චරිතවත් සීලාචාර නිවසක ඉදිරිපස කාමරයේ කුලියට දීමට තිබේ. කාමරයේ කුලියට ගන්නා අයට නවාතැන් නොමිලේ. ඒ මොකද ඒ අපබ්‍රංස කතාව? මේ කාමරේ නොමිලේ දෙන්න. ඊයෝ මේ පත්තරේ දැන්වීමකුත් දාලා ඔයා කාමරේ නිකන් දෙන්නද හදන්නේ? සෞම්‍ය කාන්ති, ඔයා මොනවද දන්නේ නවීන ලෝක ගැන? අද මේ වගේ දැන්වීම් වලට තමයි තන තියෙන්නේ. දැන් බලන්නකො තියෙන දැන්වීම් දිහා. අරගත්ොත් මේක නොමිලේ, මේක ගත්ොත් අරක නොමිලේ. දැන් අද මිනිස්සුන්ට වෙලා තියෙන ප්‍රශ්නේ මේ සල්ලි වලට කරන්න දෙයක් නැතිකම. දැන් බලන්න මේ දැන්වීම් ලස්සන. කාමරේ නවාතැන් නොමිලේ දෙන්නේ කාටද? කාමරේ කුලියට ගන්න එක්කෙනාට පමණයි. ඒව තමයි මගේ වැඩ. එයාගේ ඉතින් පඬිත කමනම් තියෙනවා ඉහට අතුඩි. ඒ වුණාට මතකද ඔයාට? දවසක් ඔයා ওই වගේ මොකද්ද මඟුඩි වැඩක් කරන්න ගිහිල්ලා අර තෙල් දෙනිය වලව්වේ මහනිලමේ ගෙදරටම ඇවිල්ලා ආඩපාලි කියලා ගිය හැටි. මහනිලමලයින් ඉතින් සිංහ රජ කාලේ ඒක මොනවද දන්නේ නවීන රෝගයන්? ඔය අර කියන්නේ අර මම මේ ඒගොල්ලන්ගේ අර අලියා විකුණන දැන්වීම පත්‍රේ දාපු කේස් එකනේ. ඉතින් මම වැරද්දක්ද කළේ? මම දැම පත්‍රේ දැන්වීම ලොකුවට අලියෙක් නොමිලේ කියලා. ඉතින් වැරද්දක්ද ඒක? එහේ ඊට යටින් පොඩ්ඩක් අර කෝමික කකුල් වගේ දැම්ම මේ මේ ආන්ගේ අවස්ථාව උදාවන්නේ ලක්ෂ 10ක් ගෙවා හෙන්දුව ලබා ගන්න එකනට පමණයි කියලා. ඉතින් වැරද්දක් ඒක? කාමරේ කාඩු කුලියට දුන්නත් කමන්නේ තාත්තේ. ඔන්න ඒ අයත් එක්ක සෙට් වෙලා පාටි දාන්න හදන එක. අපිට පාඩම් කරන්න තියෙනවා. කවුද සෙට්ුනේ? කවුද පාඩ දෙන්නේ? මේ ඇත්ත තමයි. අර කිව්වත් වගේ මේ මිනිස්සුත් එක්ක එකතුලා ජවුසන්නට අන්න එහෙම නම් ලෑස්ති වෙන්න එපා. තේරුණාද? අපරාදේ. ඔය දැන්වීම ලියන වෙලාවෙම දාන්නයි තිබ්බේ. බොනේ උන්ට නම් මේ හතරමයි මේ පස්පා ගන්න එපා කියලා. සෞම්‍ය කාන්ති මේ ඔයාට බෑ රටේ ලෝකෙ මිනිස්සු හදන්න. හරිද? අපෝ මං කොහොමද රටේ ලෝකෙ මිනිස්සු හදන්නේ? මගේ මිනිහවත් හදා ගන්න බැරි කොට. ගෙදර කවුද? पत्रे दौम्य कांति अनेक नागराक्ष मूड पेत्र सौम्य
ट्यूशन पति बंको कल गंडी ගෙදරින් පැලියන පොඩියෙක් ඇවිල්ලා අපේ කාමරේ කුලියද ගන්න මේ පොලිසිය ටෙලිෆෝන් එකක් තියෙන අපිට සෝලියක් විදියද බලන්න දැන් හදලා කොල්ලන්ගේ හැටි ඉතින් මොකද අනේ මේ කලබලේ පොඩ කිවිසලෙ ඉන්නකෝ සෞම්‍යකාන්ත සෞම්‍යකාන්ත මේ පොඩක් මේ අහන්න අපි නිවි හැනිල්ල එළමැත්තට ටික කතා කරලා බලමුකෝ සෞම්‍යකාන්ත සෞම්‍යකාන්ත මොකද අනේ මේ මොකද ටික අපි අහලා බලමුකෝ එළමයා කාගේ කවුද කින්දමන්ද කියලා විස්තර ටික මේ එළමයාට වෙන්න පුතා මේ මොකද උමනාව මම මේ ආවේ ඇන්ටි මේ කාමරයක් කුලියට දෙන්න යනවා කියලා අද පත්‍රෙ දැන්නීමක් තිබුණා ළමයේ මේ ඔය ගැටවර වයසර ඔය වගේ ආවේකාරී අදහස් එනවා තමයි ඔය ළමයා කලබල වෙන්න එපා දැන් මේ ළමයා කලේ හරි වැඩක්ද ඔය ළමයා කලේ හරි වැඩක්ද මං අහන්නේ දැන් ඔය ළමයා කරපු වැඩෙන් ඔය ළමගේ අම්මා තාත්තා ආච්චි සීයා නැන්ද මාමා බෑන අක්කා මල්ලි ඒ සේරම මොනතරම් සංවේදන ක්‍රියාවක්ද මේක අනේ අම්මෝ ඕ මෙහෙම ළමයි මම ඇංගල් කලබල වුණේ අංකල් මම සල්මගාන්දි මම කියන්නේ ඇත්තනේ නම යන්නේ කලබල වුණේ ඉතින් පුතා මොකද්ද මං කියන්නේ ගියන්ටි අපේ ස්කෝලේ උසස් පෙළ ඒකල ව්‍යාපෘතියට අපි පොඩි සමීක්ෂණයක් කරනවා. ඉතින් අපි මේ ව්‍යාපෘතිය හඳුන්වලා දීලා තියෙන්නේ ගෙවල් වල කාමර කුලියට දීම ගැන. ළමයි මොනවද මේ කියන්නේ මට නම් මේ තේරෙන්නේ නැහැ මොකොත්. නව අධ්‍යාපන ක්‍රමයේ යටතේ උසස් පෙළ ඒකල ව්‍යාපෘතිය දැන් නැතුවම් බැරි අංගයක් වෙනවා. මේක බලන්න හිතෝදී අප මෙයා කියන්නේ මොකුත් තේරෙන්නේ නැහැ. මම පොඩ්ඩක් කටවහගෙන අහගෙන ඉන්නකෝ මේ දරුවන්ට කන් දෙන්නකෝ. ඉතින් යන්නේ මං කියන්නේ ගියේ අපේ ව්‍යාපෘතිය පිළිබඳව ලොකු කැපීමක් කරන්න වෙයි කියලා අපි ටීචර් කිව්වා. කවුද ටීචර්? කවුද ටීචර්? යෝ පොඩ්ඩක් නිශ්ශබ්දලා ඉන්නකෝ යා. අයිති මොකද ඇන්ටි අධ්‍යාපනය කියන්නේ පොතපතේ විතර සීමා චිදයක් නෙමෙයිනේ. ඉතින් මේ දේවල් ලයින් කරලා තමයි අපි මේ අලුත් ව්‍යාපෘති හඳුන්වලා දෙන්නේ. ආ මේක අලුත් ක්‍රමයක්. එන්නේ අපි දන්නේ නැහැ මේවා. අම්මා අලුත් ක්‍රමයක්ද? ඕක අලුත් ක්‍රමයක් තමයි මල්ලි. ඒ අලුත් ක්‍රමේ නම් ඕක නෙවෙයි. එහෙනම් දැන් ව්‍යාපෘති වාර්තා සල්ලි වලටත් ගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ ළඟම තියෙන කඩෙන් ව්‍යාපෘති වාර්තාවක් ගන්න එක. ඒකේ පිටකවරේ ඔයාගේ නම ලියලා බාර දෙන්න. එතකොට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඒක එහෙම ගහන අපරාධයක් නේ. එතකොට මේ අධ්‍යාපනයේ ලබා ගන්න දැනුම කොහොමද ලබා ගන්නෙ? ලකුණු බලලා මිසක් දැනුම බලලා දැන් දෙන්නේ නැහැ විභාග ප්‍රතිඵල. මම නම් කොමාරි උසස් පෙළ විභාගේ පාස් කරලා මෙඩිකල් කොලෙජ්ජෙන් ડોක්ටර් කෙනෙක් වෙන එක වෙනාමයි. හේත් මේ අක්කා කියන විදියට ලකුණුත් කඩෙන් ගන්න පුළුවන් නම් ඉතින් මම මොනවාද වෙන මාංශයෙන්? ආහහහ එහෙනම් මෙලම යමේ මේ වගේ මේ කිවල් වලට විතර රසියක් නොවේ යනකම් ඔය කඩෙන් ලකුණු ටික අරන් යන්න දෙයියන්ගේ පිටයි. කාටදන් කල් දෙයියන්ගේ පිටයි කිව්වේ මටද? අපි නම් දෙයියෝ කියන්නේ අපේ ටියුෂන් සර්ට. දෙයියන්ගේ පිටයි කිව්වේ ඔය ළමයා කවද හරි ඉගෙන ගන්න දොස්තර කෙනෙක් වුණාම ඔය ළමයා ළඟට බෙහෙත් ගන්නෙ නැ මට. ඒක අලුත් ව්‍යාපෘතියක්. කවුද බං? මාස්ටර්! මාස්ටර්! ඔව් සරණපාල මිනිස්සු අරන් ඉවරෙච්ච ප්‍රයිවට් බස් එකක් කොහෙද දුවන්නේ? ප්‍රයිවට් බස් නෙමේ මාස්ටර්ගේ ආත්ම කරුච්චේ කම්බස් කරානේ ද මේ ගේ ඇයිති ගිල්බට් කාරය. සරණපාල සුලකෙක් බිරුවාට පුනසදක් පාත් වෙන්නේ නෑ නේ බං. සත්තම් ඒකින්ද ඔබ ගණන් ගන්න පොවා මනෝවිද්‍යාඥයෙක් විදිහට මං ගණන් ගන්නෙත් නෑ. මාස්ටර් මම ගණන් නොගත්තට මාස්ටර්ට සත්තු 26 දෙනෙක් නම් කියලා බැන්නේ කියලා මේ ලේන් එකේ ග්‍රේ සෙන්ටිමීටර කිව්වා. පට්ටබල් බොරු බම් පට්ටබල් බොරු. ඒ කියන්නේ සිංහල බෑ ගණනුත් බෑ. සිංහල බෑ? සිංහල බෑ ගෑයි. ඒ කියන්නේ කතා කරන්නේ හොඳ සුද්ධ සිංහලෙන්. මටත් දවසක් සුද්ධ සිංහලෙන් බැන්න. සරණපාල මේ කාමරේ අයිති ගිල්බර්ට් කාර්යා මට සිංහලයා හිවලා කියලා බැන්න තමයි. ඒත් එකානේ බං. ඒ අරින්න මට මීහරකා ගොනා අම්බරුවා කියලාත් බැන්න තමයි. ඒත් එකානේ බං. ඒ ආකාරයෙන් ශාස්ත්‍රීය වශයෙන් මේක විශ්ලේෂණය කරලා බැලුවාම එතන හිටියේ සත්තු 13 දෙනයිම අම්මා ඔව් බලනකොට මේ භාගෙට භාගෙ බැලලා නැහැනේ භාගයයි බැලලා තියෙන්නේ මේක කියලා ඔව් මේ මාස්ටර්තු මාස්ටර් බැලුවද මේ පත්‍රයේ ලුහුඩු දැන්වීම පීරේ ගති මේකේ තියෙනවා කාර්යාල නෑ ඒක නෙමෙයි යන්ත්‍රෝ මොනවද බං මේ මේකේ තියෙනවා මාස්ටර් අර එහා ලේන් එකේ කාමරයක් කුලියට දෙනවයි කියලා නිකමට ගිහින් බලමුද සරණපාල නිකමර නෙමෙයි අපි ගිහිල්ලා ගම්බන් මට හිතෙනවා මේ ජීවිතේ පොඩි වෙනසක් වුණොත් හොඳයි කියලා ඒක නෑ ගැත තමයි එහෙම නැත්නම් තා පොඩ්ඩෙන් ගිල්බර්ට් කාර්යා මාස්ටර්ගේ ජීවිතේ වෙනසක් කරනවා නේ ඒත් ඉතින් කොහොමද දන්නේ අපිට ඔය ගැළවෙනවද නොගැළවෙනවද කියලා
ගැළපීම නොගැළපීම කෙසේ වෙතත් සරණපාල මට යම් කිසි කෙනෙක්ගේ ඇස් දෙක දිහා කෙලින් බලලා වසන් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒක මනෝවිද්‍යානුකූලව ඔප්පු කිරීමේ හැකියාවක් මට තියෙනවා. ඉතින් මාස්ටර්ට තිබුණානේ කෙලින්ම ගිල්බර්ට් කාර්ගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩින් බේරගන්න තිබුණානේ. දැන් ඕකෙන් හින්දා මේ බ්ලේන් එකේ හැමම දැනගත්තා මාස්ටර් 99න් බේරුරයි කියන. සරණපාල මම පුළුවන් තරම් උත්සාහ කළා ගිල්බර්ට් කාර්ගේ ඇස් දෙක දිහා බලන්න. බලන්න බෑ බං. එතක මේන්න ගොරකෝගේ ඊට බැලලා ඉතින් මම කළා දැන් මොකද්ද අහක බලාගත්තා අන්න කුටුනක බේරුණා අන්න එහෙම සරණපාල මේව ධනාත්මක චින්තනයෙන් සුබවාදීව බලන්න පුරුදු වෙන්න ඕනේ එතකොට කුටුනක ඉන්න පුළුවන් මාස්ටර් දැන් අපි ওই ගේ කුලියට ගන්න ගියාම ඒ ගේ අයිතිකාරයෝ අපින් අහයි මේ රසාව මොකද්ද කොහෙද වැඩ කරන්නේ නේ අනේ සරණපාලයෝ උඹත් මං ගැන හරියට දන්නේ නැවයි කතා කරන්නේ ඔන්න එහෙනම් බලපං අද මගේ හැටි මාස්ටර් ගිල්බර්ට් කාර්යයට පොල්ලක් තියලා තියෙනවා කියලා මිනිහ හැමතැනම පතුරවලා ඒක නොගම වෙන දෙනකට යන්න හැදුවොත් මාස්ටර්ගේ හතර හන්දි කඩනවා කියලා ගිල්බර්ට් කාර්යය කියලා දීලා ඇයි හන්දි වෙදද සරණපාල ඔයිට වඩා ලොකු ටෝක් දීපු කට්ටියත් මම මගේ මනෝවිද්‍යානුකූල උපක්‍රම පාවිච්චි කරලා මගේ ඉස්සරහා මී පෙටව වගේ දරගස්සලා තියෙනවා එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මොකද මාස්ටර් දැන් අපි යන පාර තියෙනවනේ. ওই පාර ගරාජ් එක තියෙනවනේ. ওই ගරාජ් එකේ තමයි ගිල්බර්ට් කාර්යය තාමත් ඇත්තේ. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මාස්ටර්ට පුළුවන් නේ ගිල්බර්ට් කාර්යයව මනෝවිද්‍යාත්මකව ඉන්නේ මෙව්ව මෙව්ව කරලා මිමී පෙටි එක කරා. අද බෑ බා. ඈ මේ අනිත් එක ප්‍රතිකාරයට නිවාරණ හොඳයි කියලා තියෙනවනේ. කවුද කිව්වේ? ඒක මම කියලා දෙන්න. ඒක නිසා අපි අද ගරාජ් එක පැත්තෙන් නැතුව අනිත් පැත්තේ යමු. සරණපාල උඹ මගේ හැබෑ ගෝලයක් වෙන්න නම් පොතපත කියවපන් නැත්තම් ලිම්මැඩියෙක් වගේ වෙන්නේ ආ නැත්තම් මොකද ඇයි මොකද මක්කුණා අනේ අම්මේ කකුල මක්කුණා පොඩක් ඉඳලා කකුල ගලගෙන දුනා සරණපාල ගල් වලට බෑ අපේ ගමන් නවත්තන්න යමන් ඉත්දරි ගනි දැන් සරණපාල ඔය පොතපත කියවුවාම තමයි අපේට මේ බුද්ධිමත්භාවය ලැබෙන්නේ කරවා යමන් මාස්ටර් කියන් දාපන් දැන් අපි මේ බුද්ධිමත් වෙන්න නම් කේ කේ ගේ ගිමන් අරගමු අපි අහකට ගිහිල්ලා ගිමනක් නෙමි ගිල්බර්ට් අර ගිල්බර්ට් ඉනවා සරණපාල ඉක්මන් කරපන් ඉක්මන් කරපන් චිත්තරි වඩවාගේ ඉක්මන් කරපන් ඔන්න බලපන් චිත්ත ධෛර්ය යව සම්පන්න බලයා පාට පත්තු නැටි ඈ කතර කවුද ගිතර කවුද මේ මහත්රුවාවේ අපේ කුලියට දෙන කාමරේ බලන්න වෙන්නේ ඇති. ඇත්ත වශයෙන්ම මේ මහත්තයා ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් නේද? ඇයි එහෙම නිදිමත ගැතියක් මේ මූණේ පේන්න තියෙනවද? වියතුන් සභාවෙද හිඳුනුතා කරබා. හොඳයි. කිව්වට අමනාප වෙන්න එපා. මට නම් හිතෙන්නේ මේ මහත්තයා එක්ක ටියුෂන් මාස්ටර් කෙනෙක්. එහෙම නැත්නම් තෙල් බෙහෙත් විකුණන මහත්තයෙක්. කතා විලාසය හරීම අපූරුයි. අන්න මැතිනිය නියම තැනට ආවා. සරණපාල මේ මැතිනියට අතිශය සන්තික්ෂණ බුද්ධියක් තියෙනවා. දැන් අනුන්ගේ සිද්ධිනා ගැනීම සම්බන්ධයෙන් ඩේල් කාණගේ පොත්වලට වැඩිය කරුණු කාරණා මාගාව තියෙන බව මේ මැතිනියට අවබෝධ වෙලා තියෙනවා. දැන් මගේ මේ ස්ථාවර සම්බන්ධයෙන් ඔබතුමා කොහෙද ඉන්නේ? මට කියන්න බලන්න. එන්නේ හැවේ. මං ඉන්නේ මගේ ගෙදරනේ. මිස්ටේතුත් මම මේ පිටගෙයක ඉන්නවා කියලා. මහත්මයෝ මේ අපි බොහොම වැදගත් සීලාචාර මිනිස්සු. මේ අපේ මාස්ටර් මට මගදීම කිව්වා මේ ගෙදර ඇගේ හිත දිනා ගන්න හැටි කොහොමද කියලා මට බලාගෙන ඉන්නේ කියලා. මම මේ බලාගෙන ඉන්නවා. සත්‍යයි. ඇත්තද? මෙයා එහෙම කිව්වද? මං කොහොමද දන්නේ ඒක වගක්? සෞමකාන්ති අර කුසියේ තියෙන මාළු කපට විහිගේ? නෑ නෑ කලබල වෙන්න එපා. මේ මේ අපි මේවා ගොඩින් බේරගමු. නැද්ද බං? සත්‍යයි. සෞමකාන්ති ඔය පිහේ ඉක්මනට ගේන්නකෝ. අලුව
अपे गेदर मालू कपन पिहिय मोट्ट वेला पारे पिहिय मुवत कारे क्यान वेला वे पिहिय मुवत या गंडि पै खतावट बादा उनना समावें මෙහෙම හැව්වට මොනවත් වරදවා හිතන්නේ හැම එපා ඔය මහත්තුරු ඩ්‍රින්ක්ස් ගන්නවද මේ ඩ්‍රින්ක්ස් ගන්නවද කියලා අහනවා ඩ්‍රින්ක්ස් ඔව් කියන්න නෑ නෑ මම මේ හැව්වේ ඩ්‍රින්ක්ස් කියලා මේ අර බිව්වහම මොලේ කචල් වෙන සැර බීම જાති හැම ගන්නවා මැඩම් මෙන්න මේකයි කතාව අපේ මාස්ටර්ට ඩ්‍රින්ක්ස් ගන්න ඕනේ නෑ මොලේ කචල් වෙන නිකනුත් කටල් දාලා මේක තියෙන සරල පාල කට මම මේක මේ විශේෂයෙන්ම අහන්න හිතුවේ මේකයි මේ අපේ මහත්තයාට කවුරු හරි ඩ්‍රින්ක්ස් ගන්නකොට බලාගෙන ඉන්න බෑනේ බලහත්කාරයෙන් හරි උදුරගෙන හරි බොනවා හැබැයි ඉතින් ඊට පස්සේ තමයි වැඩේ ඊට පස්සේ මොකද වෙන්නේ මැඩම් හරියට මහසෝන වගේ මිනිහෙක්ව දැක්කම පැන පැන හූරනවා මැතිනිය ඕකට කරන්න තියෙන්නේ හූරනතර ටිකක් යද්ද දෙන එක හූරලම නැහියන් කියලා නැද්ද බං අද්දුටුවයි සත්තයි හූරල නැහියන් කියලා දුන්නට හරියන්නේ නැහැ ස්විප් දුන්න මිනිහවයි ඊළඟට හූරන්න පටන් ගන්න අන්තිම භයානකම මැතිනිය අපි එහෙනම් කාමරේ බලලෙමු යමු අප්ප පොඩිද මේ මොකද මේ යමක් මනෝවිද්‍යාත්මක සියුම පරීක්ෂා කරනකොට ටිකක් වෙලා යනවා නැද්ද බා අද්දුටුයි සත්යි යමු එන්න බලන්න එන්න මේ තමයි කාමරේ කාමරේ නම වරදක් නෑ වගේ කොහොමද දන්නේ මේ ගණන් හිලව් එහෙම මැතිනිය මාසෙ 2000යි අවුරුද්දකවත් ඉතින් ඇඩ්වාන්ස් උනේ අද කාලේ හැටියට එහෙම නැතුවත් බෑනේ රුපියල් 2000ක් මැතිනිය මට තරහ නැතු වතුරයක් ගහද දෙනවද උගුර කඩ වේල්ලා වගේ රුපියල් 2000ක් ගාන හුඟක් වැඩි හිතපංකෝ මං ඕකට මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් පාවිච්චි කරන්න ඇත්තම කියනවා නම් ඉතින් මෙහෙම ඇඩ්වාන්ස් එකක් උනත් ගන්නේ හද රටේ ලොකු මිනිස්සු ඒ තරම් විශ්වාස කරන්න බෑනේ නේ ඇත්ත ඇත්ත දැන් අපේ උක්කුම් මචන්ගේ කාමරේට කොහෙද යන හොරගෙඩිය රින්ගන් එන්නේ එල්ඩට දාන්න දෙයක් නැතුයි උක්කුම් මචන්ගේ කල්පනාව मम प्रार्थना करकुमचंट सौम्य देश भूगंबर सौम्यवांग्रम දරුමානන්න පුළුවන් එක අලිමන්ත්‍රයෙන් නැද්ද බං අද්දුටුවයි අන්නේ වාගේ ඉතාසියුම් මනෝවිද්‍යාත්මක පක්‍රම තමයි අපි ගාව තියෙන්නේ ඒවා කවදක්වත් වරදින්නෙත් නැහැ වරදිලත් නැහැ නැද්ද බං සත්තයි අනේ එහෙම කරන්න පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්ද පොඩක් කොහොම ඉන්නකෝ මම ඉක්මනින්ම අපේ උකුන් අයර ටෙලිෆෝන් කරලා ඉක්මනට මෙහාට ගෙන්න ගන්නම් හොඳේ මේ අනේ අපේ අයියට එහෙම දෙයක් කරලා දෙන්න පුළුවන් නම් කුලියක් ඕනේ නෑ කියලාත් හිතෙනවා ඇඩ්වාන්ස් එකක් නම් ඕනෙම නෑ කුලියක් නම් ඉතින් අනේ මන්දා පොඩ්ඩක් ඉන්නකෝ අන්න බලපං සරණපාල මගේ මනෝවිද්‍යාත්මක උපක්‍රම වැඩ කරපු හැටි මට නම් අදහගන්නවත් බෑ මාස්ටර් මට ඒ තින් මාස්ටර් මාව කතරොන් කිලාවේ ඔළුවෙන් හිටවලා පද්දලේ වোন වගේ ඒක නෙමේ දැන් ඔබතුමාලා කොහෙද පදිංචිලා ඉන්නේ දුර ඈතක නෙමේ මේ ළඟ පාතක අර එහා පාරේ තියෙනවනේ ටිකක් දුර ගියාම සහ ගහන දේපළ වෙලඳා ඒක පහු කරාම තියෙනවා නිලංකාර ඔප්ටිකල්ස් ඒකත් පහු කරාම ටිකක් දුර යනකොට තියෙනවා අපි ඉන්න තැන නැද්ද මාස්ටර් ඉතින් ඇන්නේ වෙතන තියෙන කනත්තනේ නේ 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 ඊටුංගක් මෙහා ඉතින් ඇන්නේ වෙ අපේ උකුම් මචන්ගේ කාමරේ තියෙනෙත් ඒ හරියමනේ පුදුමයි මෙතුමන්ලා උක්කුව දන්නේ නැහැ කියන එක නේද ඉතින් මෙයා මේගොල්ල කොහොමද අපේ උකුම් අයියව දන්නේ
ඒ පැත්තේ අය උකුන් අයියට කියන්නේ ගිල්බර්ට් කියලානේ. ගිල්බර්ට්? අපේ උකුන් අයියට ඕගොල්ලන් දෙන්නා ගැන කිව්වා. අපේ අයියා කිව්වා තව විනාඩි 5ක් යනකොට පටස් ගාලා මේ පැත්තට එන්නම් කියලා. එහෙනම් මාස්ටර් අපි දෙන්නටම බඩ පිරෙන්න උකුන් හම්බ වෙහිවගේනේ. අනේ ඉතින් මෙච්චර වෙලා කතා කර කර හිටියා මිසක් මොනවද බොන්න ගෙනත් දෙන්නත් බැරි වුණානේ. මොනවද බොන්න ගෙනත් දෙන්න ඕනේ? උකුන් නැද්ද? මොනවා? උකුම් බොන්න මම් පොඩි වුණද? අනේ නෑ මඩ මම හැව්වේ මේ තාම උකුම් ආවේ නැද්ද කියලා. සත්තයි. දැන් මැතිනිය මෙතන මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. සාහතික ඇත්ත. මොකද්ද? එන ඔබ කියා. නෑ මාස්ටර් කියන්නේ මම නින්න. සත්තයි. පයින් එපා. දැන් මැතිනිය අය උක්කුම් නොහත් ගිල්බර්ට් මෙතනට ඇහිල්ලා ප්‍රශ්න සාකච්ඡා කරන අතර වාරයේදී අපි දෙන්න මෙතන සංගවේ සිටගෙන එක සියුම්ම සවන් දෙනවා. ඊට පසුව තමයි අපි මේ කාමරෙන් පිට වෙන්නේ. ඒක මහා පුදුම කැලියක් නේ මහත්තයෝ. මීමියා අපි මේ මහතුරුන්ට කැමති දෙයක් කරන්න කියලා අපි ඒගොල්ලෝ කියන විදිහට වැඩ කරමු. අපිට ඕනේ කොහොම හරි අපි උක්කුම් අයියාගේ වැඩේ කෙරෙන්නනේ. මෙයා මොනවද තන්නේ මනෝවිද්‍යාව ගැන? අන්න තාත්තේ කුමාමාව. උකුන් අයියා. එසේ නම් අපි දෙන්නා මේ කාමරේ හැඟවෙ හිටගෙන යතුරු කපලෙන් කන්දිකෙන ඉන්න. නැද්ද බං? අද්දුටුවයි සත්තයි. නංගේ. නංගේ. අයිය. මොකද මේ මනෝවිද්‍යාකාර දෙන්නෙක් ඇවිත් ඉන්නවා කියලා කිව්වේ? ඔය වගේ එකෙක් හින්දා තමයි මං කාමරේ දින හොඳ පරිප්පුවක් කෑවේ. අද දවල් වෙන්න කලින් උන් හිගසල්ලි ගෙනත් දෙනවා කිව්වා. ඒ කියපු එක තව ගෝතියෙකුත් එක්ක බලලා ගිහින්. අම්මා අපා මට උකුන් හවු වුණොත් නංගේ මාස්ටර් මාස්ටර් මට නිවන් සැප ලැබේවයි කියලා කියන්න. මම මාස්ටර්ට නිවන් සැප ලැබේවයි කියලා කියන්න. සල්ලබාල එනවා. කවුද එනවා? කවුද? කවුරුවත් නෙමෙයි. සියුම් මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. ඔන්න දැන් ආවා. කොහෙද මුන් දෙන්න ඉන්නේ? කොහේ මනෝවිද්‍යාකාරයෝ දෙන්න? වෙන්න බලන්න මට. උකුන් අයියේ, එහෙම එකපාරට මේ දිනට කතා කරන්න හොඳ නැහැලු. නේද මෙයා? හා. මේ නංගි මට මාර්යා වැහිලා ඉන්න වෙලාවේ මචං හොත හිතින් වෙන්න බලලා කොහෙද මුන් දෙන්න ඉන්නේ කියලා. අර ඉන්නේ මචං දෙන්නම ඇතුලේ. ඉන්නේ. ඇතුලේ කිව්වේ? කාමරය ඇතුලේ. කාමරේට ලොම් මොනා කරනවා? අන්න අම්මේ කාමරේ ඇතුලෙන් දුමක් නගිනවා. දීනි අර මනෝවිද්‍යාජෝ දෙන්න කාමරේ ඉරුදි වෙන්න හදනවද දන්නේ නැහැ. ඉරුදි වෙන්න? නෑ වයි. සෞම්‍ය කාන්ති කියපු කතාව ඇත්ත තමයි. මෙන්න දෙන්න මෙරිදි විලා. මොනවද? මෙරිදි විලා? හා. මගේ කට වැරදුන නිසා දන්නේ. ෂි. මමත් කරගන්න. කොංකං. මේ බලන්න මේ විලා තියෙනදි අම්මට ලිපෙන් බාන්න අමතක වෙච්ච කතුරු මුරුංග මැල්ලුම අඟුරු වෙලා. ඒකින් නෙමේ දුන් දාලා තියෙන්නේ. මනෝවිද්‍යා බලයෙන් ඉරිදි වෙලා තියෙන්නේ සෞම්‍ය කාන්තිගේ කතුරු මුරුංග මැල්ලුමනේ. ගිල්බෝ මචං. ලොක්ක තාම ආවේ නේද? මොනවද මේ කතා කරන්නේ? ලොක්ක අටටත් කලින් ඇවිල්ලා මේ කුකුලත් අතින් අරගෙන. ඈ? එන්නේ වි. මේ යෝධය ඊයේ දෙකට නද කොහෙද? කවි මඩුවකට යනවා කියලා කියන්නේ. මං හිතුවා තාම ඔළුව කෙලින් කරගන්න බැරුව ගෙදරට වෙලා කුදියදී කියලා. මියුසිකල් ෂෝ එකක් නිසා කවි මඩුව කැන්සල් වෙලා. දැන් කාලේ කොල්ලන්ට ওই කවි අල්ලන්නේ නැහනේ. ඈ? උන්ට ඕනේ අර කොත්රෝටි වගේ මියුසික් එක. මේ කියන්නේ මේ බං. අද මටත් ලොක්ක ඉස්සරහා කොත් වෙන්න තමයි වෙන්නේ. මේ සතියම මම පරක්කුයි. මෙහෙම වැඩක් තියෙනවා චන්ද්‍රා ලොකු මහත්තයා. මරුවැල පැහැගිලා හිටියත් අපේ සීසී මහත්තයාට කවියක් ඇහෙනවා නම් ඒ සියල්ල අමතක වෙලා යනවා. ඒක තමයි දැන් තියෙන නියම තොරුපුව. දැන් කවුද කවි කියන්නේ? චන්ද්‍රා ලොකු මහත්තයා කියන්නේ. මම? ඔව්. මම දන්නවද බං කවි? ඇයි චන්ද්‍රා ලොකු මහත්තයා මෙච්චර ලස්සන කටහඬක් තියාගෙන කවි කියන්නේ ඇත්තේ? මෙහෙම කවියක් කියන්නේ. කොහොමද? මවැනි බිලින්දා වර වර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳු වෙන කොයින්දා. හොඳද එහෙම? මොනවද චන්ද්‍රාලෝක මහත්තයා හිටිවන කවියක් කියන්නකෝ නිකන් සීලිමේ පොතු හැලෙන්න. හිටිවන කවි? හිටිවන කවි? මන් දන්නවද බං හිටිවන කවි? මල්ලිලා දෙන්න. ලියද දෙන්න? මල්ලිලා දෙන්න. එතකොට
බලාගෙන කියන්න. බලාගෙන කිය. බూరు හිටිවන කවි බලාගෙන කියනවාද? චන්ද්‍රාලෝක මහත්තයා මොනවද දන්නේ? දැන් ওই හිටිවන කවි කියනවායි කියන කවිකාරය. අර මොනවද කියන්නේ? ලියපු කවි පාඩම් කරලා තමයි රෑලි වෙනකන් දෙසා බාන්නේ. හරිද මට ලියන දෙම කවියයි. මොන කියන්නද? මම චන්ද්‍රාලෝක කියදෙන්නේ. චන්ද්‍රාලෝක මහත්තයා දැන් මේක හොඳට කටපාඩම් කරගෙන ලොක්ක ඉස්සරහට ගිහිල්ලා හරිද අපේ කට්ටිය දිහාට හැරිලා කන අතට අරගෙන මේ කන ගාවට අත අරගෙන රැල් පුරුල් කරලා උගුලේ දෙන්න නිකන් කවිය හොඳට ෂුවර් නේ දන්නවද වැඩි ඔය කවියට කැමති අයගේ හදවත හරීම මු르දු කෙලින්ම සමා ෂුවර් වැඩි නේ වැඩි ෂුවර් කිව්වා මරි නේ ඈ ෂුවර් බෑ මේක අප්සෙට් කියොත් එහෙම මට උඹත් එපා තොගි කවිත් එපා ඈ රයිවට් බස් එකක ගමනක් යනවා නම් වේලාසනින් යා හැකි එක අවදානම් මැදිසන්ද මැදිසන්ද සමාවි අද ඉවසනවා නම් හෙට සිට කලින් එන්නට මා සූදානම් හොර බලලෙකු වගේ අල්ලා කුරුමානම් ආවත් ළඟට මම උඹ අඳුනනවා බං මතුවට තවත් පහු වීලා එනවා නම් කෑවා කියා හිතපං මී පාසානම් ආයිබෝන් චන්ද්‍රාලෝක මහත්තයා ආයිබෝන් ආයිබෝන් අපි ආවේ සුභපතන ගම ආරාධනයකුත් කරන්න අපිට ආරංචියක් කාව අදෝදි අපේ පාලංශෙන් අංකුර කවියෙක් බිහුණා කියලා අදෝදි මොකෙක් අංකුර කවියෙක් බිහුණා කියලා අංකුර කවුද මමද චන්ද්‍රාලෝක මහත්තයා නන්න වෙන කවුද කවුද බං ඔය බොරුව කියුවේ මං බිහි වෙලා සතවර්ෂ බායකටත් වැඩි මං බිහි වෙනකොට ඔය මහයිසිපතාලේ වහලට දාලා තෝනේ පොල්ලතු චන්ද්‍රාලෝක මහත්තයා හැමදා වීරුනේ කරන්නේ ඒක නෙමේ අපේ සුභසාද සංගමේ කවි සංවාදයට ඔන්න චන්ද්‍රාලෝක මහත්තයාට මත් ඇතුළත් කළා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ කවිය කීප දෙනෙක් මෙදාට එනවා ඒත් අපේ සීසි මහත්තයාත් ඉදපත් වෙලා හිටවනේ මේ ඔය බහූබූත කතා කරන කර උඹලා ගිහලා උඹලාගේ වැඩක් බලාගෙන ඉන්න මට මගේ පාඩුවෙ ඉන්න දීලා මෙදාසරේ අපේ සුභසාද සංගමෙන් පවත්වන කවි සංවාදයට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ ලුණු සබන් කම්පැනිය සහභාගී වෙන හැම කවියෙකුටම රුපියල් 10000 ගාණේ ගෙවනවා. ඒ විතරක් නෙමෙයි. සහභාගී වෙන අනිත් හැමෝටම ලුණු සබන් පාසලෙන් නොමිලේ දෙනවා. එන්නේ වේ. රුපියල් 10000ක් ගෙවනවා. රුපියල් 10000ක් ගෙවන නරක නෑනේ. නැතිව නැතිව ඒගොල්ලගේ මාතෘකාව තමයි වැඩි ප්‍රඥාවන්තයා බූරුවද බීහරකද කියලා. ඒ අතරින් පතර ලුණු සබන් ගැන වර්ණනා කළා හිටියන කවි කියන්නත් ඕන. ඒගොල්ලන්ගේ ඒක විශේෂ කොන්දේසියක්. දැන් එතකොට ඔය ලුණු සබන් කම්පැනියේ ඉන්නේ බූරුවගේ පැත්තේද මීහරකගේ පැත්තේද? මං හිතන්නේ චන්ද්‍රාලෝක මහත්තයාට කාරණේ වැටහුන්නේ. වඩා ප්‍රඥාවන්ත බූරුවා වුණත් මීහරකුණත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ අතරින් ගිහිල්ලා වැඩි ලුණු සබන් ටිකක් විකුණගන්න. හරි 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 මාත් එන්න බලන්නම්කෝ ඔය කවි සංවාදයට.
හැබැයි තෙන් ලුණු සබන් ගැන කවි කියන එක තමයි ප්‍රශ්නේ. දැන් ওই කම්පැනිය කියනවාද ලුණු සබන් ගැන කවි කියන්නම කියලා? නැත්තම් කොහොමද චන්දාලෝක මහත්තයේ ඒගොල්ලන්ට ප්‍රචාරය ලැබෙන්නේ? ගියේ මාසේ තොටලංග මහා බයිලා තරගයක් තියුණා. ඒකට අනුග්‍රහය දැක්වෙත් ওই ලුණු සබන් කම්පැනිය. බලන්න එපාය එදා ලුණු සබන් ගැන ගහපු බයිලා. හරි 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 මාත් උත්සාහ කරලා බලන්නම්කෝ. ඥානි ආ මේ මට උඹත් එක්ක වැදගත් කතාවක් තියෙනවා කතා කරන්න. උඹාද ගෙදර යනකොට ටිකක් පරක්කුණාට ගෙදරින් පොඩි දෝස්මුරියක් ඇයිද? පරක්කුවක් කිව්වේ කොයි තරම් පරක්කුවක්ද? මෙච්චර පරක්කුවක්ද? මෙච්චර පරක්කුවක්ද? මෙච්චර පරක්කුවක්ද? 300යි 300යි. අපේ 300 ගෙදර පරක්කුව. චන්ද්‍රාලෝක මහත්තයා ඉතින් හිත හොඳින් කරන ආරාධනාවක් නිසා පිටුපාන්නත් බෑ ඒකට. උඹ කොහොමද දන්නේ මම ඒක හිත හොඳින් කිව්වද නරකින් කිව්වද කියලා? මේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට ඕනේ උඹෙන් ඒකට උපදේශයක් ගන්න. චන්ද්‍රාලෝක මහත්තයා මේ වගේ නිකන් හිතගෙන උපදේශ දෙනකොට ඒක කිසි ගතියක් නැහැ. මේසේක වාඩි වෙලා අද අඳුරේ දිව පැටලි පැටලි දෙන උපදේශ වල හරි ලොකු වටිනාකමක් තියෙනවා. චන්ද්‍රාලෝක මහත්තයා අහලා තියෙනවද ආතල් මැක්ලූහන් කියලා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ගැන? නෑ මං අහන්නේ. නෑ මං අහලත් නෑ. එතුමා බාහිරයකද කියලා තියෙනවා. යම් කිසි දෙයකට පරක්කු වෙනවා නම් රුපියල් 300ක නෙවෙයි 1000ක පරක්කු වුණත් කමක් නැහැ කියලා. මරේ මරේ මම දන්නවා උඹ එන්නේ මොකටද කියලා. මල්ලි මල්ලි ඔරේ මල්ලි අපිට තව බයික් එකක් ගේන්න. අපිට ගේන්න සතා වැඩියෙන් කැලෑව අඩුවෙන්. जीवत् चंद्रालोक मिस्टर यू किलिम्म सेट वेंड कवि मडुवट मन देन्न न्यू कवि टिका रुपया 10000 කියන්නේ පොඩි කෙලියක්ද ඥානි නැත්තම් නැත්තම් අප්පා මේ දැන් ඔය කවි මඩුව කියන්නේ ඌරුවටද මී අරකටද වැඩිය මොලේ තියෙන කියලානේ. ඔව්. ඔව්. හරි. ඉති චන්ද්‍රාලෝක ඔයා කෙලින්ම සෙට් වෙන්න මී අරකට. ඒක තමයි ගැළපෙනම තැන. මේ මේ පාස්ටර් ඔයා වේදේ මම මී අරගේ කියලා නේ. හරි 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 හරි. එවනම් මී අරකව තියන්න පැත්තක. හරි. ගණ්ඩ ඌරුව මොකද බූරුව ගැලපෙන්නේ නැහැ කියලාද? හොඳට ගැලපෙනවා. බූරුව ඕන ඔය කන පල ගන්න හදන්නේ. හරි හරි වල රාමසේ නේ. අපි මම මේ හරක වෙන්නම්කො. ඈ? හැබැයි පුතේ ලස්සන කවිදියා රවුම් කරලා දෙන්න ඕනේ වැඩේ ඈ. අර සෙකන්ඩ් එක බෑ. මං දෙන්නම් එල කිරට. නෑ. මී කිරට. මී දැන් උතන්ට ඔය මී ලුණු සබන් කාරයෙක්ගේ සම්බන්ධයක් තියෙනවා කිව්වනේ අනුග්‍රහය. හරි. මම දෙන්නම් ලුණු සබන් කවි ටිකක්. ආ ආව. දෙකම කලවම් කරලා දෙන්න තියෙන්නේ අච්චාරු වෙලා යන්න. ලුණු දෙහි වෙලා බලන්නේ. කෙලින්ම බඩු පනිස්. බැරි වුණාමත් වැරදුනොත්. කෙලින්ම channel එක මාරු කරා. මේකෙන් තාලේරියා. අයියෝයි අයියෝයි. සිපලුම උපදේශ පිළිපදින් නේ. නාලක මතය මට පොඩි කාරණාවක් අමතක වුණා. මොකද්ද? මේක තමයි ඉම්පෝටන්ට්ම දේ. මේක තමයි ඉම්පෝටන්ට් ඉමර්ජන්සි කවිය. තේරුණාද? මේක මට දෙන්න බැරි වුණා කලින්. මොනවා හරි කවි සංවාදයේ මැද්දේ හදිසි අවස්ථාවක් මතු වුණොත්. හරි. මේ කවිය හිතුවනවා කියනෝ වගේ කට පාඩමින් කියන්න ඕනේ හොරෙන් බල බල. හරිද? හරි. මේක මම ලියලා තියෙන්නේ හැම දිනාම සතුට වෙන විදිහට. කොහොමද දීපන් බලන්න ඕනේ?
සිංහරක ගැන ගයාගෙනම එන්ටර් වෙන්න. කුණු සොය සොයා බෙටදී මේ හපන් කමයි මට නම් ඉතින් ඒවා රන් රුවන් තමයි ඕනගෙරෙදිත් සෝදන්නේ නිතිත් මමයි මට ඇති එකම සම්පත ලුණු සවන් තමයි මේ සංවාදයේ මුල් පුටුවට නිසා අරගෙන තබමු ගරු සරු ඇතිවම උස්සා ඒකට කලින් දඟලා මේ ගොන් වස්සා කැවිලාලුණු සබන් කැත පිදිහට කැස්සා ලිපතබලා ඇවිත් උතුරනු පෙර හොන්ද රිසෝදන්න මේ මිස් කැමැතිද නැද්ද කරුණක් කියන්නම් නොකරම වැඩි සද්ද ඔබල මුසබන්නම් මම වෙන් නම් රෙද්ද මගේ කලිසමයි නෝනාගේ ගවුම් හයයි සෝදන්නට කියා මට අනකලෙත් ඇයයි මට ලුණු සබන් හින්දා ගත උනේ පැයයි මට ඇති ලොකුම සතුටත් සම්පතත් එයයි සිරිලක සෙවොම නම කී පමණින් දන්න හෙළයේ මහ කවි පර්වත ගජ බින්න අද මේ සබයේ මුල සුන ඔබ වන්න ඇරයුම පිළි අරන් ඉදිරියටම එන්න මේ දකින්නේ රස කවි පෙරහැරය මේ ගායි පළුවක් ගැලවුණු බෙරය නවතාලුණු සබන් ගැන මල කරදරය මුල සුන දිය යුතුයි මංගල අඩහැරය ලුණු සබනෙහි සැරය ඔළුවට තදින් වැදි චන්ද්‍රාලෝක කවි සබයෙහි මුලින් හිඳි නොබියව කියමි මම මෙය මුළු හදින් බැඳී මුගේ ගඳ යවන්නට නම් ලුණු සබන් මදි කරනට මීහරක් වෙනුවෙන් කළ යුත්ත පෙරමුණ ගනු මැනව ජස්තින් උදවත්ත බූරුව පිළිබඳව ඇති තතු දැනගන්න චන්ද්‍රාලෝකගත යුතුමය ඔහුගේ පැත්ත යකෝ වැඩි අනිත් පැත්තට හැරුණා මම බූරුවගේ පැත්තට වැටුණා
දැන් මොනවද කියලාද කවි කියන්නේ කිසි දෙයකට බය වෙන්නපා කිසි දෙයකට බය වෙන්නපා මී හරකට මං කිව්වනේ බූරුවත් හොඳට ගැලපෙනවා කියලා ඵලයි බූරු යන්නේ ටික ටික කඩාදී රස කවි මී වදය බූරුව මී හරක ගැන විසඳු මාදය දුරුකොට සභාවේ පවතින හිස රදය චන්ද්‍රාලෝක ගාපං පළවෙනි පදය නිහර කාය ඉහෙළම බුද්ධිමත් සතා ඒ බව මම කියමි ලොකු දුර දිකක් සිතා මේ එක නන්න මලයෙන් බගලාද නිහර කාගෙන මරත පද වැලක් ගොතා කිව්වට බූරුවගේ පැත්තේ උඹත් පුතා බූරුව පිළිබඳව කවි කියනා කලට මීහරකෙකු ඇදන් මෙහි පැමිණියේ කුමට පාදාගෙන සිහිය මින් පිට වන ලෙසට දෙන්නෙමි උතුරු කටුවක් කවියෙන් උඹට පින්වත පින්වතිය අද දින වෙන්න සමා කියනවා මගේ දුක ඔහෙලට සිරස නමා තලබල සසල තලරල පෙළ නුඹ නැගෙන සමනල ගල පෙනේ සමනල ගල පෙනේ නැගෙනාහිර මිරිස් සීයයි තේ කොළ ග්‍රෑම් සීයයි අමුයි ගුරු පනහයි හොඳ වයින් සුතුලේ ප්‍රියනයි ගිනි පෙට්ටි හතරයි මදුරු කොයිලුත් ඉවරයි ලුණු හතට විතරයි කොළ කැඳට බැල් පෙනෙල මිටියයි මොකද යකෝ මේ කලේ මොකද මේ මට දුන්න කොලේ මේ මොකද මේ කියවන බහුකෝකේ මේක නෙවෙයි නේ චන්ද්‍රාලෝක මහත්තයාට මන් දුන්නේ මේ තියෙන්නේ මන් දීපු එක එතකොට මොකද මම මේ කියවලා තියෙන කොලේ දෙයාමුදුරුවනේ මේ මට සෞම්‍යකාන්ති ගේන්නේ කියලා දුන්න බඩු ලිස්ට් එක සෞම්‍යකාන්ති මේ මට නම් බෑ පොලේ බඩු ගහන්න ගිහිල්ලා විලෙන්දොත් එක කට ගහගෙන යන්න හරිද එවනම් ඉතින් ඔයා කීයක් කරලා දිනා ඔය පෙරකදුරුනේ කරා යන්න ඔයාම ගිහිල්ලා සල්ලි දීලා බඩු ගන්න මං අර මොකාද ගාවගේ ඉන්න ඔයාට කට ගහන්න බැරි එක නෙමේ වැඩේ ඔයා මේ බඩු මුට්ටු ගැන මොකවත් දන්නේ නැති එක එක අතකට ඔයා කට වහගෙන ඉන්න එකම හොඳයි නැත්තම් ඒ වෙලෙන්දොත් හිතයි ඔයා මහම්මහ ප්‍රඥාවන්තයෙක් කියලා අපෝයෝ මගේ කට දැන් ඔයාට මතකද දවස්සක් ඔයා මට කිව්වා එළවලු වරන් එන්න කියලා පොලට ගිහිල්ලා ඔයා හැමදාම ඉතින් කියවන්නේ මේ ඔය දවස් දෙක තුනේ පරණ වෙච්ච එළවලු ගේන්න එපා හොඳ එළවලු ගේන්නයි කියලා ඉතින් මං ගිහින් වෙලෙන්දයන් ඇහුවා ළමයා මේ එළවලු දවස් දෙක තුනේ පරණ වෙච්චද කියලා එපාර ඒකොල්ල කියාපි මහත්තයා අපි ගුරන්නේ නැහැ දවස් දෙක තුනේ පරණ වෙච්ච එළවලු
අන්නර කුරුබක් කියනන් තියෙනවා දවස් දෙක තුනේ පරණේ චලවලු කියලා. ඉතින් බලන්නකෝ අහලා තින තකතිරු ප්‍රශ්නික හැටි. උයාට ඒ ළමයාගෙන් අහන්න තිබුණේ ඒක නෙවෙයිනේ. ඒ ළමයාගෙන් අහන්න තිබුණේ ළමයා මේ එළවලු පරණ නෑ නේද කියලානේ. වෙලන්දොතේ කට ගහ යන්න බෑ සෞමකාන්ති. ඔයාට මම දවසක් ඔයා මට කිව්වා ගිහිල්ලා කඩු නැති මස් 500ක් ගේන්න දෙයි කියලා. මස් ගේන්න කිව්ව මං ඔයාට. ඔයා එහෙනම් බෑයි කියන්න ඇති. මං බෑ කිව්වේ නෑ. ඔයා මට බෑ ගේන්න දෙයි කිව්වේ බෑ කියන සතුකුගේ මස්. බෑ කියන? බෑ. ආ එළු මස්. එදින මං ගිහින් මස් කඩේ මුදලාලීට කිව්වා යාප්පෙන් මුදලාලී මට මේ කඩු නැති එළු මස් 500ක් දෙන්න දෙයි කියලා. මුදලාලියා ගියා අපි මහත්තයා. මහත්තයා ගිහින් කඩු නැති එළුවෙක් හොයාගෙන දෙන්න දෙයි කියලා. ඔයා ওই පොලෙන් දිල්ලුවේ නැත්තම් පොලේ කොහෙද ඒ මස්? ඔය කියන්නේ බෝන්ලස් මටන් කියන්නේ එව්වා. ඒවා තියෙන්නේ සුපර් මාකට් වලනේ. එහෙනම් කටු නැති එළුව කොහේ හරි ඉන්නවා. නේ? අන්න ඔය එළුව ගැන කතා කරනකොට ඒ වගේම ආදෙක් මෙන්න මේ පැත්තට එනවා. ඒ ඒ ඒ ඒ ඔය එන්නේ අපේ ඔෆිස් එකේ හිටපු මගෝඩියෙක්. ඔය යෝධයා මිනිහෙක් දියා බැලුවාම ඔය අකාගේ ඇහැ යන්නේ අර මිනිස්සයාගේ සාක්කුවට 500 කුල පෙන්වන්න බෑ. මගේ නෑනේ 500 කුල. නෑ නෑ. ආ සුසිරිවාල කොහොමද? සැරද කිවිඳුනි. ආ කෙසේද සිත සතසේද? සතසේ. මං දැක්කා කවි සංවාද ගැන බැනර් එකක් දාලා තියෙනවා. ආ ඉතින් සතසේද? ඈ පිස්සුද සුසිරිවාල මං තාම වැඩ කරන්නේ පරණ තැන. සතසේ නෙමෙයි. මෙන්න මෙයාගේ මාම ගේන්නම් හිටියා සතසේ. දැන් එයා පෙන්ෂන් නේද? මං කියපු දේ චන්ද්‍රාලෝක මහත්තයාට වැටහුනේ නෑ. මං ඇහුවේ සන්තෝෂෙන්ද ඉන්නේ කියලා. මොන සන්තෝෂයද සුසිරිපාල? අපේ මේ ගන්න සෝච්චම් පඩිය මදි පලා වර්ගයක්වත් ගන්න. කතර මුරුන් ගමිටියක්, මුකුණු වන්න මිටියක්, කාංකෝන් කීරමින් මිටියක්. කීරමින් පලා වර්ගයක්ද මනුස්සය? හැබැයි ඉතින් පලා වර්ග කෑවහම ඇස් පෙනීම නම් හොඳ වෙනවා. මොන පිස්සුද මිස්? අපේ මිනිස්සු පලා වර්ග කන හැටියට ඇස් හොඳට පේනවා නම් මේ රටට මෙච්චර හරියක් වෙන්නේ නැහැ. වෘත්තීය සමිතිකාරය මොනවා කිව්වත් ඔය පලා වර්ග කෑම ඇස්පෙනීම හොඳ වෙනවයි කියන කතාවේ ඇත්තක් තියෙනවා. කොහොමද චන්ද්‍රාලෝක මහත්තයා එහෙම කියන්නේ? දැන් බලන්න සුසිරිපාල එළුවෝ. එළුවෝ. එළුවෝ පලා වර්ග කොළ වර්ග කොච්චර ජාති කනවාද? කවදාවත් උපන්තියකට එළුවෝ කන්නඩි කුට්ටමක් දාලා තියෙනවද? එළුවෝ කන්නාඩි දාන්නේ කොහොමද චන්ද්‍රාලෝක මහත්තයා? හොඳයි. එළුවෙක් ළඟට හොඳ වටින කණ්ණාඩි දෙකක් ගිහින් දීලා අහන්න මේක දාන්න පුළුවන්ද කියලා. එතකොට? එතකොට වෙන මොනවද ඉතින්? ගත් කටටම කියයි බෑ 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 කියලා. හරි ෂෝක්. මෙයා දැන් තමයි මෙයාගේ මේ රැවුලට ගැළපෙන කටහඬින් කතා කළේ. මස් නැති කටු ඇති එළුවෙක්. ආ. ආ. ඔකුණයි? අයියේ. මං ගිහින් එන්නම් චන්දා. ආ හරි හරි. එන්නම්. මොකෝ කුණයි මේ පැත්තේ? මම මේ නංගිලා ගෙදර ගිහින් එන ගම. හ්ම්. දුව තමයි මා එක්ක කිව්වේ අම්මා මාකට් ගියා කියලා. බඩු උසගෙන ඉන්න තාත්තත් ගියා කියලා කිව්වා. මම මේ ඔය දෙන්නව හොයාගෙන ආවේ බොහොම වැදගත් වැඩකට නංගි. ඒ මොකටද අයියේ? අර නංගිලාගේ ගෙදර කාමරයක් කුලියට ගන්න කියලා දෙන්නෙක් ආව නේද? හ්ම්. මට නිකන් සැටයි මචං. මගේ අර හන්දියේ ගෙදර කාමරේ කුලියට අරන් ඉන්න හොර ගෙඩියෝ දෙන්නද ඔය ආවේ කියලා. මොකද ඕකුන් දෙන්න මට මාස 3කින් කුලී සල්ලි දීලා නැහැ. මන්ද යනවා ඒක ඉල්ල ගන්න. ওই දිනත් එන්න ඕනේ මාත් එක්ක යන්න. මට අද මේක දෙකින් එකක් බේර ගන්න ඕනේ. මට මහවුළු ගෙදර ගිහිලා ඕනනම් අවුරුද්දක් දෙකක් තපින්න වෙයි. ඒක ප්‍රශ්නයක් නැහැ මේ ගිල්බර්ට්. ওই දිනත් එන්න ඕනේ මාත් එක්ක යන්න. මහවුළු ගෙදර ගිහින් දැන් ඔය නඩුවට අපිට සාක්ෂි දෙන්න වෙයිද නැහැ නේද? අනේ මන්ද නැහැ. මට සාරියක් කරන් දන්න කෙනෙක් නුරු කියලා 70ක් අපෝ ගන්නත් වෙවි. ඒ මොකටද? ඒ ඉතින් ඔය සාකි කුඩු නැගිනට අඳින්න පෑ සුදු සාරිය. මේ නඩු අහන්නේ පස්සේනේ. නිකන් හරි දවල් වුණොත් ඕකුන් දෙන්න මාරු වෙන්න පුළුවන්. අපි ඉක්මනට යන්න. අපි එන්න ඕනේද? යන් යන් යහ. දැන්? යහ. ස්වාස්ති සිද්ධාම්. අපි මේ ආවේ මනෝවිද්‍යා උපදේශකතුමා හම්බ වෙන්න. ආ. කොහෙතුමා ඉන්නවද? එතුමා හිමිදිරිය බ්‍රහ්ම මූර්තියෙන් අවදි වෙලා අදි මානසික සිද්ධාභ්‍යාසවල යෙදෙමින් සිටිනවා. උඩක් වෙලා යාලි. ඒකට කමක් නැහැ. මේ දැන් කාටද මේ ඔය මානසික රෝගී තියෙන්නේ? ඇයි එහෙම අහන්නේ?
නැති ඔළුව හොඳ නැ මේ වගේ තැන් වලට එන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපි මේ ඇවිත් ඉන්නේ පිස්සු ගමන? නෑ 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 පිස්සු ගමනක් නෙමෙයි. අපේ ගුරුදේවට පුළුවනි ඕ නෑම දරුණු මානසික රෝගයක් දවස් 7ක් යනකොට සම්පූර්ණ සුවය ලබා දෙන. ඒකට ඉතින් මේ බෙහෙත් ඉන්ජෙක්ෂන් ඒවා මොකුත් අවශ්‍ය නෑ. සම්පූර්ණ මනෝවිද්‍යානුකූලව කියන්නේ අධිමානසික චිකිත්සාවෙන්. ඔව්. සමහර වෙලාවට මට අපේ ගුරුදේව ගැන ආඩම්බරත් තියෙනවා. ඒක කරනකොට ලෙඩාර දැනෙනවද? මොකක් කරනකොටද? අධිමානසික චිකිත්සාව. අනේ නේ 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 ලෙඩාර නම් කොහෙත්ම දැනෙන්නේ නැහැ. හැබැයි ඉතින් ලෙඩාගේ සාක්කුවට තමයි ගොඩාක් දැනෙන්නේ. ගුරුදේව පූජා විදි ඉවර වෙලා. දැන් කතා කරන ඔය මට. මම ගිහින් එන්න. හරි මල් ලෑස්ති උඹ එන්න කියන් දෙන්නට හැබැයි එකක් කියන්න ඕනේ බම්බේ අපි කතා කරන අතරවල මැද්දට පැනලා පඬිතුකම් කියවන්න කිව්ලා වැඩේ කන්න එපා එහෙම වුණොත් එහෙම අද දවල්ට හැට බොන්න වෙන්නේ හුලං හරි මාස්ටර් අපි දවල්ට හොඳට කාලා රැයට හොඳට බීලා හොඳ සිද්දුවක් කියන්න පුළුවන් වෙන්නේ වැඩේ කරගෙන යන්න ඕනේ මාස්ටර් තේරුණා හරි 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 මාස්ටර් අර ඊයේ අපි කිව්වනේ අර සින්දුවේ භාගයෙන් කියාගෙන හම්බුනේ අර බෝල බෝල මැටි. ඉතින් ඒකත් අපි අද සම්පූර්ණ කරන්නේ මේ. ඒක. නැත්තම් කුඹල කොහොමද කියලා අර මැටි පොඩ තියන්නේ. හරි හරි උඹ කියලා එන්න කියපන්. වාඩි. ආයිබෝ. ආයිබෝ. වාඩි. අනේ සමා වෙන්න ඕනේ මේ මට අද පොඩ්ඩක් වැඩිපුර නිින්ද ගියා. ඉතින් නා ගන්නත් ටිකක් පරක් වුණා. ඒකයි ප්‍රමාද වුණේ. මේ මේ කියන්නේ මෙහෙකනේ දැන් මේ අපේ ගුරුදේව උදේ අර පූජා විදි කරනවානේ ඉතින් ඒව කරලා තමයි නා කියාගන්නේ ඔව් සමහර වෙලාවට ඔය සමහර වැඩ කරන්න ගියාමත් නා ගන්නවා ආ දැන් මොකද්ද මේගොල්ලන්ගේ ප්‍රශ්නේ මේකයි අපේ ප්‍රශ්නේ මේ ළඟකදී ඉඳලා මෙයාට පුදුම විදිහට අමතක වෙනවනේ ආ අමතක වීමේ රෝගය නේ ඒ රෝගේ ඉතා පහසුවෙන් සනීප කරන්න පුළුවන් නේ බං සත්තයි මේ ළමයා විවාහකට සැරසෙනවද නෑ නෑ මෙයා විවාහයට ලෑස්ති වෙනවා මම තමයි මෙයා බඳින්න ඉන්නේ ඒත් මේ ළඟකදී ඉඳලා මෙයාට පුදුම විදියට අමතක වෙනවා මොනවද අමතක වෙන්නේ මේ ළඟකදී ඉඳලා මට මෙයාව පුදුම විදියට අමතක වීගෙන යනවා ඉතින් මම කව ඔයත් මාව අමතක කරන්න කියලා ඒ වුණාට එයා ඒකට කොහෙත්ම කැමති නෑ අමතක වීම. ඔය අමතක වීම පිළිබඳව ඉතාම ගැඹුරෙන් පරීක්ෂණ කරපු මිනිහෙක් මම. අමතක වීම ඇතිවන්නේ කෙසේද? අමතක වීම වළක්වා ගන්න කෙසේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කරපු මිනිහෙක් මම. ඉස්සර වෙලාම ඔය අමතක වීම පිළිබඳව ගැඹුරෙන් පරීක්ෂණ කළ විද්‍යාඥයෙක් ඉන්නවා කවුද මේ? කවුද? කවුද බං? මම මේ ළඟදිත් මිනිහා ලියපු පොතක් කියෙව්වා. මොකද්ද මේ? අද පොතේ නම ජී මතක වෙන්නේ හරි හරි ඔය පොත මටත් මතකයි අපි අර කැන්නේ පන්සලේ පෙරහැර බලන් යනකොට බස් එකේදි ගත්තේ අර කවි කුලකාරකින් ගත් මම නම් මෙයාව අමතක කරන්න හිතකින් නෙවෙයි සර් එහෙම නොකර බැරි කමට ඒ කිව්වේ මට දැන් මාස 6කට විතර උඩදී මෙයාට වඩා ගොඩාක් ස්මාර්ට් බෝයි කෙනෙක් හම්බුණා දැන් අපි දෙන්න ගොඩාක් හිතවත් ඊට පස්සේ ඉඳලා තමයි මට මෙයාව අමතක වෙන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් රෝග නිදානයට තමයි ප්‍රතිකාර කළ යුත්තේ. දැන් ඔය අමතක වීමේ හේතු පිළිබඳව කරුණාකරලා දක්වලා මම ඊටාම දීර්ඝ ලිපියක් ලියලා තියෙනවා. ඒකේ මම හිතන්නේ මේ අමතක වීමට හේතු වන කාරණා හතරක්. නැහැ. හයක් මං හිතන්නේ. නැහැ අටක්ද කොහෙද? නැහැ මං හිතා 10ක්. रोग निदान पिलियम මෙතන සිද්ධ වෙන කිසිම දෙයක් ගැන මට ඇත්තට පැහැදීමක් නැහැ. කවුද? අනේ
वो मास्टर एनी की माइनर अन्य खर्दर करने पा अपे गुरुदेव पुड़ी वैडा मंगवावे लोकु वैडे कट बहन की माँग कट दोटा मैं उकुंगा ये मैं मगरी परंतुराने तो खलबला तिकर गाने हैं खेला ये उन्हाँ तो मरते जस्ता सेना तो पति अलूट आरूट में लतीन बहन ने की माँग कट दोटा अन्य अपे मकरने देते ඒ යක්ෂාරෝඩ පුද්ගලයා දමනය කිරීම සඳහාත් මේ තරුණ යුවළගේ ගැටලුව निराකරණය කිරීම සඳහාත් හිමාල අඩවියේ භාවනා යෝගී වැඩවාසය කරන අපේ ශ්‍රී ගෝවින්ද ස්වාමීතුමා තව මොහොතකින් ඉර්ධි බලයෙන් මේ ස්ථානට පත්වනවා ඇත පුත කතා කරාද බතාම ඉන්නවද ඔව් එහෙමනම් අර ආසනයේ වහම එතුමා සඳහා පිළිල කරව යහපති 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 එතුමා මොන වගේ කෙනෙක්ද පුත එතුමා ඊටම ආරෝහ පරිණාහ දෙහිකින් උද පුද්ගලයකි හිසකේ මුදුනට වෙන්න හිස මුදුනේ ගැට ගසා ඇත මූණ පුරා වැවි ලයතෙක් වඩනු සුදු පාට රැවුල්ලකි අවසාන වරට එතුමා දකින්න වෙට ඇඳ සිටියේ රත්තරන් සලුවකි පුණ්‍යවන්තයන් ඉදිරියේ දැర్శණය වන එතුමා දැర్శණය නොවන්නේ අන්ත අදම තුත්ත නිද්ද කැත පුද්ගලයන් ඉදිරියේදී පමණි මොකද යකෝ සෝරි මචං මොකක් කරේ මහලු ගොඩක් ඇතුලේ අපි අතුණා නම් එහෙම වස වැරද්දයි වෙන්නේ ඒකනේ ගුන් අයගේ හැමදේම හොඳයි තියෙන ලොකුම වැරද්ද තමයි ඉක්මනට කලබල වෙන එක මොනවා වුණත් නංගි මාස 3කින් මගේ කාමරේ කුලී සල්ලි හම්බුනේ නැහැ ඉතින් මචං කේන්තිය නැද්ද ශ්‍රී ගෝවින්ද ස්වාමී නමක් ශ්‍රී ගෝවින්ද ස්වාමී නමක් දැන් මේ ඇතුලේ ඉන්නේ බැතිමතු දෙන්න ගෝවින්ද ස්වාමී නමක් ඔහොම වාඩි වෙනවා ඔහොම වාඩි ඔහොම වාඩි ශ්‍රී ගෝවින්ද ස්වාමී නමක් දැන් මේ भारत हिमालय देशे वडवासे खन्नाओ अपगे श्रीमद गोविंद स्वामी हिमालय वही नवाद तेमे तेमे මොඩියා තෙමේ නෙමෙයි තමෝ තමෝ ශ්‍රීමත් ගෝවිල් ස්වාමීතුමෝ එම ස්ථානයේ සිට ඉර්ධි බලයෙන් මේ ස්ථානයට වැඩම කරවා ඇත පුත නුඹට තුමා පෙනේද පෙනේ පෙනේ ඔය පෙනේ ටොප් එකට හරියට ටීවී එකේ ඉන්නවා වගේ නේ අර ටීවී එකේ වෙන දැන්වීම් වලට ඉන්නේ මෙයා නේද අහෝ එයාම තමයි ඔය ඉන්නේ අනේ අර වරන්න කර රැවුල එක දැක්කම මොනනෝ කටට කෙල අරිට බොම්බයි පුතයි වගේ ශ්‍රීමත් ගෝවින් ස්වාමීතුමෝ නිශ්ශබ්දව සිටින්නේ තාගේ ඔය කෙලතුළු කතා නිසාය වහාම එතුමාගේ පා කමල සිඹ මේ උඹ ගන්ට අර තියදින එතුමාගේ පා කමල උඩ වහාම පා කමල සිඹ සමාගනු බනව එසේ යහපති යහපති කාදම් එතුමා මට පයින් ගැසූසේක යසයි යසයි ශ්‍රීමත් ගෝවින් ස්වාමීතුමෝ මොහොත ගන්නු පාඩම යසයි අගේ ඇති පාපාර අගේ ඇති පාපාර දැන් මින් ඉස්සරහට මෙතනට පැමිණෙන අර යක්ෂාරෝඩ උතනත්තාටද මෙවැනිම පාඩමක් උගන්වන මැනවි මං හිතුවා උකුන් අයියා ඕවන්ට ගිය දඟලනකොට මෙහෙම දෙයක් කරගනී කියලා දැයි තිල්ලන් කපංකෝ මොකද යනකම් මහල් කමු කිව්වා ඔය දරුවන් තිදනාටද වහාම මෙහෙල ලෙස ශ්‍රීමත් ගෝවින් ස්වාමීතුමා අරගෙන සිටී එසේ නොපැමිණි හොත් පිස්සු වට්ටා හෝ එතුමා ගෙන්නා ගන්නවා ඇත ස්වාමීනි අපගේ මේ දිනේට වැළඳී ඇති ඇගේ පෙම්වත අමතක වීමේ රෝගයට පිළියමක් දුන මැනවි මොනවද කියන්නේ ප්‍රේතම් යහපත් 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 ස්වාමීනි
දියනියා තමා මේ තමාගේ පෙම්මත අමතක කොට වෙනත් තරුණයෙකුගේ වසඟයට ගියොත් හත් දිනක් ඇතුළත තමාගේ හිස හත්කඩකට පැලනසේ ආශිර්වාද කරනු ඇත ශාන්ති ශාන්ති අනේ සේනම් කරන්න එපා මම මෙයා වයි කවදාකවත් අමතක කරන්නේ නැහැ මං අරයට කියන්නම් වෙනත් අප බලාගන්න කියලා පුත දැන් අපගේ මේ ශ්‍රීමත් ගෝයින් ස්වාමීන් වහන්සේට පඳුරු පුත කරන වෙලාව ඒක නිසා මේ සෙස්සන්ටත් මේ පින් අනුමෝදන් විය හැකිසේ මේ ගන්ටර ගාව ඈ ගන්ටර නාද කරන මට මේ කරපු උදව්වට මගේ ළඟ තියෙන සේරම මුදල් දුන්නත් මදි මම රුපියල් 500ක් ගමන් වියදම් වලට තියාගෙන ඉතුරු 9500 පඳුරු වලට තියන්න එසේ නම් දරුවා මෙතුමාගේ පාකමල මත තබා නමස්කාර කරන්න ඊයේ කුකුල් භාගයක් හම්බුණ අද කුකුලෙක්ම හම්බුණ යක්ෂාරෝඩ පුත ඔබගේ සියලුම පාප ක්‍රියාවන්ට මෙතුමා සමාව දෙනවලු ඔව් ඒක ඔබගේ පෙර වාසනාවක් ඒසා කැමති පටුරක් තබා මෙතුමා කමා කරන්න අයි ඇයි තවත් බලබල ඉන්නේ එතකොට පඳුරක් පූජ කරන්නකෝ හරි වැඩේ නංගි මං සල්ලි කීයක්වත් දිනාවේ නැහැ යකොඩෝ මාර වැඩක් නේක මේ නංගි නංගි යති නැද්ද සල්ලි කීයක්වත් ගන්න මාකට ඇඳ ගෙනාපු පුඩි ගාණක් නම් තියෙනවා මේ රුපියල් 10 දෙන්නකෝ අයියට කොහෙද තියෙන්නේ ඒ ඔළඟ තියෙන්නේ ඒක දින කොහමද මේ සුමානකට ගෙදරට බඩු ගන්න තියෙන සල්ලි මේ ගෑනේ එක පන්රෝඩ දෙන්න හදනවා අයි 10 ඇති වෙයිද දෙන්න දෙන්න පුත ගෝවින්ද ස්වාමී තුමා උදාසන කතා නොකියව එතුමාට පඳුරු දීම ලැබීමත් ඔබගේ වාසනාවක් නේ බං සත්තයි ඇත්තමයි ගෝවින්ද ස්වාමී කියයි මේක දීලා කොහොමද මේ කුකු සල්ලි දෙන්න තියන් මෙච්චර सल पूजा දරුවා එතුමාගේ දිව්‍යඥාණයට ඒකත් පිළිලා තිනවා ඒ නිසා එතුමා මෙන්න මෙහෙම දිව්‍යම යෝජනාවක් කරනවා ඒ මොකද්ද දැන් මේ දරුවාට මම මාතුනක කාමරකුලිය ගෙවන්න තියෙනවානේ ඔව් ඉතින් එතුමා කියන එක එපයි කියලා එහෙම කිව්වේ නෑ බං එතුමා කියනවා ඒ මුදලත් මේ දරුවාගෙන් ලැබෙන පඳුරක් හිට සලකලා මෙතුමාට පූජා කරන්න කියලා එතන කාමරකුලිය ප්‍රශ්නේ තහවරයිනේ හා මං කිව්වේ එතුමා කියනවා එතකොට කාමර කුලිය ප්‍රශ්නේ අහවරයිනි කියලා. ඉතින් ඒක මන්නේ කිව්වේ. ඉතින් හරියකෝ. ඒ වැඩේ නම් හොඳයි. අතේ සල්ලි නැති වුණත් ඉබේම පඳුරු පූජා කරනවානේ. ඒක ඇත්ත දියණිය. ඒක සහාතික ඇත්ත දියණිය. පුත ගිල්බට දැන් ඔබ විසින් අපහට පූජා කරන ලද රුපියල් 1000ක මුදලක් මාගෙන් ඔබට ලැබිය යුතු කාමර කුලිය රුපියල් 3000ක් එක තුනම කීයද බං 4000 නේ 4000 4000 එය පඳුරකට ප්‍රමාණවත් නේ බං සත්තයි තමයි දැන් පුත ගිල්බට ඔබගේ අදහස කුමක්ද මාත් ඒකට නම් කැමතියි එතකොට මට ලැබෙන්න තියෙන කාමර කුලිය කෙලිම එතුමාට පූජා කළා වෙනවනේ හොඳමයි හොඳමයි දැන් එහෙනම් මම මේ අපගේ සීමත් ගෝවෙන්තුමා ඉදිරියේදීමයි කියන්නේ එහෙනම් ඒ මුදල ඔය දරුවා වෙනුවෙන් අපි එතුමාට පූජා කරනවා पुता गिल्बर्ट वेंद गनुआ शांति 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 ए ए ए ने ये गोविंद स्वामी नाम दुमा हास काम तीन के नेक नहीं है බලන්න කොයි අර තරම් බරපතල ප්‍රශ්නයක් හරිම සැහැල්ලුවට විසඳලා දුන්නනේ ඒක නම් ඇත්ත තමයි නංගි
දැන් බලන්න කොහොමින් කොමින් හරි මගේ කාමර කුලී ප්‍රශ්නෙත් විසඳුණානේ මේක නම් හොඳම හාස්කමක් තමයි මචං නංගි ඕගොල්ලෝ මට මේ කලේ ලොකුම ලොකු උදව්වක් ඔක මොකද්ද උක්කුන් අයියේ හා මේ 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 ඒ මම කොහමකින් ගත්ත රුපියල් 1000 මොකද්දනේ ඔය මේ සාමිට පූජා කරපු පඳුරු ආපහු ඉල්ලන්නේ මම කැත මනුස්සයෙක්නේ මේ ඒක නෙවි මේ අපි උකුන් අයියා සාම මාවතට අවතීර්ණ කරපු එකම මදිද මං අහන්නේ ඇයි ඔයගලගේ ගෝවින්ද මාමි බෑ මේ මාව මාමි නෙමේ සාමි අන්න ගෝවින්ද සාමි මාව මාවතට යොමු කරපු එක මේ මොනවද ඔය කියවන්නේ ඇයි යෝධියේ මාවතට යොමු කරනවයි කියන්නේ පාරට බස්සනවයි කියන එකනේ දාදියා ගුඩ් මෝර්නින් චන්ද්‍රාලෝකයා මොකද කිව්වේ? ගුඩ් මෝර්නින් චන්ද්‍රාලෝක මහත්තයා. ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්. ආරංචිද වැඩේ? මොකද? කන්තෝරුවේ ලව්ගින්නක් ඇවිලිලා. යකඩෝ. ගිනි නිවන හමුදාවට කියන්නේ නැද්ද? ගිනි නිවන හමුදාවටවත් නිවන්න බෑ මේ ගින්න. ඈ? යම්? අපිවත් පිච්චේද? රස්නිවදී. गुड मॉर्निंग चंद्रालोक महात्या गुड मॉर्निंग गुड मॉर्निंग गुड मॉर्निंग सर गुड मॉर्निंग मुकुल सर मिलाती है लय मत होवा प्रेमय नम गिनी कंद वेल पेनु पेने जी एम जी सिरी नंद චන්ද්‍රාලෝක ගිය තන ජය කොඩි බැඳ ඒ ගිනි නිවන්නට තමුසෙට පුළුවන්ද පුළුවන්ද බැරිද කි ඔබ කවිය අහන්න හිටියද ඔව් චන්ද්‍රාලෝක කියන්නේ ඔබද අරගෙන දැලි පිහිය ඉවතට කරහෙන්දං කිරිපැණි කිරිපැණි කෑ අපිට ඔය වැඩ බැරි මන්ද මල් හතයි මල් හතයි මේන්ද චන්ද්‍රාලෝක මහත්තයා ඕකාර කවි මඩුවට පාඩම් කරගත්ත හිතුවන කවියක් නේද නැත්තම් බూరు මං කවි දන්නවද අනේ චන්ද්‍රාලෝක පොඩ්ඩක් ඉන්නකො විහිළු කරන්නේ නැතුව බලන්නකො මේ සිරිනන්දට වෙලා තියෙන දේ මොකද වෙලා තියෙන්නේ අනේ පව් අනේ මේ ඉන්නේ ගල්ලිප්පෙක් වගේ ඒ මොකද බා වෙලා තියෙන්නේ නෑ චන්ද්‍ර මට මාර තොප්පියක් නේ අපේ කෙල්ලගේ පැත්තෙන් වැටිලා තියෙන්නේ මොකද අපේ සම්බන්ධ කෙල්ලේ ගෙදෙට්ට මාට්ටු වෙලා දැන් කෙල්ලට ගෙදරින් එක අඩියක් හෙල්ලෙන්න දෙන්න යවන ලියුම් කඩන්නේ එන ටෙලිෆෝන් කෝල් වලට උත්තර දෙන්නේ කෙල්ලගේ තාත්තා එහෙම දිවට කෙල්ලගේ අක්ක කෙනෙක් ඉන්නවා අනිගර හැපින්නක් වගේ අනේ උඹ වගේ තක తీරුවේ අම්මපා උඹලා මේ ශාස්ත්‍රයේ දන්නේ නැති කින්න වෙලා තියෙන වැඩ ඈ අම්මපා මේ මෙඹලා මේ මේ පොළොවේ පය ගහන්නේ මේ දින්නේ මොකද්ද චන්ද්‍රාලෝක ඔය ශාස්ත්‍රයක් ගැන කිව්වේ ශාස්ත්‍රය කියන්නේ මේකනේ සර් තමන්ගේ දුව කොල්ලෙක් එක්ක ආවුනහම සමහර අප්පච්චිලා කොල්ලව ගෙදරට ගෙන්න ගන්න බයයි ඒ මොකටද බය වෙන්නේ බය වෙන්නේ මෙන්න මේ බය වෙන්නේ මේකයි බය වෙන්නේ කොල්ලක දෙට්ට ආපු ගමන් ෂුවර් එකටම ඌ දෑවැද්ද දිල්ලනවා ඉතින් සමහර මාමණ්ඩල මොකද කරන්නේ මේ වගේ බොරු රෙස්පෙක්ට් එකක් පෙන්නලා ඈ තමන්ගේ දුව හිමින් සීරුවේ කොල්ලත් එක්ක යන්න පිටත් කරනවා කසාද රෙජිස්ටර් කාට පස්සේ එන්නේ යකෝ මල් මාල දාලා බුලත්තක් දීලා රතඤ්ඤ පත්තු කරලා පිළිගන්නවා යනකොට දෙන්නයි එනකොට තුන්දෙනයි කවුද තුන්වෙනි රෙජිස්ටර්ඩ් මේ චන්ද්‍රාලෝක ඔයා සිරිනන්දට උදව් කරාට කමන්නේ පැත්තක ඉන්න මිනිසුන්ට හින්ට් ගහන්න එපා කාටද ඔයා ඔය හින්ට් එක ගැහුවේ ඔයාලා ඔක්කොම එකයි මහ පල් මිනිස්සු මොකද යකොඩ මේ තුවාකුව පැත්තක තියෙද්දි මෝල් ගහපත් උනේ මොකද මේ ගීතර ඩෝංගි කලබල වෙන්න එපා චන්ද්‍රාලෝක මහත්තයා චන්ද්‍රාලෝක මහත්තයා අතින් වැරදීමෙන් සිද්ධ වෙච්ච මිස් ෆයර් එකක් මිස් ෆයර් එකක් නින්දානේ ගීතා මිසුත් ෆයර් උනේ මෙතන එහෙම සීන් එකක් නෙමෙයි තියෙන්නේ සිරනන්ද එයා කෙල්ලට ලිපු ලියුම දෙන්නේ නැක් නෑ
තාත්තා යක්කයි දෙන්නම දෙපැත්තෙන් බුර. යකඩෝ කෙල්ලෙකුට ලියුමක් දී ගන්න බැරිද? කෙල්ලගේ තාත්තා පෝස්ට්මන් එනකොට මග රැකලා දෙන ලියුම් ගන්නවා නම් උඹට තියෙන්නේ ඒ ගෙදරට යන කිරිකාරයට හරි පත්‍රකාරයට හරි රුපියල් 50ක ලියුම් දෙන එක. ඉවරයි. නිල්මිනිලා ගෙදර බොන්නේ පිටිගිරිනේ චන්ද්‍රා. අනික මේ පත්‍ර බලන්නේ තහල පහල ගෙවල් වලින් ඉල්ලගෙන. අනික දැන් හැමතැනම සිද්ධ වෙන්නේ ওই ටිකනේ. මොනවද බං? ගෙදෙට්ට පත්‍රයක් ගන්න නැති ගේකින් ගෑණියෙක් ගන්න උඹට පිස්සුද? ආ? පත්‍ර කීයද කිරිපිටි කීයද? පත්‍ර මේ අන කිරිපිටි උඩ කෝ? නෑ නෑ මං කිව්වේ මිල මිල. මේ චන්ද්‍රාලෝක කියන කතාවෙත් ගතයුත්තක් තියෙනවා. සිරිනන්දෝයේ වැඩේ චන්ද්‍රාලෝක මහත්තයාටම බාර දුන්නා නම් හරි. මට වෙන මොකුත් ඕන නෑ චන්ද්‍රා. මන් දෙන ලියුම මේ කෙල්ලගේ අතට ලැබෙන්න සැලසුවොත් හොඳ ටෝම ඇති. මේ හැබැයි චන්ද්‍රාලෝක මේ මේක ගොඩක් විශ්වාසයෙන් කරෙන්න ඕනේ වැඩක්. හැබැයි ඉතින් මේවා ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙමේ නේද ඥානේ? මේවා බොහෝම කල් තියා ප්ලෑන් කළා දිනයක් වෙලාවක් දාගෙන කෙස් ගහට වැඩේ කරේ නැත්තම් මංගස් නැද්ද බොස්? යස්. බොස්ද? මේ එහෙනම් මේ ගැන මේසයක් උඩට වෙලා සාකච්ඡා කරන්න ඈ අපි හවස 4 පාරෙන් පස්සේ වෙලාවක් දාගමු. හැබැයි මට ප්‍රයවණකන් ඉන්න බෑ. अभी हरियम अनिदा अभी आगे रक्षण समागम प्रचार निर्धारण अभी अभी रंग रक्षण समागम से मुगे लाऊने ट्रेन के दानो अभी कैसे मुगे ट्रेन किया केले ने लिए हो तो ना अभी से पुना वैरे लगी रे मैं कल जाऊंगा दंग गोम मंद हो या दंग गोम मंद हो ये विस्तर पत्रिका हो आ गए इट वैरी नाले के दाबी में वैनो कोई दाली යනවාගේ ගියොත්තේ මෝ බොල් බූරුව මයා මෝ බොල් බූරුව යනවා 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 බොල් බූරුව ගෑනු මයා මේකයි මේ තාත්තේ උඩ තිත් අප්සර් දෙන්න මේ මෝ බොල් බූරුව ගෑනු මයා මයා දැන් මූ මේ වැඩේ ඇනගෙන ඉවරලා අපිට බාර දීලා මූ එනවා මයා අපිට උපදෙස් දෙන්න මේ මේ වැඩේ වැඩේ මේ රක්ෂණ ප්‍රතිලාභ නැති වුණාද රක්ෂණ කොළවල දරා ඔයා ගන්න පුළුවන් ලොරි ගනන් දෙන්නම් කොහොමින් නැවක රැස්සෝ නියමයි දවන්න මයන් වැඩි ආයවන් කිටියෙන් පැහැදිලි කළා එතන මයන් ඔන්න වැඩි සෞම්‍යකාන්තිට එහෙම අහු වෙන්න දෙන්න එපා මම සෞම්‍යකාන්තිට බොරුවක් ගාලා තමයි එන්න වෙන්නේ මං කියනවා මයන් මූණ මනමාලිය බලන්න යනවා දැන් ඔබ දන්නවද මයන් දැන් නිවාරු දවසකට स्वामी पुरुष विश्वास කරන්නේ නිවාඩු දවසේ ගෙදරින් පැන ගන්න කරන උඩ වැට්ටියක්ද කොහෙද
මන් දන්නවනේ වාගේ හැටි මේ වගේ සුබ ගමනක් යන්න හදනකොට ඔය වගේ අව කැමර කතා කියන්න එපා සෞම්‍යකාන්ති අන්තික සිරනන්ද කියන්නේ අපිට කොච්චර හිතවත් මිනිහේද කොහෙද අම්මි තාත්තා යන්න හදන්නේ මම මාලි බලන්න කියලා කියන්නේ කාටද තාත්තගෙද අපුයි තාත්තට ඉතින් ආයෙත් මම මාලිය බලන්න වෙන්නේ අපායේදී තමයි ඔව් ඉතින් එහෙම බැලුවත් ඉතින් ඒක මට අලුත් දෙයක් නෙමෙයි ආ ඥානසේනත් එනවා මං තාම ඇඳගෙනත් නැහැ ආ ඔයා ගිහින් ඇඳගන්නකෝ මම ඥානසේනත් එක්ක කතා කරන්නම්කෝ Good morning, miss. Kowape Chandraloka Mahatya. Athule innawa. Me mechchera vela mahatya katha karakar hitiye me ogalange oy gamana gana. Ogoloth hari weda thamai neida karanne. Mawa ganda miss kiyanne mata. Me Chandraloka Mahatyata kisima rahasak thiyagena inna ba ne. Girawa wage kiyawanawa. Mama eth me kalpana kare oy wage wedakata yana eka hondada kiyala. මොනවාගේ වැඩකටද? මොකක්ද කියන්නේ මට? ඔය මම මේ බස් ස්ටෑන්ඩ් එකේ උදේ මේ කොලකැඳ එකක් ගැහුවා. බට නිකන් ඒක ඇල්ලුවේ නෑ වගේ බටට. මම මෙහෙන් ඇතුළට යන්නද නැත්නම් වටෙන් යන්නද? ආ මෙහෙන් යන්න. ආ මෙහෙන් යන්න. මම ওই ෆයිල් එක තියලා යන්න. නෑ මේ ෆයිල් එකත් අරගෙන මෙ යන්න. ආ මොකද ඔය වැටුනේ? මොකද මොකද ඔය සද්දේ? බලන්නකෝ මේ බලල් තඩිය කරපු වැඩේ බිඳන බඩුවක් නම් ඉතින් විනාසයිනේ අන්නරක පෙරලලා දාලා දිව මෙනේ සාලේ පැතර කාටද ඔය ඔය බලල් තඩිය කිව්වේ බලල් තඩිය කිව්වේ ඉතින් බලලට මිසක් මට ඒක තමයි මාත් බැලුවේ හැබැයි ඉතින් අපේ පූසණන් අන්න උදේ ඉඳන් මර තාපි උඩනේ ඉතින් ඇත්තද ඒක තමයි ඒක මොකද යකෝ මේක බින්ද එක දැන් ඉතින් කරන්න තියන්නේ පොල් කැල්ල පොච්චලා තියලා මේ කතරට අටවන්න ඕනේ නේ ඔය කාට මේ කතර රැටෙව්වත් මට කමක් නැහැ හැබැයි ඔයා මේ කතරකට අහු වෙලා ඉන්නවයි කියලා මට දැනගන්න හම්බුනොත් එදාටම නරක ගෑණි කියලා කියන්න එපා තේරුණාද ආ මේ කොලකැඳ හදලා තියෙන්නේ සෙනේ කොළ වලින්ද කොයිද යයයයන් පරක්ුණා හා මේ සවි යන්න යන්නේ චන්ද්‍රාලෝක මහත්තයාට මොකද අරගෙන ඉන්න කියලාවත් කියන්නේ නැද්ද මටත් අමතක වුණා එහෙනම් ඔය යන විදිහට මතපය හතර ආපහු අරගෙන එන්නකෝ ඒත් මද හා සර් මොනකන් ඉන්නවද? ආ ඕන්නේ ඕන්නේ. අපිට වෙන වාහනයක් එනවා. කීයද? 50ක් නේ. එනකන් ඉන්න මූ සර් ගේ මේ මාසිනා. යන්. Excuse me. වෙන වාහනයක් එනවයි කිව්වේ පොලිස් ජීප් එකක්ද ඇම්බියුලන්ස් එකක්ද? කට පරිස්සම් කරා වරෙන් නැත් අපිට හර්සියෙන් තමයි යන්න වෙන්නේ කො ගලින් ෆයිල් එක ඔන්න මං සිරනන්ද මහත්තයාගේ ලව් ලෙටර් එක දැම්ම ෆයිල් එක ඇතුළේ මේ තියෙන්නේ දැන් සැක හිතන්න දෙයක් නැහැ කො ගලින් සිරනන්ද මහත්තයා ගෑන ළමයි වින්තුරි මේක අප්සෙට් බං ඔළුව යට කකුල් උඩ හොඳට බලපන් ඒ ඒ දැන් ඔන්න බලපන් මම මේ කියන්න හදන දේ හොඳට අහගෙන මම පුංචි කාලේ ඉඳන් මේ වගේ රහස් පරීක්ෂක වැඩවලට මාර දක්සයි බා සෑහෙන ගුටි කාලා තියෙනවා පුංචි කාලේ එමනම් මේකත් ගුටි කන වැඩක්ද එරියස් වලට වෙන්නේ නැති මාව එක්කන් ආවේනේ මං ගුටි කාලා තියෙන දෙමෝපියන්ගේ මේක වෙන්නේ නැති සිරනන්ද මහත්තයා කියපු කේ මං ඉස්සර වෙලා යන්නම් ඔව් ඔබ පස්සෙන් වරෙන් හරි මේ හොඳට ආචාරශීලීව හැසිරෙන්න ඕනේ නැත්නම් හිතයි අපි ඉන්ෂුරන්ස් කාර්යෝ නෙමෙයි පොලිස් කාර්යෝ කියලා. ඇයි පොලිස් කාර්යෝ ආචාරශීලී නැද්ද? කට පරිස්සම් කරගනි. ආහනහන ප්‍රශ්නේදී ඔව්. ඒගොල්ලන්ට සර් මැඩම් කියන්න ඕනේ. ඔව් සර්. මට නෙමෙයි ඒගොල්ලන්ට. මේකට බල්ලෝ එහෙම ඉන්නවද දන්නේ? බල්ලන්ට සර් කියන්න එපා බල්ලෝ. ඥානි අම්මද පොල මාරයි ගෑනු ළමයා එළියටම වෙලා ඉන්නව වෙලාව හොඳයි කොබලන් කොබලන් යකඩෝ එයා තමයි ගෑනු ළමයා
අන්නේතු හිටං මම යන ඉස්සරලා ඔව් පස්සේ මරේ ඔව් ආචාරශීලී වියන් yes sir good morning madam good morning madam අපි ගිනි මකර ආරක්ෂණ සමාගමේ අපිට පුළුවන් නේ මැඩම් මැඩම්ගේ වටිනා කාලයෙන් විනාඩි 5ක් මට දෙන්න? පහක් බැරි නම් මට දෙන්න හතරක්. එහෙම බැරි නම් මැඩම් මැඩම් කියන ඕනම වෙලාවක ඕනම තැනකට බැඳලා අපි කතා කරන්න. සමා වෙන්න මැඩම්. මැඩම් අපි කලින් කිව්වා වගේ අපි ගිනි මකර ආරක්ෂණ සමාගමේ. මේ ගිනි මකර ආරක්ෂණ සමාගම ගැන යම් කිසි විග්‍රහයක් කරනවා නම් මැඩම් මඩපු දන්නවා ඇති මේ රක්ෂණ සමාගම පිහිටුවන ලද්දේ ක්‍රිස්තු පූර්ව 8 වෙනි සියවසේ චීනයේ හොයන්හෝ හෝටලේ ළඟ ඉඳගෙන නෑ හෝටලයක් නෙමෙයි හොයන්හෝ ගංගාව ආශ්‍රිතව තවදුරටත් අපි විග්‍රහ කරනවා නම් අපි මේ චීන මහා ප්‍රාකාරයේ තියෙන චීනේ චීන මහා ප්‍රාකාරයේ හදන මුල් අවදියේ මේ රක්ෂණ සමාගම යන්නේ තමයි ඒක රක්ෂණය කරන්නේ පොඩ්ඩක් ඉන්න මම තාත්තා කතා කරගෙන ඉන්න මට මේ හෙම්බිස්සාවක් ඇදලා ඒක ඉරිපහලියට නාවේ. එතකොට මේ මාත්‍ර දෙන්න. සර් අපි ගිනි මකර රක්ෂණ සමාගමේ. ගිනි මකර? සර් ගිනි මකර රක්ෂණ සමාගම කිව්වම සර්ට පොඩි නුහුරු ගතියක් වගේ එන්නේ සර්. මේ ගිනි මකර රක්ෂණ සමාගම ගැන යම් විග්‍රහයක් කරනවා නම් සර් මේ ලෝකේ පුරෝගාමී වූ රක්ෂණ සමාගමක් සර්. කොටිම කියනවා සර් ලෝකේ පුදුම අටපවා මේ පුදුම හතයි. හත පුදුම හත පපා මේ රක්ෂණ සමාගම යට තමයි සර් රක්ෂණය වෙලා තියෙන්නේ. මේක මේ අදහ ගන්නත් බැරි තරම්. මේ ගිනි මකර රක්ෂණ සමාගම සර් විශ්මයජනක රක්ෂණ සමාගමක්. අපි මේ රක්ෂණ සමාගමෙන් හඳුනා දෙන අලුත් රක්ෂණ ක්‍රමය තමයි සර් සුවාසේ රක්ෂණ ක්‍රමය. මොකද සර්? සුවාසේ. දැන් අපි කියමු රක්ෂණ හිමිකම් ප්‍රතිලාභ. ඒ රක්ෂණ හිමියා මිය යන මොහොතේම ඒ ප්‍රතිලාභ අපි ඔහුගේ අතේ තබනවා. ඒ අතේ තබා ගැනීමම ඔහු මියදෙනවා. ඒක තමයි සර් මේක සුවාසය කියලා කියන්නේ. මේක අකාය කතාවන්නේ. එතකොට මේ මිනිහා නොමැරෙනවද? මැරෙනවා. අනිවාර්යෙන් මැරෙනවා. මේ රක්ෂණ ප්‍රතිලාභයේ දැක්ක ගමන් heart attack එකක් ඇවිල්ලා හරි මැරෙනවා. ඒ විදිහට තමයි අපි මේක සැලසුම් කරලා තියෙන්නේ. ආශ්වාසේ ප්‍රශ්වාසේ සුවාසේ. ආශ්වාසේ ප්‍රශ්වාසේ නැහැ. කෙලිම සුවාසේ. Excuse me. සර් ඔය වගේ දරුණු රෝගාබාධ වලට පවා අපේ ගිනිමකර ආරක්ෂණ සමාගමෙන් අලුත් රක්ෂණ ආවරණයක් අපි හඳුන්වලා දීලා තියෙනවා සර්. සෙල් ප්‍රතිශාව සඳහා වූ රෝගයට අලුත්ම රක්ෂණ ආවරණය තමයි පත්පාඩකම. සර්ට සෙම්බිරිස්සාව වැළඳුණු ඕනෑම අවස්ථාවක අපේ පත්පාඩකම රක්ෂණ ආවරණය සර්ගේ පිටේට ළඟ ඉන්නවා. ඒක මසුරන් වටින කතාවක් නේ. ඒ කොහොමද සෙම් ප්‍රතිශාවට වෛද්‍ය වර්තා ලබා ගන්නේ? අපි සාමාන්‍යයෙන් සෙප් ප්‍රතිශාව හඳුනාම වෛද්‍ය ප්‍රතිකාර ගන්නෙ නෑනේ. වෛද්‍ය වාර්තා අවශ්‍ය නැහැ සර්. පත්පාදකම රක්ෂණ ක්‍රමයේ යටතේ අපි හෙම්බිරිස්සාව ගණනය කරන්නේ කිඹුහුම් මගින්. සර්ට යන කිඹුහුම් ප්‍රමාණය අනුව අපේ ප්‍රතිලාභ වැඩි වෙනවා. එක කිඹුහුම්කට සර් රුපියල් 100ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ වෙනවා. ලොකු වාසියක් නේද සර්? ලොකු වාසියක්. අපි සර්ට සම්ප්‍රදීෂ්‍යා කාඩ් පතක් නිකුත් කරනවා. සර්ට තියෙන කිඹුමක් ගිය ගමන් ඒකේ කතරයක් ලකුණු කරන්න. තේරුණානේ? සම්ප්‍රදීෂ්‍යාව සුව වුණාට පස්සේ කාඩ් පත අපිට දෙන්න. අපි ඒක ගණනය කරලා විශ්ලේෂණය කරලා සතියක් ඇතුළත ප්‍රතිලාභ ගෙදරටම ගෙනත් දෙනවා. මේව අපේ අම්මා මුතුන් කාලේවත් අහපු නැති කතානේ. ඔන්න ඔය විදිහට කිඹුමක් එන්න ඇවිල්ලා මග නතර වුණොත් අපි රුපියල් 50ක පාරිතෝෂිකයක් ගෙවනවා. පාරිතෝෂිකයක්. බොහොම හොඳයි. එතකොට මේ මහත්තයා වෙන්නේ නැති ගිනි මකර රක්ෂණ සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු. ඔව්. එතකොට මේ මහත්තයා? මම තමයි සා ප්‍රාක්.
සාප්‍රාක්ක. ඒ මොකද? සාප්‍රාක්ක සහකාර ප්‍රාදේශීය කළමනාකරු. මම හිතන්නේ මෙතුමාට අර කෙටි යෙදුම් ගැන අවබෝධයක් නැහැ නේ. ලා දුදේ සෞ දේ. තාතේ එමෙනම් මං ගිහලා නෑ. හලෝ. ඔව්. ඔව් ගිනි මකර ආරක්ෂක සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු තමයි ගෙදර තමයි. ඔව් එනවා. मम्मी पुटी वेड कर रही थी मैं पुलिस को पुड़ी वेड कुत्ती अत्यावश्य मंगे पास कथा कर हर हर मम कल देता हर रक्षण सामगम अभी अत्र आयु वेस्वला हम नंद सिरी की नंद सिरी ने वे बूरो सिरी नंद हरे हरे नंद सिरी की नंद सिरी ने वे गो नरको सिरी नंद सिर नंद की हुआ गो मरी वो आटे मेलू में मुन्नो ऊपर बैठ के खरीद का मन डाला दिन नहीं किला वो आगे था आता ही अरे केहूटु कहीं चे नाकुटु आका कहने कोई वो आगे मेल लव योगर हरास का प्रॉब्लम नहीं सिरी नंद को का कोई दो इन्ने මොකද යකෝ මේක කිව්වලා තියෙ මං හිතන්නේ ලව් එකෙන් අප්සෙට් වෙලා IC එකක් ගිහිල්ලාද කොහෙද ඇයි ඔයා තරහෙන් පුපුරු ගහන්නේ ඔයා නිල්මිනි නෙමෙයිද නිල්මිනි නිල්මිනි නෙමෙයි මම නිල්මිනිගේ අක්ක පද්මිනි හලෝ හරි හරි වැඩේ ෂුවර් ෂුවර් එකටම ගිල්බර්ට් කාරේ කාමරේ ඉන්නවා ගෑණික් කොහොමද කියන්නේ නෑ මේ දැන් මම මේක මොකෝගෙන් කතා කරනකොටම ඒ ගෑනුකන The number you dial is not in Pooh's queue. Nyao queue නේද? Nyao කියන්නේ Pooh's එකේ. සරණපාල Gilbert කාර්යාගේ පුද්ගලික දේවල් වලින් අපිට වැඩක් නැහැ. අපිට මිලියන chance එකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඇත්ත. දැන් බලපන් අර board එක. නොමිලේම දැන් බලඳුනානේ. හැබැයි මිනිහාගේ පොඩි කැමැත්තක් තියෙනවා අපේ මේ ආයතනය විරුද්ධ කරවන්න අර සෞම්‍ය කාන්ති නෝනා ඉන්නේ. ආ. එයා අතින්. හවන්න නේද? වැදගත් ඒක තමයි මටත් අයියා දැක්ක ගමම්ම හිතුණා මේ ඇඳුමත් වෙනස් වෙලා අයියා ඡන්දෙ ඉල්ලන්නවත් එහෙම කියන්න එපා සොමිකත මැතිනිය ඡන්දෙ ඉල්ලන්න අවශ්‍ය නැහැ අපේ ගිල්බර්ට් මුදලාලි හැමතිම දිනලා ආවරයි දැන් අපිට තියෙන්නේ ජයපැන් පානය කරන එක විතරයි අනේ ඔවුනන්ගේ මෙතුමට පින් සිද්ධ වෙන්න මං ගොඩාව හා 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 එහෙම කියන්න එපා අපේ ගෝවෙන් ස්වාමීට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමාගේ පිටෙන් තමයි අපිට හැමදාම ලැබුණේ නේ බං දුටුවයි සත්තයි ඒ ඉතින් මේ නුපුරුදු තැනක් වගේ හිටගෙන ඉන්න ආනි වෙන්න කොණංගි අපේ චන්ද්‍රලෝක මාසිනා තාම වැට ගිහිල්ලා ආවේ නැද්ද ඒක තමයි උකුන් අයියේ මාත්මේ මග බල බලා හිටියේ කොහේ හරි ස්පෝර්ට්ස් ක්ලබ් එකක මග නතර වෙලාද දන්නේ නැ ස්පෝර්ට්ස් ක්ලබ් ෂා මේ රාහු ගෙනුයි කෙහෙත ගෙනුයි මේ හෙනුරා ගෙනුයි තුන්දනා ගෙන්න මට අපලයක් තියෙනවා කියලා මගේ ලග්න පලාපලවල තියෙනවා අද නම් ලග්න පලාපල හරි වගේ එහෙමනම් අපි කෙලීම ආපු කාරණාවට බහිමුකෝ අපි අද මේ ආවේ මස්සිනා මේ චන්ද්‍රාලෝක මස්සිනාටයි
මේ සෞම්‍යකාන්ති නංගිටයි ලොකුම ලොකු ආරාධනාවක් කරන්න. අපි අපේ මේ සත්ගුණවත් ගිල්බර්ට් මුදලාලි මැතිතුමාගේ සම්පූර්ණ ආධාර උපකාර ඇතුව පටන් ගන්න යනවා අහිංසක පොදු ජනතාවට සේවය සැලසෙන ස්ථානයක්. එහෙනම් ඉතින් තැබෑරුමක් හරි රේස් පොලක් හරි වෙන්න ඇති. අපෝනේ අපෝනේ මෙතන නෙමෙයි. මේක ශ්‍රී ගෝවින් ස්වාමීගේ අනුභවයෙන් පවත්වාගෙන යන ගුප්ත සේවා මධ්‍යස්ථානයක්. නේ බං. සත්තයි. චන්ද්‍රලෝක මල්ලිට මතකයිනේ ගෝවින්ද ස්වාමීව? බුදු අම්මෝ මචං මට මොකද මතක නැත්තේ? එක දවසක් ඔය ගෙදරට සුමානකට බඩු ගන්න තුන රුපියල් 1000 ඔය පූජකයට පූජා කළා. ගෙදරට ඇවිල්ලා හූල්ල හූල්ල හිටියේ. නේද සෞම්‍ය කාන්ති. ඉතින් අපි මේ ආවේ ශ්‍රී ගෝවින්ද ස්වාමී ගුප්ත විද්‍යා මධ්‍යස්ථානයේ විරුද්ධ කිරීමට උපදෙබලට විශේෂ ආරාධනාවක් කරන්න. ඔන්නක දිහම්බා. කොමේක එකකවත් ගරු සෞම්‍ය කාන්ති මැතිණිය කියලා නැහනේ. සොමිකත කියන එක තමයි. සොමිකත? සොමිකත මගේ උගුරකට වේලි ඇත. චන්ද්‍රලෝක මාසිනත් එනවනේ. අනේ උකුන් අයියේ තරහ වෙන්න නම් එපා. උකුන් අයියා තව මේ කමියුනිකේෂන් සෙන්ටර් එකක් විරුද්ධ කරනවායි කියන්නේ. මං එනවා විතරක් නෙමේ ඕනම සපෝට් එකක් දෙනවා. අනේ මේ වට නම් මගේ කිසිම අනුබලයක් නැහැ. ඔබතුමාට අපේ මේ වැඩේ ගැන හරියට තේරිලා නැහැ වගේ. මේකත් එක්තරා ආකාරයක කමියුනිකේෂන් සෙන්ටර් එකක් තමයි. යකඩෝ ඒ කියන්නේ දැන් ඔය කමියුනිකේෂන් සෙන්ටර් වලින් කරන්නේ ඈත පළාත්වල ඉන්න පිටරටවල ඉන්න ඥාති මිත්‍රාදීන් ටෙලිෆෝන් කෝල්ස් මගින් මුණගස්සන එකනේ. ඔව්. ඉතින් අපි මෙතෙන්දී කරන්නේ අපෙන් ඈත්ලා ගිය මළගිය ඥාති මිත්‍රාදීන් ඒ ආකාරයෙන් මුණගස්සන එක. හොඳයි දැන් කවද්ද ඔය විරුද්ධ කිරීම කරෙන්නේ? ලබන ඉරිදා උදේ 9:09ට යෙදෙන සුබ මුහුර්තියේ. කෙමුර දවස් නේවා. එහෙම නෙමෙයි උකුන් අයියේ. මේ වැඩේට සෞම්‍ය කාන්තියෝ මේකන් යන්න. මොකද අපේ ගෙදර කාමරයක් කුලියට දෙනවයි කියලා පත්‍රය දාපු දැන්වීමට තාම සෙනගෙනවා. ඉතින් මං ඉන්නෙපා ඒ ගෙදර. සොමිකත ඔයා යන්න වැඩේට. මාත් ඔය අපේ මැරිච්ච ආච්චිට හරි සීයට හරි කෝල් එකක් ගන්න ඕන වුණාම එන්නම්කෝ ඔය කොමියුනිකේෂන් සෙන්ටර් එකට. මම මේ බොහෝම කරුණා මෛත්‍රී පූර්වකවයි මේ කියන්නේ. ඔබතුමා ඔය ආකාරයෙන් කටවරද්ද ගන්න එක නම් හොඳ මදි. ඔබතුමාට මේ පිළිමද හත්තතාවේ ළඟදීම වැටේ. එහෙමනම් මැතිතුමා සහ මැතිණිය අපේ ශ්‍රී ගෝවිස් ස්වාමීන් වහන්සේගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් කියලා අපේ මේ උපසිද්ධමත් දත්තාන කවුරුත් එක්කලා වාඩි වෙන්න. අපි දැන් මේ ගුප්ත විද්‍යා මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට යන්නේ. දැන් කවුරුත් එක්කලා මේ වැඩේ හරියනවා කියලා හිතේ තියාගන්න ඕන. හරියන එකත් හරියනවා. සාන්ති සාන්ති සාන්ති. දැන් ඔය මේ කවුදර මලගිය පරානකාරයෙක් ගෙන්නන්න ඉන්න කෙනා කවුරු කවුද ඉන්නේ? අනේ අයන ඉස්සර දෙන්න වාඩි නතර. ශාන්ති 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 ශාන්ති. වැඩේ හරියනවා. දැන් මෙන්න මේ බුලත් කොලේට රුපියල් 110යි 710යි තියලා පඳුරු ඔප්පු කරන්න. මේ මාර්ණේ 100ක් තමයි තියෙන්නේ. ආ කමන්නේ දෙන්නක කමන්නේ 100 වුණත් කමන්නේ. මොකද ශ්‍රීමත් ගෝවින්ද ස්වාමී තුමා කියා සිටිනවා මේ අවුරුදු සමය නිසා 10%ක වට්ටමක් ගන්න කියලා කමන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන්
මලගිය පරානකාරය ගැන සිහිපත් කරගන්න. දැන් ඔය මලගිය පරානකාරය අවුරුදු කීයක් වෙනවද මිය ගිහින්? දැන් අවුරුදු 20ක් විතර. අවුරුදු 20ක්? බොහොම වැඩි බොහොම වැඩි. කලින් මැරලා දිනා වැඩි. අර ප්‍රශ්නයක් නෑ කමන්නේ කමන්නේ බොහොම අමාරු වුණත් අපි කමන්නේ ගෙනලා දෙනවා පරානකාරයව. ඔමින්. අවුරුදු 20ක් වෙනවා ස්වාමීනි. ශ්‍රී ගෝවින්ද ස්වාමී නමං අභිප්‍රාය විස්ස සිද්ධාංග මස්තකම් පරලෝක ප්‍රාප්තං ඥාති සංගං ප්‍රාදුර්භූතං ආකාශ මණ්ඩලෙන් ශ්‍රී ගෝවින්ද ස්වාමී බලෙන් අප්‍රමාදේන වා 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 අපේ ගුරුදේව ඒ ඥාතියගේ පරලෝක නම්බර් එකට කෙලින්ම ඩයල් කරා මේවා ID ඕ කෙලින්ම පරලෝකට කතා කරන්න පුළුවන් ඩිරෙක්ට් ඩයල් ඉන් ෆැසිලිටිස් තියෙනවා ඒකට කියන්නේ PDDD හරිද මන් දන්නේ දැන් ශාන්ති 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 හා එහෙනම් උඹලටත් අවුරුදු 20කට පස්සේම ආව මතක් වුණා ඈ මම හිතුවා කවදා හරි උඹලට මාව මතක් වෙයි කියලා ඉතින් කියපන්කෝ ඊට පස්සේ මොකද්ද වුනේ කියලා ඉක්මනට කතා කරන්න නැතත් ඥාතිය යයි අපව ගියොත් නම් අපව ගෙන ගන්න බෑ හොඳේ මේ කවුද කතා කරන්නේ ඈ කවුද කතා කරන්නේ කියලා ඇහුවා ඒ කියන්නේ උඹලට මාව හඳුරා ගන්න බෑ ඒක හරි උඹලා මම ජීවත් වෙලා ඉන්න කාලේ උනත් මාව අඳුරුවේ නැහනේ ඉතින් දැන් කොහොමද බලා අඳුරන්නේ මාව ඥාතියගෙන් අහන දෙයක් ඉක්මනට අහන්න මොකද පරලෝකේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ උදාහක් මහන්සි පිට ඔය ඉන්නේ කේන්දියන්නත් පුළුවන් ඉක්මනට අහන්න මේ දැන් කාගේ කටහඬ වගේද ඔය ඇහින් හරියට අපේ ජේමිස් මාමගේ කටහඬ වගේ ඔව් ජේමිස් මාමා ඇයි දුවේ උඹ මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ උඹ මගෙත් එක්ක තරහද දුවේ ඒ වුණාට මේ ජේමිස් මාමා තවදාවත් උඹත් එක්ක තරහ වෙන්නේ නැහැ දුවේ උඹට මං ආදරෙයි මගේ රත්තරන් දුවේ අනේ මටත් වෙච්ච වින්නෙයක් ඇයි ඉතින් ජේමිස් මාමත් එක්ක කතා කරන්නේ නැත්තේ ඒ කටහඬ නම් ජේමිස් මාමගේ තමයි. ඒත් අපේ ජේමිස් නම තාම මැරිලා නැහනේ. ඈ ගෙදර කවුද? ගෙදර කවුද? Good morning. Good morning. ඉතින් ඔයා කොහේ ඉඳන්ද කොහෙද වැඩ කරන්නේ මේ ගෙදර කවුරුත් නැද්ද ආ කෝ මිසිස් එහෙම මිසිස් මේ ළඟට දුවලා එන්නේ කියලා ගියා ළඟට දුවලා එන්න ඔව් මේ ඒ කියන්නේ එයා කෙටි දුර දාව නේද කෙනෙක්ද කෙටි දුර නෙමෙයි එයා හුඟක් වෙලාවට මගේ පැත්තට හෙල්ල වීසි කරන්නේ ඉතින් අපි ගෙදර හෙල්ලක් නැහනේ ඉතින් කොස්ස තමයි වැඩිපුර එන්නේ ඉතින් මේ ඔයාගේ ඔය සුන්දර කටහඬ අවදි කරලා කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක් මේ කියන්න ලැජ්ජෙන්න එපානේ කියන්නකෝ මගේ ගම මැද මහනුවර මෙත මහ මේ මම කොළඹ ජොබ් කරන්න පටන් අරන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඒත් ඉතින් මෙච්චර කාලෙකට තාම හරි බෝඩින් ප්ලේස් එකක් හම්බුන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ විවෘත හදවතක් තියෙන කෙනෙකුගේ ගෙදර අගුල් දාක් කාමරයක්. මිස් හොයා හිතාගන්න ඔයා නියම තැනට ආවේ කියලා. ඇත්තටම ඉතින් ඔයාට මෙච්චරකල් ඔය වගේ කාමරයක් හම්බුනේම නැද්ද?
मिस्टर चंद्रालोक मट हमुने अगुल दाप हदवती नागी गिदर विवृत कांबर मगे पूर्व वासनावागे श्रीदेवी के मेकेदरी कांबरिया दुनह मेकेदरती मूसल काम मुस्पे काम तुष्णीम भूत किरीने दंगीन हुआ चंद्रालोक दम मगित डी फीसर वगे दुना चंद्रालोक हेलो चंद्रालोक मुना गिदरट वेला करा मं मनाहरी दे मम्मगे श्रीदेवी के दिनवा मगे विवृत हादी आयमा बलवामको अनेयो गुरुतुमा अपिट तव सरयक बलागन्न पुलुवन वेयिद ओव तव सरयक उत्साह करला बलमु वेंद गन्न हां श्री गोविंद स्वामी अधिष्ठान बलयेंद चंद्रालोक ऋतुपाट अंधगत मानविकावक समुहिताम समीपिंग अल्लाह पसल्ला पेदी न पिन्नुम करना मेतनिया ओ देंगे मानविकाव चंद्रालोक के बिल्ले एल्ली हादु अक्किल लबा पिन्नुम करना मेतनिया ना ओ इत्पालक बला देना ठे मामा निकट
මගේ හිතේ පුදුම විදිහට ඇඳිලා තියෙනවා. හරි හරි හරි. මං අහලා තියෙනවා ඕනෑම යුවතියකගේ හිතේ තමන් ආදරය කරන සිහඳ කුමාරයාගේ රූපේ බලකතු චිත්‍රයක් වගේ එයාගේ හිතේ ඇඳිලා තියෙනවායි කියලා. එහෙම දෙයක් නෙවෙයි අනේ මෙතන තියෙන්නේ. එහෙනම් කොහොමද දෙයක් දන්නේ? ඉස්සර අපේ ගෙදර හිටියා ඔයාට වගේම ලස්සන ඇස් දෙකක් තියෙන නහයක් කටක් තියෙන පූසෙක්. මොකෙක්? පූසෙක්? ඔව් අනේ. ඒ පූසට අර දැන් තියෙන මොකද්ද මේ කැට් ෆීවර් කියන ලෙඩේ හැදිලා අකාලේ මැරුණා. එතකොට ඔහේ කියන්නේ මං පූසෙක් කියලාද? යනා නේද? යනා නේද? යනා. බලාගෙන ගියාම ඔහේ පූසෙක් නෙමෙයි පිස්සු පූසෙක්. බලන් පූසෙ යන්න. චිප් පූසෙ. චිප්. පූසෙක්. පූසෙක්. चंद्रलोक चंद्रलोक अंतिम नरक ఏమకు ఈయ ఇరిదా ఈయ ఇరిదా నేన్నం ఇతహకో గీనక ఈయ ఇరిద మచం సౌమకాంతి గియా అంజనమక్ వియృత కరందే కేలా మన్ తనియమ గెదర హితి ఓ ఒయ వేళ మచం అపి అర తాంబరే కులియట గండ ఆవన్నే బం గిన్నికి కిలియక్ వగే లస్సన కెల్ల నే ఇతి యాకో హే మమతిన్ కిత్ గెదర తనియమ హిట పిందా మమతిన్ తొల కట దిగేరల లస్సన టేకిల్లత ఏ కథా కలా ఆ కథా కలా हाँ इधर एक ऐसे का अंजन में आपे क्या है इधर पहले नहीं बा नहीं विश्वास कर पंग एक ही लंदन ही थी ऐंधु में पाठ पावा अंजन में पड़ी ला पट्टा पाल बोल अंजन में को मत कहने के अंदर कहीं ऐंधु मुल्ला पाठ किया ने हाँ अंजन में ब्लैक एंड व्हाइट नहीं उस दाने पंग दंग अंजन डिजिटल तो किया ला समाहित है यान्यां टीवी का कलर स्विंग ने थी इना नोन महत्या पास के द्रव्य लोहों तो जल्लिया कलर ने थी पास से होंदे पास से හරිකේන් කුණාටුව වගේ විනාඩි 5න් ගෑණි ගෙදර හොඳ වෙලාවට ගෑණි එන්න කලින් අර කෙල්ල ගියා ඒ කියන්නේ මේ සුරූපී කාන්තාවට ගෙදර ඉඩක් දෙන්න නෝන මහත්තයා අකමැති වුණා එයාට විතරක් නෙමෙයි බං මටත් ඒ සින්දුව තමයි හැබැයි මචං මට තියම් පොඩි සැකයක් තියෙනවා ඔය ආපු කෙල්ල ගැන ඇයි මට පේන්නේ මේ කෙල්ල ආවේ කාමරේ කුලියට ගන්න නෙමෙයි මක්කරි වෙන උප්පර වැට්ටියකට උප්පර වැට්ටියකට හ්ම් ඒ මොකද එහෙම කියන්නේ සමහර විට කවුද බන් දන්නේ මේ කෙල්ලව කවුරු හරි උගන්නුම් බහකට එව්වද කියලා ප්ලෑන් කළා එහෙමනම් ඒක සීරියස් කේස් එකක් චන්ද්‍රාලෝක මහත්තයා අපි අහලා තිනවනේ ඉස්සර කාලේ ඔය ජප කරලා පිල්ලි එහෙම ගෙවල් වලට එවනවයි කියලා දැනුත් ඉතින් එහෙම නැති වෙන්න බෑ එතකොට උඹ කියන්නේ ඒ ආවි මොහිනී කියලා නෑ දැන් ඉන්නවා මොහිනීලට වැඩිය වෙනත් වෙනත් අය රෝහිණී සුභාෂිනී ආකර්ෂණී වගේ අය. ඒ කියන්නේ මන්ත්‍ර බලෙන් එව නැහැ. නෑ නෑ නෑ. සූස්ත්‍ර බලෙන් එවන්නේ සූස්ත්‍ර බලෙන්. අපි කැන්ටිමට ගිහලා තේ එකක් බොන ගමන් කතා කරමු. අද උදේ මට තේ එකක්වත් නෑ බං. දත් මැද්දද? දත් මැද්ද තේ නෑ. මේ වගේ හොඳ මාතෘකාවක් කතා කරන්න අපි යනවාද කැන්ටින් එකට? අපි යමු ක්‍රිෂ්ණ විලාස් එකට. ඊට මම බෑග් එක දෙලා එන්න. රයිට්. ක්‍රිෂ්ණ විලාස් Thank you.
क्रीम का අතින්ද ඔව් අතින්ම ගන්නේ ඇත්තද එහෙනම් ඉතින් නෑවුවත් කමක් නෑ යන්න මේ කමක් නැද්ද මෙතන no problem මේ ලෝෂන් එක ඕනි වෙනකදී 1 මිනිත් ඇතුළත ගන්න පුළුවන් ඇත්තද එතමණියකුත් නෑ ඇඟි වලටත් හරීම සුණුතුයි ගන්න 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 නිමිතල මඩ පොඩද තද තද අර ෂොක් ගන්න 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 හැමදම ඔයා මගෙත් යන්නේ මේ රැවුල ගන්න එපා ගල් වෙයි ඔයා පොඩ ගන්න යා ගන්න නේ මොට මේ 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 ඇයි ඔයගොල්ලෝ අපේ මූණේ ක්‍රීම් ගන්නේ ඔයගොල්ලෝ ක්‍රීම් දන්සලක් දාලාද දන්සලක් නෙමෙයි ඒත් මේක සෝෂල් බෙනිෆිට් එකක් මේකට සිංහලෙන් කියනවලු සමාජ උකාරය කියලා මොකක් සෝරි එක්ස්ට්‍රීම්ලි සෝරි සමාජ උකාරය නෙමෙයි සමාජ සත්කාරය සත්කාරය මට නම් පේන්නේ මේක විප්‍රකාරයක් වගේ අපි නම් ඉමෝෂන් එක අහලා නැහැ ඒ වුණත් මේ හිරු වෙලි තියෙන අල්ට්‍රා වයලට් රේන්ජස් වලට ඔයාලගේ මුණේ තියෙන සෛල පිච්චෙනවා කියලා අලුතෙන් හොයාගෙන තියෙනවා ඒකට තියෙන හොඳම පිළියම තමයි අපි මේ කැසෙන්ඩර් සන්ස්ක්‍රීන් ලෝෂන් එක මුණි ගල්වන එක අත් මේ කරන්නේ අපි කැසෙන්ඩර් සන්ස්ක්‍රීන් ලෝෂන් එක වලට හඳුන්වනවා දීමා හැබැයි අපි නම් අහලා තියෙන්නේ මේ ලෝකෙට ජීවය ලැබෙන්නේ හිරු genuයි මව් කිරි වලුනුයි කියලා මව් කිරි සෝරි අපි නම් මව් කිරි බිව්වේ නැහැ මොකද අපේ වයසේ හුඟක් අයගේ අම්මලා මව් කිරි දුන්නේ නැහනේ රූපේ කැත වෙනවා කියලා තවත් හුඟක් අම්මලා රට ගිහිල්ලා ඒක නිසා අපි නම් පුංචි කාලේ ඉඳලම බිව්වේ ටිකිරි දැන් මේ ඕගොල්ලන්ගේ ගෙවල් වලද මේ ක්‍රීම් හදන්නේ මේගොල්ලන්ගේ තාත්තලා වෙන්නේ නැති මේ මුදලාලිලා මුදලාලිලා අයියෝ මුදලාලි හිට ඉස්සරනේ මේ සන්ස්ක්‍රීන් ලෝෂන් එක මල්ටි නේෂනල් ප්‍රොඩක්ට් එකක් ලෝකෙ ගොඩාක් රටවල හදනවා එතකොට ඔයාලා අපි මේ ක්‍රීම් එක ගැන සේල්ස් ප්‍රොමෝෂනල් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා එච්චරයි මොකද මෙයා ඒකට සිංහලෙන් කියන්න කිව්වේ අර මොකදනේ අල මුණාලද අල ඉන්නල අර්තාපල් අල කුකුලල හොඩලල නෑ නෑ ඊයල නෙවෙයි මේක අල්ලවි ප්‍රවර්ධන වැඩසටහනක් එතකොට ඔයාලා මේවා හදන කම්පැනිත් වැඩ කරන්නේ අපෝ නෑ අපි 얘ගෙන මුකුත් දන්නේ නෑ අපි වැඩ කරන්නේ වෙන තැනක අපි මේවා ප්‍රොමෝට් කරන්නේ කුලියට අපිට ඒකට දවසකට 1000 පේ කරනවා අද අපි ඔයාලට ක්‍රීම් ගන්නවා හෙට අපි බටර් කම්පැනිත් එක්ක එකතු වුණොත් බටර් ගන්නවා ඥානේ උඹ කියපු පිල්ලි කතාව හරි වගේ මොකද මේ අපේ ගෙදරටත් එවලා තියෙන්නේ මේ වගේ පිල්ලි තමයි නංගිලා මේ ඔය වැඩේ ඔහොම දිගටම කරගෙන යන්න නිකන් ඉතින් අතපය හකුලගෙන ඉඳලා වැඩකුත් නැහැනේ මොකක් හරි රසාවක් කරන්න දෙපැයි ඔහොම දිගටම කරගෙන යන්න හොඳයි then everything is okay thank you so much बाय 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 पोड़ी पोड़ी वैडती बेन बाव ओये देन नागे दान्ने मी मामा देन नम एल किरीवा आगे क्यों कवि बल बिंदी एत अद आप वेतींदागे आवक कवि वदन मुआगत वेडी वागे
පිට නොවන හැඩයි අද හසනම් වාගේ කවියේ රසය ලොව කවදත් අසමානයි එනිසා අවසරය උදුරාගත් ගානයි හෙනහුරු උඹට ලං වීදැයි අඩමානයි අයියෝ හෙනහුරත් නම් දැන් අවසානයි සීසී ලොක්කවලියට එයි අපි එක්කා ඌසා වගේ හිටියට මෙතුමත් කොක්කා අපේ කවි හපංකං අද හැම දැක්කා එහෙනම් අදට අපි පිට වෙන්නද කොක් ලොක්කා 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 विश्वास करना विश्वास करना भय थी भय कौर यको मेक गुप्त सेवा मध्यस्थान अन्न हेम कथा कर गुप्त सेवा मध्यस्थान बल्ल बेदल कोई मंत्र जप करना हटे है मंग इन्ना बपल इस මම කෙල්ලාවත් මොකක් හරි ෂේප් එකක් දාන්න. කරන මගුල ඉක්මංගල කරපන්. හරි හරි හරි. ස්වෙන් ඉඳ මේ නේ නේ පොල් කමන්ක. යන්න තුන. ආකාංග කාංග स्वाते से देवा नमः ओं नमः दरुवा पेमिनि कारणे कियंड ज्ञान सेनेट अंजनम बलागा ज्ञान सेनेट अंजनम नेद ज्ञान सेन ज्ञान सेन नमः ज्ञान सेन नमः ज्ञान सेन नमः सत्य सिद्धं सत्य सिद्धं ओं नमः ओं नमः हरी 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 हरी
දරුවා කිසිදෙකට බය වෙන්න එපා. ඒ භාණ්ඩය තමන් සඳක වෙනවා. ඔව්, ඔව්, ඔව්. මං සඳක වෙනවා? ඒක මං පොලිසියට කේස් එකක් නේ. ඈ? දරුවා වාචාල කතා කියා දෙවියන් කොබඩ කරනු. මේක දේව කීමන්. දේව කීමන්. බලවයි මාමේ දෙන්න එකක් ඇවිල්ලා මේ වලට දැම්මේ. යන්රා ලෝකයා. हाँ गुड इवनिंग मिस मैं पोड़ी वड़ा मठ में विवेक गाने वेला वक्त है मगे मगे वेड़े कल दे वेड़े क्यों मगे साली मठ मगे रुपया दाह दे मठ यानी तीन मेगा मिस वेड़े मैं अपे लोग अते मारू का खी अक्त मेल आए ने वाट लगी ना पास मेरे गाने बेड़ी ඔයා මගේ සල්ලි ගෙනත් දෙනවද නැත්නම් මම ඇතුළට යන්නද ඇතුළට එන්න බා ඇතුළට එන්න බා අම්මෝ මේ ලොක්ක මේ වෙලාවේ යෝගී ව්‍යායාම් වල යෙදලා ඉන්නේ යෝගී ඔව් වියෝගී කියේ යෝගී ව්‍යායාම් වල යෙදලා ඉන්නේ හැබැයි ඉතින් එහෙම වෙලාවට ඉන්නේ නාන කාමරේ ඇඳුම් පිටින්ම තමයි කමන්න නැත්නම් යන්න යත් අනේ මොකද්ද මට මේ වෙන්න යන්නේ චන්ද්‍රාලෝක මහත්තයා මං කොහොමද මේකෙන් ගැලවෙන්නේ දරුවා දුක් වෙන්න එපා. ඒ භාණ්ඩ ඉතා ඉක්මනින් උපසන්ත කරනවා ඇති. මේ හොඳ හිතින් ඔය මනුස්සයාට එළියට එන්න කියලා. නැතිනම් කඩාගෙන බිඳගෙන මම ඇතුළට යනවා. මල්ලා ගැලියයි. හැබැයි මං නර්ග ගෑණි කියන්නේ පා. බඩු මුට්ටු ඔක්කොම කුඩු කරනවා. අනේ අම්මෝ. මෙයා අංජනම් බලෙන් අර කෙල්ලව මෙහාට ගෙනල්ලා. මොකටද යකෝ වඩන්නේ? පරිච්ච මොරිස් බයිරියක් වගේ කපහිටකෝ දැන් ඒ කෙල්ල ආපු ගමන් එදා සිද්ධ වෙච්ච දේවල් සේරම මෙයාට කියයි ඊට පස්සේ මෙයා ගින් සෞම්‍ය කාන්තියේ කනේ තියයි මම ඉවරයි මාත්‍යරයි අංජනම අංජනම සෑහෙන තුරුදි ගියානේ අපි අන්නන් දරුවා දරුවා එම හිසපින් ගොස් දෙවියන් කෝපන කරනු ඒ නිසා අඳුර වශයෙන් රුපියල් 1000කුත් රුපියල් 10කුත් හත්දහයත් බහනු හරි ඉස්තරම් ගොවි නව පැහැදුරින් පිට වෙයි යනු මාමි මාමි නෙමෙයි යකෝ සාමි සාමි කොච්චරද රුපියල් 10කුත් රුපියල් 10යි 7000ත් බහනු පැහැදුරින් පැහැදුරි පැහැදුරි ඇඩ්වාන්ස් ගත්ත සල්ලි තියෙන්නේ මේක දුන්නොත් සුමාන දෙකක් විතර කන්න හම් වෙන්නේ බොන්න හම් වෙන්නේ මගේ චරිතන හොදත් කරන්න දෙයක් නෑ මහත්මාගේත් ඉන්නේ බාගයක් දෙනවද බාගයක්ම දෙන්නේ නෑ යකෝ 10ක් නේ මේ කරපිට බාගයයි ඔබ බාගෙ මාමි සාමි ඕ මෙතනින් මට නෝ මම හිතමු මං අල්ලන්නේ ඔවා ඕ පාපා 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 කියලා පෑලදෙන කොහෙද සාමි මේ පැත්තේ මේ පැත්තේ මොකද මේකේ තේරුම මොකද මේ මට දෙන්න තියෙන සල්ලි වලට බොරුවට හොර කොටන්නේ මම මෙතන අල්ලනවා හොඳ ජල්ලියක් ජල්ලියක් ඔව් බල්ලත් නොකන සල්ලි අපි ලොස් නෑ මිස් ඔය තියන්නේ අරගන්න රුපියල් 10යි රුපියල් 10යි 7000ක් තියෙනවා පොලිය නේවා හැත්තමයි මං හිතුවේ මේ ඕගොල්ලෝ බොරුවට මාව බය කරන්න කිව්වා කියලා අපි කර දුන් ගුරුකමක් වඳුර නැත මිස් මිස් වන්නේ නැත මිස් නේවා අද්දුටුවයි සත්තයි कंप्यूटर क्लास ඒ තරම්ම වටිනවලු එහෙනම් හොඳ වංශවත් චරිතවත් බලු මහත්තේ ගොවලන්න පෙඩිග්‍රී දන්නවද සෞම්‍යකාන්තේ පෙඩිග්‍රී කියන එකේ තේරුම මොකද්ද කියලා මොකද්ද පැටිගිරිය පෙඩිග්‍රී කියන්නේ පැටිගිරිය වංශවත්කම එතකොට වල් බල්ලන්ටත් පැටිගිරියක් තියෙනවා ඈ මේ බලන්නකෝ මේ තාත්තා කියන දේවල් අපිට පුළුවන් පුතේ ඔය තාත්තාගේ කට නවත්තන්න ඇත්තටම අයියෝ ඒ විදිහට මිනිසුන්ට අපහාස කරන්න යා ඈ සෞම්‍යකාන්ති දැන් මේ සර්ටිෆිකේට් එක මිනිහෙකුගේද බල්ලෙකුගේද හරි හරි ඉතින් මේක නම් බල්ලෙක්ගේ තමයි ඒ වුණාට බලන්නකෝ අනේ මේ බල්ලා හොඳ වංශවත් පෙළපතකින් එන එක්කෙනෙක් නේ මේ බලන්න
එයාගෙ තාත්තගෙ අම්මගෙ ඉඳලා පෙළපත් පහක විස්තර හුඟක් සවිස්තරව ලස්සනට ලියලා තියෙනවා. මේ සහතික කරලා තියෙන්නේ. ආ මේ බලන්නකෝ. මේක රෙජිස්ටර් කරලා තියෙනවානේ. යකඩෝ අපේ උප්පැන්නේ පැටිගිරිය තියෙන්නේ ඒක પરම්පරාවයි. මේ බල්ලගේ પરම්පරාව පහක පැටිගිරිය ලියවිලා තියෙනවානේ. ඒක රෙජිස්ටර් උත් කළා. අනේ අම්මපා අපි බල්ලන්ට හැදියාන්තයි. අනේ කාලේ වනේ වාසි. මේ බලන්නකො මේ මම මේ කීවර් ගෙන යනකොට දැක්කේ. මේ බල්ලගේ තාත්තා යුඑස් සාමි බලු ප්‍රදර්ශනයකදී එයාට හම්බෙලා තියෙනවා රන් පදක්කමක් මේ. මේ බලන්නකො එතකොට එයාගේ ආච්චි මැරිලා. නේ විහිළු කරන්නේ නැතුව අහගෙන ඉන්නකො. එයාගේ ආච්චි ජර්මනියේ පවත්වපු සුනක රේස් එකකදී දුවනකොට මැරිලා. ඒක මරණ සාතිකයක්නේ. මේ සුනක රේස් එකදී පිට පිටම කප් 3ක් කරගෙන තියෙනවලු. මේ බලන්නකෝ මිතුකඩ මීමුත්ත නිල සුනකෙක් විදිහටත් ඉඳලා දිනන බකින්නන් මාලිගාවේ. හරි ශෝක්නේ අනේ. බලන්න සෞම්‍යකාන්ති ඔය බල්ලගේ ආච්චිගේ සීයාගේ මොකද ලව් එෆයර් මොකද තියෙනවද කියලා? අනේ යනා සෞම්‍යකාන්ති යන්න. කොයි දීපංකරේ හිටියත් බල්ලා බල්ලාම තමයි. ඕනම බල්ලෙක් පඳුරක් දැක ගමන් පඳුර මුලට කකුල් තුනෙන් ඉඳගෙන අර යූරියා ද්‍රාවණය දානවා. කාච්චිය පිච්චියට ගියත් බල්ලෙක් ඇඳුමක් අඳිනවද? මොකද යකෝ මේ? ඈ? මේනම් මේ මොකද අඳන්නේ? ඈලා මේ. ඒ බල්ලා ඔය ළමගේ බාප්පද නැත්නම් මහප්පද? ලන්නකෝ ඔයාට ඔය කිසිම දෙයක් තේරෙන්නේ නැති හැටි. මේ දරුවා මේ තකහණියක් මේ සහතිකේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට මේක පෙන්නලා අපිටත් මෙහාට හොඳ බල්ලෙක් ගමු කියලා කියන්නේ. ආ නිකාන් දරුවගේ ඉතින්. ආ ඩෙඩ 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 මට යන්න දැන් නෑකෝ තේරුනේ. අම්මලා දුවල එකතු වෙලා මේ ගහව ප්ලෑන් එක මොකද්ද කියලා. ආ ඩෙඩ 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 ආ හරි හරි හරි. දැන් ඔය වංශවත් රජ බල්ලෙක් කීයක් විතර වෙයිද? දුවනම් කියන්නේ වැඩි ගාණක් වෙන එකක් නැහැලු. කීයක්? මේ වගේ පෙඩිග්‍රි සර්ටිෆිකේට් එකක් තියෙන සති 6ක විතර බලු පැටියෙක් ගන්න පුළුවන්ලු. 260 වහකට විතර? 20ද? සමතිකයක්වත් ගන්න බැරිද? මේ රුපියල් 10000ක් විතර තිබුණොත් නම් 10000? 10000? මේ අපේ අප්පච්චි දන්නව නම් එහෙම වලෙන් නැගිට ලැබිලා මම කන්ට තුනක් ගහලා ආයෙ වලට ගිහින් නිදා ගන්නවා. මේ චන්ද්‍රලෝක මේ ඒ දවස්වල පිටසර ගම්බද පළාත්වල වගේ මේ පළාතේ ජීවත් වෙන්න බෑ. මේ පළාතේ ජීවත් වෙනවා නම් මෙහෙට අනේන වැදගත් මිනිස්සේ කාපු වෙලාට පෙන්නන්න මේ වගේ සහතිකයක්වත් gedera තියෙන්න ඕනේ. ඉතින් ඔච්චරම පෙන්නන්න ඕන නම් අර අල්මාරියේ පුස්කකා තියෙන මගේ උපාධිජාතිකේ ඒක පෙන්නනවා කො. අපෝ දැන් කාලේ කවුද ඒව ගණන් ගන්නෙ? අඩු ගන්න මේ වගේ සහතිකයක් තිබ්බොත් නම් ඒ වගේ සහතික 10කටත් වැඩිය වටී. මේ ඔන්න අනම්මනන් නවත්තලා නිමෙ දරුවගේ හිත හදන්නත් එක්කලා අපිත් ඔන්න ඔය බලු පැටියෙක් ගමු. හා 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 හරි 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 මාත් එකක වෙන්නම් කොහෙනම්. හරි හරි අනේ අම්මපල්ල මටත් උපාධි සහතිකේ නැතුව මේ පෙඩිග්‍රී සර්ටිෆිකේට් එකක් දුන්නා නම් මාත් හොඳ වංශවත් රජ බල්ලෙක් තමයි. ගෙදර කවුද? ඥානසේන මහත්තයා ඉන්නවද? අවුදේ උදේ පාන්දරම දවල්ම මස්ත බාදු කරන්න ආවේ කාලා කන්නියා. තමුසලේගේ ගෙදර කැලෙන්ඩර් එක කොල හැල්ලද? මම කිව්වේ 25 ඉඳන් පස්සේ එන්න කියලා නේද බූරුවෝ කිරිසල්ලි ගන්න. තෝ දන්නේ නැද්ද මම මාස් පරිකාරයෙක් කියලා? ඥානේ මම. ඔබට තමයි බූරුවා මම මේ කියන්නේ. මම බං. අනේ හත් වලාමේ චන්ද්‍රාලෝක මහත්තයා. අනේ සෝරි වෙන්න ඕනේ උදේ පාන්දර බූරුවා කිව්වට. මේ මොකෝ කන්තෝර යන ගමන් නේද මෙහි මොකෝ? කන්තෝර යන ගමන් තමයි. මං ආයේ වැදගත් වැඩකට. කෝ ගෙදර නෝන නැද්ද? ඈ? අද මං බැචුල. ඒ කිව්වේ? ගමේ ගියා පවුල. ඒකනේ මං මේ ෆ්‍රී බර්ඩ් වගේ ඉන්නේ. මං ඒත්වල මොකಾದ මට ඥානසේන මහත්තයා කියන්නේ කියලා බැලින්නම් මූනේ. කවන්නේ කවන්නේ මේ පවුලේ ඉන්නවා කියලා හිතලා නේ මට මහත්තයා කිව්වේ. කවන්නේ මම ඔෆිස් එකේදී මහත්තයා කියනවා ගෙදරදී මට මහත්තයා කියනවා. හරි දැන් මොකෝ කේස් එක? දැන් මේකයි මචං මට ඕන කරලා තියෙනවා හොඳ උසස් වර්ගයේ බලු පැටියෙක්. අහලා පහලින් මොකක් කමන්නේ. උඹ දන්න තැනකින් නම් වඩාත් හොඳයි. ඒකයි මම මේ උඹව හොයාගෙන ආවේ හදිසියෙම.
මොකද්ද උදේ පාන්දරම හැදිච්ච බලු කුලප්පුව මට නෙබේ බං සෞම්‍ය කාන්තයි දුවටයි හැදලා තියෙන බලු කුලප්පුව ඒගොල්ලන් තෝරනලු උසස් වර්ගයේ පිටරට බලු පැටියෙ එහෙම එකෙක් ඉදින් නිකන් ගන්න හම්බෙන්නේ නැහැ සෑහෙන ගාණක් ගෙවන්න වෙයි කවුද බං කිව්වේ නිකන් කියලා කවුද කිව්වේ දැන් බලපන් මිනිස්සු කතරගම සිරිපාදේ හුම්මානේ එතකොට ලෝකාන්තය යනවා යනවා කණ්ඩ කියනවා හිතහන්කෝ දැන් ඔය යනකොට ගෙදර ඉන්න බල්ලු වරන් යනවාද ඔබට තේරෙන්නේ නැහැ නේ පොඩි ළමෙක් වගේ නේ හරි මේ ළඟ ගෙදරක බිස්නස් කාරේ දවස් පහක ට්‍රිප් එකක් ගියා තියෙන්නේ ඒ ගෙදර ඉන්නෝ බල්ලු හැබැයි වැඩ කාරියොත් ඉන්නෝ අපි කෝකටත් පොඩි විසිට් එකක් දාමු හරි හරි සඳාලක මාත් හොඳ වෙලාවට මාව හොයාගෙන ආවා ඒකනේ බං මං හදිස්සියක් වුණාම ඌමනාවක් වුණාම උඹවම හොයාගෙන එන්නේ ඒක හොඳයි ඒක හොඳයි දැන් මම මේ උපකාරය කළාම චන්ද්‍රාලෝක මහත්තයාත් මට ප්‍රතිඋපකාරයක් කරනවනේ ඈ මොකක් හරි ද්‍රාවණයක් හරි මොකක් හරි ප්‍රයෝගික කරගෙන අඩු ගානේ මේ අලිහඬ තේ එකක් හරි එතකොට ඉතින් මට පුළුවන් නේ අද බැචුලෝ වගේ ඉන්න නිසා අවස්ථාමේ බලු පදමින්ම ගෙදරට එන්න හරි හරි අයියා නතර බලන්න යන්න මොකද लॉक का चेक करना गेदर कई दे बल्लो खाऊ दे पंगे बेरे दिन हुआ गेदर खाऊ दे बल्लो खाई दे बल्लो खाऊ दे गेदर कई दे एक मने हुई आई पैता रोला हर ये कहा होगा रे पिस्सू दे गेदर खाऊ दे बल्लो का इधर आई नो मैं मेंगन हेलो बिल मेंगन 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 मैं को किधर महत्तू महत्तू लगा मना गिये अदे इधर नैनी अदे ये नहीं काकने टिकात दूर कटवा गए गिये ऐ इधर नैनी टिकात दूर की ऐ वो मना मैं हेलो बिल मैं इन नवाजे मैं पोटी बालू पेटाओ विकुनाने ना ये वेनो को यारी वेन नहीं මේ ගෙදර බේබිලා ඉන්න උඩ තට්ටුවේ බේබිලා උඩ තට්ටුවේ දාලා දෙමව්පිය ඈත ගිහිල්ලා බොහොම ලස්සනයි දෙමව්පිය ළමයි බලා ගන්න හැටි බබාලා අරගෙන නෝනායි මහත්තයයි ගියා බේබිලා බලා ගන්නේ මම බබාලා ගියා බේබිලා ඥානේ මේ අහල පහලින් නැද්ද හොයාගන්න ඩික්ෂන් එකක් මොකද ඩික්ෂන් එකක් මොකද අර ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම තියෙන ඩික්ෂනරිය අමුතුවෙන් බලන්න දෙයක් නැහැ ළමයිට කියන්නේ බබාලා කියලා බේබිලා කියන්නේ බලු පැටවුන්ට. දැන් බලු පැටවුන්ට කිරි දෙන වෙලාව. නෝන ටෙලිෆෝන් කරනකොට මං එතන ඉන්න ඕනේ. නැත්තම් මගේ පඩියෙන් අඩු කරනවා. ආ. ජෙන්. බේබිලාට කිරි දෙන්න. කිරි දෙන්න. ජෙන්. මේ වැඩේ හරියන්නේ නැහැ මචං. යන් ඔෆිස් එකට වෙන මාර්ගයක් බලමු. බලු පැටවුන්ට කියන්නේ බේබි. මේ චන්ද්‍රාලෝක මහත්තයාට පොඩි කාලේ බේබි කිව්වද? පලයක් හොයන්න. මේම ජීවත් වෙනවට වඩා හොඳයි හොඳ සැප සම්පත් තියෙන දේක බල්ලෙක් වෙලා උපන්නනවා ඒක නෙවෙයි චන්දල්ලෝක මහත්තයා මම හොඳ જાතිය බල්ලෙක් හොයලා ගෙනත් දෙන්නද බල්ලෙක් උඹ මට යන්න දෙන්න කොහෙන්ද කාටවත් කියන්න නැත්නම් මම හොඳ જાතිය බල්ලෙක් හොයලා ගෙනත් දෙන්න කාටවත් කිව්වොත් ඉතින් වැඩේ කචල් තමයි මොකද්ද බල්ලගේ જાතිය බල්ලගේ જાතිය ඉතින් බලු જાතියසක් වෙන මොකද්ද අනිත් එක බල්ලගේ කුලේ මලේ මං හොයන්න දන්නේ නැහැනේ මං අහලා පහලින් කොහොම හරි බල්ලෙක් හොඳ જાතිය හොයලාගෙන දෙන්න මං ওই බලු කතාව ඥානසේනයට කිව්වා ඒ සුනකෑ වෙන්න ඇති උඹට කියන්න ඇත්තේ නේද ඥානසේනයා තමයි මට කිව්වේ මං ඉතින් ඇහුන්නේ නැහැ වගේ හොයේ කරබාගෙන හිටියා දන්නේ නැද්ද ඕකට කනට ගියොත් කියෝ කියලා හැමතැනම ඇවිදිනවා අනිත් එක ඕකයි කනට මේ විත්තිය ගියොත් මං කපෝටි හරි හරි මං කියන්නේ නැහැ බං විශ්වාසවන්ත කටයුතු කරන මිනිහෙකුගේ බෙල්ල කපනවාද මම
දැන් ඔය බලු වැඩියට කීයක් විතර යයිද චන්දාලෝක මහත්තයලා අපි හැමදාම හම් වෙන මිනිස්සුනේ මං කොහොමද මහත්තයට ගානක් මින්මක් කියන්නේ රුපියල් 500ක් දෙන්නකෝ අඩ්වාන්ස් එක වශයෙන් ඉතුරු එක පස්සේ බලාගන්න ඉස්සුද බං මාළඟ සිත සල්ලි නැ ඕන රුපියල් 500ක් දෙන්න රුපියල් 200ක්වත් දෙන්නකෝ 200ක් හරියයි හැබැයි උඹ ඔය පන්සලක් ළඟින් හරි මාස් කඩයක් ළඟින් හරි නකුට් එක හිම ගේන්නේ නැ මොන ජාතිය බල්ලෙක් හරි ගමන් නැ බල්ලට ට්‍රාන්ස්පෝර්ට් ඕනේ ඈ 200ක් දෙන්න හරි හරි මං ප්‍රයිවසි සීක්‍රටරි වැඩේ කරන්නම් හරි හරි ඒ වචන ඕනේ නැ ගියා ගන්න නව ගියක් පර පර चंद्रालोक महत्या चंद्रालोक क्यूदार वे यार बल वेड़े मेका गीता प्रश्न अपे दुआई सौम्य कांति अरे कैंटी में है बेली पेटल चूप बल पेटाउ टीके वरदट समावदेन विदेश समदता दीयन बल्लेग्गेन नूतन समाजे लोकु अतु अल्लंट वलिकन आयत सिदु वेई सल्लंग वेला हरि सेल्लम पेन्नंट पतिगिरी हदाई समाहरु पर बल्लंट मे ज्ञानसेन ओन्न ओक तमाई මේ ලෝකේ අද තත්ත්වය ලොක්කගේ කතාවෙත් ඇත්තක් තියෙනවා ඒත් ඉතින් මචං ගෙදර මිනිස්සු තරහ කරගෙනවත් බෑනේ මොකද්ද මන් දැන් මේකට කරන්නේ මං ඔකට දෙන්න නියම අයිඩියා එකක් චන්ද්‍රාලෝක මහත්ය දැක්කද গোল্ডන් පොමනේරියන් කියලා රුපියල් 10000 ගානේ මාතලේ පැත්තේ ගෑනු කෙනෙක් නරි පැටවු විකුණපු නිවුස් එක පත්තරේ තිබුණා ඇන්නේ වේ मार वैदक ने अगो एक हैं कोमल तो मार टूटी जाति का की है जाति का की है मोनरारी जाति की है उंगे जाति का की है उंगे मोनर राटक किरी विटामिन काला बीला है तूना लोगों ने कुटा निकाम्मा उंग जाति का की है किएनो वैदे मार दाउं बगिया ने मटा एवा की सेल्लमत दांडी किला मैं के हेमा सेल्लमत नहीं अरे කැන්ටිම ගාව බලු පැටව වගේක් ඉන්නෝ කිව්වනේ චන්ද්‍රාලෝක මහත්තයා ගිහිල්ලා එමීට ඒ බලු පැටව අනිත් පැත්ත හරවලා ඇන්ජිම පරීක්ෂා කරලා එකෙක්ව මල්ලට දාගන්න මම දෙන්නම් ෆුල් සපෝට් එක යකෝ වල් බල්ලු අපේ කට්ටිය අඳුරනවා සෞම්‍ය කාන්තිට ඕනේ පැටි කිරිය හොඳට තියෙන වංශවත් බල්ලෙක් වංශවත් බල්ලන්ට කොහෙද වංශයක් තියෙන්නේ ඕකුන් කුලසිරිත රකින්නවද අනේ මේ ඔය කැන්ටිම ගාව ඔය බල්ලා හිටියට බැල්ලි වටපිටාවේ ඉන්නවනේ හොඳ හොඳ වංශවත් බල්ලෝ උන්ගේ නෑදෑකමුත් ඇති ඔතන මේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා ඒත් කොහොමද මම පැටිකිරිය හදාගන්නේ හොරට පොත් හදලා වාහන විකුණන්න අය ඉන්නවනම් 10 නෝට්ටු කම්පියුටරේ ගහලා දෙන්න අය ඉන්නවනම් අපිට මේ බල්ලෙකුට පැටිකිරියක් හදාගන්න බල්ලෙක් නැද්ද ඈ
මංගහන්නේ ඒකෙන් අපි මේ බල්ලන්ට උසස් වීමකුත් තරම් දෙනවනේ චන්ද්‍රාලෝක මහත්තයාගේ 10000 ඉතුරු වෙනවා චන්ද්‍රාලෝක මහත්තයාට ওই 10000 වියදම් කරන්නම ඕනේ නම් ඔය රුපියල් 10000න් 1000ක් විතර වියදම් කළා මට පොඩි කක් කරන් දෙන්න ඒ කිව්වේ කක් කරන් දෙන්න පැහැදිලිද ඩ්‍රින්ක් එකක් කරන් දෙයක් බං හරි 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 ඔබේ නම් ඒ විදිහට කරපන් හැබැයි පුතෝ සෞම්‍ය කාන්තර වැඩේ මාටුනොත් බල්ල එළියේ මං බලු කූඩුවේ ඈ කිසි දෙයකට බය වෙන්න එපා මම දෙන්නම් එල කිරට නෑ දෙන්නම් මී කිරට බල්ලට එල කිරි උඹට කල් කිරි ඔයා තමයි තවසකටවත් මෙනියා ඉතින් चंद्रालोकमा चंद्रालोक दोस्तर अरे इन्हें गीता में इस टेलीफोन ने के दाम हो रहा था लड़की यार यार बपले यंग यार ना कट बे में माय का गया नहीं वैरी होंडा ने अनामना वैरी रोक से पाव वैरी करेगा नहीं हर दे जब मुनो तो मेरे की पुरवान नहीं वाव मम पाल लगे अम्मा ताता पावले विस्तर परंपरा विस्तर ठीक है ओके लिए හරි මරු වෙලා පාගගෙන ඇති කියලා. සොරිකත වැතිනියනි. වෙන්න රාජකීය પરම්පරාවට ඥාතිත්වයක් ඇති බලු කුල කුමරුවෙක් ඔබේ නිවසට. අනේ ඇත්තමයි තාත්ති. ගෝමියාගේ සර්ටිෆිකේට් එක ගෙනාවා. අනේ කෙල්ලේ. පරණ වාහනයක් උනත් එළියටද පුළ අරගෙන පුතේ මේ. වාහනයක් උනත් පාරට දානවද? गिनी චුටි චුටි කියන් කියවන චුටික මේ එතකොට මෙයාගේ අම්මා සහරා කාන්තාරේ හිම ක්‍රීඩාව කරලා කප් ගහලා තියෙනවා සහරා කාන්තාරේ හිම ක්‍රීඩා කරලා කප් ගහලා ඉතින් මේ මලිලව ගෙනව මෙහාට චුටි චුටි මේ බලන්න මෙයාගේ නම මොකද නම මොකද නම ආ නමද ඔය තියෙන්නේ බල්ලා චන්ද්‍රාලෝක බල්ලා
චන්දා ආරය අම්මනේ මොකක්ද මේ කරේ පාහර වැඩි මගේ නම පදින්න බල්ලට මේ ගීතමිස් මගෙන් ඇහුවා අර නම කියන සැන්ට මොකද්ද දාන්නේ කියලා මං හිතුවා එතන දාන්නේ අයිතිකාරගේ නම කියලා මං කිව්වා චන්ද්‍රාලෝක මහත්තයාගේ නම දාන්න කියලා මේ කරු වැඩි යෝ මිච්චි මේ බල්ල ගැඟ පුරාම මැක්කෝ මොන නරකාදින්ද ඌ උස්සගෙන ආවේ සෞම්‍ය කාන්දේ මැක්කෙක් දෙන්නේ කීයද හැබැයි මෝ හොරේ उपदेश बल कुको मेकअप ऑफिस मर ඉස්සර මම මේ බජාර එක රන් කෙරුවේ මගේ මේ අත් දෙකේ කකුල් දෙකේ ශිල්ප වෙන්නල. ඒ වුණාට දැන් ඉතින් ගුරුදේවට පින් සිද්ධ වෙන්න මට අතපය අකුලගෙනම බජාර එක රන් කරන්න පුළුවන්. ඇත්තම සත්‍ය. සත්‍ය සිද්ධම්. සත්‍ය සිද්ධම්. ඇත්ත වශයෙන්ම මුදලාලි ඔය කාරණේ සම්බන්ධයෙන් මට මේ සිදු වෙන්න ඕනේ. අපේ ගෝවින්ද ගෝලයාට මට මේ බං ශ්‍රීමත් ගෝවින්ද ස්වාමී ඉස්සර මේ බජාර් එකටම දෙලිපී තිබ්බේ දැන් දෙහික විතරයි එකක් අන්දිය බාබර් සාප්පේ බාබර්ලා අනික මගේ ඉන්නේ බාබර්ගේ දෙලිපීයෙන් ගොඩක් වෙලාවට අයින් වුණේ මිනිස්සුන්ගේ කොණ්ඩේ රැවුලයි එුණාට මේ ගිල්බර්ට්ගේ දෙලිපීයේ ඊට වැඩි ගොඩක් දේවල් අයින් වුණා දැන් ඉතින් ඒව ඕනේ නැහැ ඉස්සර දෙලිපී පින්නල කරපු සීන් හැම එකක්ම මට දැන් එක දෙහිගෙඩියක් පින්නල කරන්න පුළුවන් එක දෙහිගෙඩියක් එක දෙහිගෙඩියක් मिनियाद महादेव එතකොට කංකරච්චරේ නැතිලා සමාදානේ සැතපේනවා සරණපාල කටවහපන් ඇත්ත වශයෙන්ම කියනවා නම් මුදලාලි ඔය කිලි නැති කරගන්න දෙහි දෙල්ලක් දෙකක් ඔළුව තුල ගන්න එක හොඳයි නැත්තම් මේ රැට හීන පෙන්න බැරි කමක් නැ ඒකයි මම කියන්නේ ඔය ඔව් ඇත්තර මුදලාලි දැන් මේ අනාගතය ගැන කල්පනා කළා දැන් තැම්පත් වෙන බලුවොත් මොකද ඒ කියන්නේ ඩිපොසිට් ඩිපොසිට් මම දැන් බෝ ඩිපොසිට් කරනවා තේරෙනවා ගුරුදේව ඒ වුණාට ඉතින් මේ මට හරියන කෙනෙක් තාම හම්බුන්නේ නෑනේ ඔන්න මාස්ටර්ගේ මොකෝද කෑ ගහන්නේ ඉතින් බට මොකෝ ඉතින් මොකෝ කියලා අහන්න තු ඉන්නේ මොකෝ මොකෝ ආ කොහොමද ඉතින් ඉතින් मुको मुकुत ने ये हैटी होंदे विलावट ओला मैं कता कले दे मिया मागा इन्नो मामनी का अदा दाल बेलुआ वारदिनी दिया कने
හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මිනිහර සූර්යාලෝක නෑ චන්ද්‍රාලෝක මහත්තයාගේ මස්සිනා වෙනවා මම කියන්නම් ඔයාලා මෑ සාස්ත්‍රයක් අහන්න වගේ මෙහාට එන්න හැබැයි නිකන්වත් අඟවන්න එපා කලින් දන්නවා කියලා හරි හරි මම සරදපාල කියන්න ඔව් හරි ශෝක්නේ ඔසරිය කියන්නේ අපි කවුරුත් ගෞරව කරන යුනිෆෝම් එකක්නේ හරි හරි එනං එන්න හරි මුදලාලි පොඩ්ඩක් සරදපාල මෙහරි දැන් අර අපි එදා චන්ද්‍රාලෝක මහත්තයාගේ දැත් යවපු මිසී මෙහාට එනවා හරි ශෝක් ශෝක් තමයි බඩ නෙමෙයි අපි ඒ මිසීව ලිබර්ට් මුදලාලි සෙට් කරන්න ඕන අනේ හරි පව් බහිතාන් එතකොට අපිට පුළුවන් මිනිහව තවත් හීල කරගන්න හරි හැබැයි නිකන්වත් අඟවන්න එපා අපි කලින් දන්නවා කියලා හරි මාස්ටර් ඒ වනමෝහිණී මෙතෙන්ට එලා මොන ජල්තරයන් නැටයිද දන්නේ පොඩ්ඩක් හිතාන් ඒ ඉස්සර වනමෝහිණී දැන් යා සුමිනිත ලාලනී මන් දෙන්න නියමිත වැඩි ඔබ දන්නවනේ අපි කරදුන් ගුරු කමක් වැරදුනේ නැත වරදින්නේද නැත ඇත්තම සත්‍යයි හරියන්නේද නැත බලපුරු යන්න හරි එනවා 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 මේ ගුරුදේව එනවා कैल लेनो ओये नी अरे कैल हरे कैल कोई बात ऐसी नहीं ये इन्हें अंकल संपूर्ण तारों नहीं आ काउंटर गुरुदेवी काउंटर यात्रण की निकट मेरा काटा पीसू ये मगे पीहितक पता है तारों नहीं आते कोई तो मैं राते हैं मैं तेरे में प्रसिद्ध गुप्त सेवा मध्यस्थानी में कर गुरुदेव मगे पता මොකද්ද මේ දරුවාගේ අභිලාෂය මගේ වමනාව මෙතනම කිව්වට කමක් නැද්ද කියන්න කියන්න යන්න පාල් ඔව් ඉතින් එකකට ඉතින් එක හංගන්න තරම් දෙයක්වත් නෙවෙයි නේ ඔව් දරුවා මෙතුමා හිතට ප්‍රශ්නයක් නැහැ මේ මගේ ගම මෙහි නෙවෙයි මගේ ගම දෙවිනුවර මේ දැන් අවුරුද්දක් විතර ඉඳන් මම මෙහි ඉඳන් රස්සාවක් කරනවා माते के आलू इन्ना नंग गुड़ाक बॉयस लावा इतना आदरी तो हरी बायाई मैं आदरे ताव कालिकाई वेदनाव सदा कालिकाई कील मम्मी सरे आलू अंगे समर्पोतलत लिए लती है मैं अनिकार विमसाने ती द किसी दाव बात कांडुलिन तुरानू प्रेम आपका किस इंदु क्या लिया है न कोटा මට ආදරේ ගැන තියෙන බය තවවත් වැඩි වෙනවා ඒකයි මම්මේ මෙහි ආවේ ඒ බය අරගන්න අපේ ගුරුදේවට කියලා බලිය කරගන්න නේද හරි අපි රෙඩි අපි රෙඩි රෙඩිමේඩ් බලි දිනවා අරින්න විතරයි දිනේ නැද ගුරුදේව ඇත්තෙන්ම කියනවා නම් මගේ හිත කියන්නේ හුඟක් තරුණ කෙනෙක් අසාද බඳිනවට වැඩිය ජීවිතය ගැන ගොඩාක් දැනුම් තීරුම් තියෙන මෙන්න මේ වගේ කෙනෙක් අසාද බඳිනවා නම් හොඳයි කියලා. ඇයි කකුල පෑගුවද? නෑ නෑ. මේ ඒකයි මම මේ මගේ ප්‍රාර්ථනාව හරියයිද කියලා බලන්න සාත්‍තරයක් අහන්න ආවේ. ඕකට අමුතුවෙන් සාත්‍තරයක් අහන්න ඕනේ නෑ දියණිය. දූත ලක්ෂණ වලින්ම කියන්න පුළුවන් ඔබගේ බලාපොරොත්තු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන බව. අමුතුවෙන් සහකරුවක සොයා දියණිය මෙතනින් අඩියක් හෙල්ලන්න අවශ්‍ය නැහැ. ඇවිත් තියෙන නියම තැනට ඔබගේ බලාපොරොත්තු මල් පල ගත්තාය කියලා විතරක් හිතේ තියාගන්න. නේ බා. සත්‍යයි. හැබැයි මේ විවාහයට පොඩි පරහකට තියෙන්නේ හෙනහුරු අපලය මේකට හරහට ඉන්න එකයි. මොකද හෙනහුරා අපි නොහිතන තරම් කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ නේ බං. යකෝ මේ අර එදා අපේ ගෙදරට ඇවිල්ලා
මට පිස්සු පූසා කියපු හොර පූසි නේද මේකේ මොකද මෙහෙ කරන්නේ ආ මේක නම් පුදුමහාස්කමක් නේ අන්න කියනකොටම අපේ චන්ද්‍රලෝක මසිනත් එනවා මේක නම් කෙරෙන්නුම තියෙන කසාදයක් හොඳ වෙලාවට තමයි චන්ද්‍රලෝක මසිනත් මෙතෙන්ට ආවේ ඔන්න මාත් ඉතින් එකලාසයක් වෙන්න කියලා කල්පනා කෙරුවා සෞම්‍ය කාන්ති නංගිත් හැම තිස්සෙම කියනවනේ ඔය ගැන නහයෙන් අඬනවනේ ඒක නිසා මේ මේ දන්නවද කවුද අර ඉන්නේ කියලා කොහෙද අරෙහි අහ මන් දන්නේ ඉතින් දන්නේ කී කී මෙතෙන්ට වෙලා ඉන්නේ පොඩක් ගිහිල්ලා එයාව අඳුනගමුකෝ එන්න මොන මගුලකටද මං අඳුනගන්නේ මට ඕනේ ඒව කරන්න මම යනවා එන්න මේ මට හිතා ගන්න පුළුවන් මෙතන සීන් එක මොකද්ද කියලා සෞම්‍ය කාන්ති නංගි මමයි එකම බූදලයකට හිමිකම් කියන නිසා මසිනාට ඕනේ මම තනිකඩෙක් වගේ ඉඳලා මැරිලා යනවා දකින්න නේ ඒව හරියන්නේ නැහැ මස්සිනේ ඔකුමේ මං තමුසෙට සෞම්‍ය කාන්තිගේ බූදලේ නෙමෙයි අල්ලගෙන කොට මේ මම මේ ඇඳන් ඉන්න කමිසෙයි කලිසමෙන් ඕනම් දැන් ගලවලා දෙන්න කලිසම ගලවන්න එපා ඔයි දැන් මානික මං කලිසම් අඳින්නෙත් නැහැ දැන් ගලවන්න නැහැ ඔයි මට ඕනේ අඳුර ගන්න මට බෑ කිව්වොත් බෑම තමයි කීමද මැතිසන්ද ඔබ තනියම මහා මග අර ගුරුදේවත් කතා කරන එකේ යමුකෝ මට බෑ ඒ කියන්නේ ওই තරම් හොඳට කතා කරලත් චන්ද්‍රලෝක මස්සිනාට එන්න බෑ ඇවිත් බෑනේ මස්සිනා ඒ කියන්නේ එන්නෙම නැද්ද මට බෑ චන්ද්‍රලෝක මහත්තයා මොකද නිකන් ප්ලේන් ටියට සීනි වෙනුවට ලුණු දාලා වගේ මූණ අප්සෙට් කරගෙන ලුණු නෙමෙයි බං මට දැන් පස් කණ්ඩ වෙලා තියෙන්නේ කමු මොනවා කමු පස් දෙන්නම් බලයන් බය මොකද කේස් එක ප්ලේන් ටි ප්ලීස් ඔබට මතකද අපේ ගෙදරට ආපු පිස්සු පූසි ආ චන්ද්‍රාලෝක මහත්තයාට පිස්සු පූසා කියලා දිව්වයි කිව්වේ ඔබට ඒව නම් හොඳට මතකයි නේද ඒවා ඉතින් අපි මතක තියාගන්න බැයි අපිට කියන්න බැරි දේවල් කවුරු හරි කියන එක කොයිතරම් දෙයක්ද ඉතින් ඉතින් මොකද කේස් එක ඒක කියන්නේ ඉතින් ඒ පිස්සු පූසි වගේම තවත් පිස්සු පූසියෙක් මං දැක්කනේ අපි අර ගුරුදේවයාගේ গুপ্ত මධ්‍යස්ථානයේ ළඟදී හැබැයි අපේ ගෙදරට අපේ කීට වැඩි මේකේ ඇක්ටින් නිකන් අමුතු ටයිප් මට බය හිතෙනවා බං පූසෙකුට බය වෙන්නේ චන්ද්‍රාලෝක මහත්තයා මීයෙක් ඈ මං මීයෙක් නෙමෙයි මෝලෝ නමුත් අපි අර උකුමියා මචං අන්න ඒ පූසියේ කඩට අහු වෙලා අනේ මන්දනේ කාට කියන්නද බං මේව කසාද බඳින්න එනවා ගවදර කැන්දන් එන්නේ කොහටද කැන්දන් එන්න පිස්සු නටන්න නැතුව ඉතහා ඒ වරේට දියන්න අපි කැමති නැහැ හරි එහෙමනම් අපි උක්කුම් මසිනාට කාරණාව පැහැදිලි කරලා කියමු එහෙම කරන්නත් බෑනේ බං එයි එතකොට ඔක්කුව හිතනවා ඌව තනිකඩව තියලා උගේ සේර බූදලේ සෞම්‍ය කාන්ති ලව්ව අපේ පැත්තට හරව ගන්න හදනවා කියලා කාට කියන්නද බං මේවා දැන් මේ උක්කුම් මසිනා කසාදයක් කරගන්නනේ ඉන්නේ අපි ඉතින් හොඳ තැනකින් හොයලා ඔක්කොම සැර කතා දෙයක් කරලා දෙමු. එහෙම කොහෙන්ද බං කලබලේ ගෑනු හොයන්නේ? හරියට මේ ඔළුවේ ගැක්කුමට ඩෝල් මෝල් හොයනවා වගේ. ආවා. ඈ? ආව. අයිඩියා එකක් ආ. කියපන්. ඔන්න ගියා. එහෙම ගහලා අයිඩියා අහනවද? කියපන්. අන්න ආයාව. අපි අර ෆිනෑන්ස් බ්‍රාන්ච් එකේ ඉන්නව නේද? කවුද එරන්දති කියලා ගෑනු කෙනෙක්. එයා කසාදයක් හොයනවා. ඉතින් ඒත් එක්කම එයා නවතින්න කාමරයකුත් හොයනවා. හරි. මේකයි plan එක. දැන් චන්ද්‍රාලෝක මහත්තයාගේ බෝඩිමේ කාමරේ පෙන්නඳ එරන්දතිට එන්න කියනවා. හරි. එදාටම අපේ උක්කුමසිනාට එන්න කියනවා. එරන්දති මෙහෙන් එනවා. උක්කුමසිනා මෙහෙන් එනවා. කසාද මෙහෙන් යනවා. එහෙම කොහොමද බං කසාද කරන්නේ? එහෙම තමයි කරන්නේ. එහෙම තමයි දැන් ඔක්කොම කරන්නේ. කාමරේ වෙන්න වෙන්න යන ගමන් එරන්ද තින උනට වැහැදිලි කරනවා අපේ උක්කුම වසිනත් ඔය කසාදයක් කරගන්න ඉන්නේ කියලා තනි වෙන්න ඉඳ දීලා මාරු වෙනවා නංගි නංගි අයි මේ ඒයි ඒයි මේ ඒයි ඒයි මෙහෙන්නකෝ මේ මේ බලන්නකෝ මතක් කරා විතරයි අයියා ඇවිල්ලා මචං
මං අද උදේ කොහොමත් මේ පැත්තේ එන්න තමයි හිතාගෙන හිටියේ. ඒ ඉන්නකොට තමයි මස්සිනාගේ පණිවිඩය හම්බුනේ. මෙයා නංගිට කියන්නේ නැති නිස්තරේ. ඔව් මෙයා නම් කිව්වා. ඒත් ඉතින් ඇයි? ඇයි ඒත් ඉතින් කියලා නැවත්තේ? නෑ. මෙයා නම් කියන්නේ ඉතින් අයියට වඩාත්ම ගැළපෙන්නේ උගත් රූමත් බුද්ධිමත් ගුණගරුක විනීත බොහොම හැදිච්ච ගතිගුණ තියෙන ගෑනු ළමෙක් කියලා. ඔය මොන බොරු බයිලාද නංගි? දැන් බලන්න ඔයා කසාද බඳිනකොට ඔයා හෙව්වෙත් ඔය වගේ ගතිගුණ තියෙන මිනිහෙක්නේ. ඒ වුණාට ඔයාට හම්බුනේ ඒ වගේ ගතිගුණ ගෑවිලාවත් නැති මිනිහෙක්නේ. එහෙමයි කියලා ඔයාට වරදක් වෙලා නැහැ. ඔයාත් මේ පොළවේ පය ගාලා හොඳට ජීවත් වෙනවානේ. प्राणय सामान අතිජාත මේ මස්සිනා ගිල්බර්ට් ඔව් අපේ අයියට අපි ආදරේට කියන්නේ උක්කුම් කියලා එතුක්කුම් මේ අපි මෙයාට ආදරේ කරාට මෙයාට ආදරේ කරන්න කෙනෙක් නැහැ දැන් බලන්න ඔයා කාමරයක් හොයාගෙන මෙහාට ආවා මෙයාට සාගරයක් වගේ ගියක් තියෙනවා නමුත් පාළුව අඳුර මකන්න විදියක් නැහැ ඇයි මොකක් තාම වගේ ගේ වයරින් කරගන්න බැරුණාද මේ එහෙම නැත්තම් වයරින් කරලා තාම ලයිට් ගන්න බැරුණාද නෑ නෑ මේ මේ අපේ කියලා මේ බහින් වරෝ කියන්න හැදුවේ මේ අපේ අයියා තාම කසාද බැඳලා නැහැ කියන එකනේ ආ එහෙම නම් ඉතින් මාත් තාම කසාද බැඳලා නැහැනේ අන්න හරියට හරියට හරි ඔන්න එරන්දති අපි හිතුවටත් වැඩිය සබ්ජෙක්ට් එක තාම ඒ මොකද ගඳක් එන්නේ එරන්දති මොකක් පාගෙන ගවිද්ද දන්නේ මේ 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 මොකක්ද මේ කරවින ගඳක් එනවා වෙයි මේ මේ ඔයා මකර ලිපේ තිබ්බද නෑ නෑ ලිපේ මොකක් තිබ්බේ නෑ මේ මෙහා බලන්නකෝ මං තාම දවල්ට උයන්ට තියා හිතලවත් නෑ දවල්ට අපි ඉන්නේ මේ මේ යංගෝ බලන්න මේ මොකද ඔන්න ගඳ වැඩි මේ යංගෝ එන්නකෝ එන්නකෝ මේ එහෙනම් මං මං ගිහින් බලන්න එන්නකෝ ඇත්තම කියනවා නම් මං තාම ගෑනු කෙනෙකුට ආදරය කරලා නැහැ මම සාමාන්‍යයෙන් ගෑනු ආශ්‍රය කරන්නේ නිකන් සාමාන්‍ය විදියට කතා බහ කරලා එච්චරයි අයියෝ ඒක නම් ලොකු අඩුපාඩුවක් මොකද මේ අද සමාජය තුල ජීවත් වෙනකොට ජීවිත පරිඥාණය කියන එක තියෙන්නම ඕනේ මොකද මේ නූතන සමාජ සංකීර්ණත්වය තුල ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම අන්නෝන්‍ය වශයෙන් තම තමුන්ගේ ගති ලක්ෂණ අවබෝධ කරගෙන සිටීම ඉතාම වැදගත්. ඔව් ඔව් සාතික ඇත්ත. ඒයි සම්මිකාන්ති මේ කුසී මෙන්න මේ කුසිය පෙරලනවා. එන්නක කුසී එන්නක කුසී මේ අනේ මේ පොඩක් එනවා ඔය දෙනම කතා කරගෙනකෝ මම ඉක්මනට ගියාට ඉක්මනට එන්නම් ආ. කො කුසී කොයි මොන කුසියද මම් පොලිය කැපේ. වාට තේරෙන්නේ නැත්නම් නැන්නේ. ඒගොල්ලන්ට කතා කරන්න ඉඩ දෙන්න. මොකද නේ මම අපුරුට ඉඳිට කතා වහගෙන හිටියා මොන පිස්සුද යාට. එහෙම කතා කරන්න ඉඩ දෙන්න. තේරෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. හොඳයි. කාන්තාව අඳුර ගන්න බෑ කියන එකෙන් ඔයා මොකද්ද අදහස් කරන්නේ? ඒ කියන්නේ ස්ත්‍රිය කියන්නේ අධ්‍යාත්මික වශයෙන් සංකීර්ණ කෙනෙක්. එහෙමද ඔයා කාන්තාව දකින්නේ? මට කියන්න ඔව්ද නැද්ද? නෑ. ඔව්. අවසරලත් රහස් තැන ගැහණු කවුරුද වරද නොබැඳෙන? ඔයත් ඒ වගේ ගතානුගතික බමුණු අදහස් දරන කෙනෙක්ද? මට කියන්න ඔව්ද නැද්ද? නෑ මේ. ඔව්. ඒ කියන්නේ ඔයත් පුරුෂෝත්තමවාදියෙක්. මට කෙලින්ම කියන්න ඔව්ද නැද්ද? නෑ මේ. ඔව් ඔව්. ඔව්. ඒ කියන්නේ ඔයා කසාද බඳින්න කැමති ස්ත්‍රී අධ්‍යාත්මයෙන් විනර්මුක්ත උදේ ද්‍රව්‍යමය සංයුතියකින් යුත් ස්ත්‍රී පදාර්ථයක්. එහෙමද ඔයා ගැහණියව දකින්නේ? මට කියන්න ඔව්ද නැද්ද? මේ නෑ මේ. ඔව්. එහෙනම් ස්ත්‍රීත්වයේ නාමයෙන් කාන්තා විමුක්තියේ නාමයෙන් මම ඔයාට එක යෝජනාවක් කරනවා. ඔයා කවදාවත් කසාද බඳින්න එපා. ඈ? ඔව්. ඔයා කසාද බඳින්න එපා. කසාද බඳින්න එපා? යකෝ මට දැන්නේ තේරෙන්නේ මේ වැඩේ මොකද්ද කියලා.
මේකත් නියම අන්ඩර්ග්‍රවුන්ඩ් සීන් එකක් රියල් ගේම් එකක් මොකක් අන්ඩර්ග්‍රවුන්ඩ් සීන් එකක් රියල් ගේම් එකක් මොනවද මේ ප්‍රාථමික විවහාර මනයික මොහොතක්වත් මේ වගේ පරිසරයක ඉන්න කැමති නෑ මම යනවා යන්න ඉතින් ඵලයන්කෝ යනවා තමයි ඉතින් ඵලයන් යනවා කීකේ ඉන්නේ මෙතෙන් වෙලා යක්කෝ මට දැන්නේ මේ වැඩේ තේරුනේ චන්ද්‍රාලෝක මස්සිනා මට උඹේ අදහස දැන් තමයි මල්ලි තේරුනේ ඔබ වහෙන් වරෝ භාෂාවේ මට කසාද බඳින්න එපා කිව්වේ මේකට තමයි යකෝ මම තනි කෙඩෙක් වගේ මෙතන මැරුණාට පස්සේ මගේ බූදලේට අනින්න චන්ද්‍රාලෝක මස්සිනා අයිය අයිය මොකද මේ කෑ ගහලා හැන්නේ මේ බලන්න මේ අහල පහල මිනිස්සුන්ට ඇහෙන්නේ කෝරියා මේ එයා නෙමේ ඔබ පැත්තකට වෙයන් බට 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 හුණද බට හුණද අරකි මට දාපු සත්තම ඒකි මට කියනවා කසාද බඳින්න එපා කියලා කාගේ ගෙන්නුම් බහට මුගේ ගෙන්නුම් බහට මම मजो මොකද ගීතා උඹේ පාන්දර මුණේ ලැබෙන හරියට පදම් වැරදිච්ච වටලප්පමක් වගේ ඔයාලත් නම් විහිළු මං ඊයේ අපේ හස්බන්ඩ්ලගේ ගමේ ගියා ආ ඒගොල්ලන්ගේ මහගෙදරට ඉඩමටයි හරියට ප්‍රශ්න ආනේ ඇයි මේ හස්බන්ඩ්ගේ සහෝදරයෝ සහෝදරියෝ මේ දේපළ වලට කුලල් කා ගන්නවද දැන් හැමතැනම ඕම තමයි ගීතා එහෙම දෙයක් නෙවෙයි යන්නේ ඒ පවුලේ සහෝදර සහෝදරයෝ හරියට එකමුතුයි කොටින්ම කියනවා නම් දැන් කාලේ සහෝදර සහෝදරියෝ කියලා කියන්නත් බැරි තරමට එකමුතුයි. ඉතින් එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඒගොල්ල කට්ටිය එකතු වෙලා ගේ ඉදමයි විකුණන්න හදනවා. මහගෙ? ඔව්. ඒකට ගමේ මිනිස්සු මහගෙදර ගැන නරක කතාවක් ගොතලා තියෙනවා. ඒ කිව්වේ ඒ ගෙදර රෑට රෑට ඔළුව නැති මිනිහෙක් ඇවිදිනවා පේනවලු. සමහර දවස් රෑ 12ට ඒ මිනිහා වත්ත වටේත් ඇවිදිනවලු. ඔළුව නැති මිනිහ? ඕ ඒ කිව්වේ. ඔළුව නැති මිනිහෙක් නම් අනිවාර්යෙන් අපිත් එක්ක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති. ඒත් ගීතා මිස් කවුරු ගැනද මේ කිව්වේ? ඒක නෙමේ ගජේ. හස්බන්ඩ්ලගේ මහගෙදර දැන් හොල්මන් තියනවයි කියලා ආරංචියට ගණ්ඩ එන කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඒ මදිවට දැන් ගමේ මිනිස්සු කුණු කොල්ලට ඉදමයි ගේ ඉන්නනවා. අද බාලයක් නෙමෙයි ගමේ උඟු උපරවට්ටිය. සමහර ගම්වල මෙහෙම පක්ෂයක් තියෙනවනේ පාරම්පරික ඉඩම් පිට දෙන්නේ නැහැ කියලා. දැන් ටවුන් වල නැති දෙල්ලම් මේ ගම් වලට ගිහිල්ලා සූත්‍ර එහෙම කියන්න එපා ගජසිංහ කවුද දන්නේ මේ ගෙදර ඇත්තටම භූත බලවේගයක් තියෙනවද කියලා අනේ යන්න නිමාෂ යන්න ඔයාලට අපිට වැඩිය භූතියෝ වෙන කොහෙද ඉන්නේ ආ අපේ ලොකු සත්තෙන් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් කට්ටිය මොකද මේ එකතු වෙලා උදේ පාන්දර තලු මරන මාතෘකාව භූත ප්‍රශ්නයක් සර් පළමු ප්‍රශ්නය ඔව් ඇත්තටම මේ භූතයෝ කියලා පිරිසක් ඉන්නවා භූතයෝ නේ සිටිනා සැවම හින්දා මගේ ළඟ පාත කියන්නේ මි මෙතන කවදත් විමන කී භූත වැඩ නොකෙරුවොත් නවත ඔය බහු භූත දෙමිපත අට එකට සිඳුවා නිසි බේත සරසවි පුතේ කුවන මැතිඳුනි අති ජාත රෝගය සුවය බොන්නට පළමුව වේත එනිසා තව තවත් කියමින් කවි ගීත ඔබ මේ වැඩි තව විය යුතු නැත වාත ආ ඔය තේකල මාරු කරනවාකෝ චන්ද්‍රලෝක මහත්තයා පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා පරණ පිනක් වයිද බං හිසේ කඩා වැටෙන්නේ කිසිය කඩවටෙන්නේ මොකද්ද අර වඳින්න ගියේ දේවාලෙද මොකද්ද යන්නේ නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි අපේ ගීතමිස්ගේ මහත්තයාගේ මහගෙදර
හොල්මනක් කැරකිනවා කියලා ගමේ රාවයක් පිටරෙනවා. ඉතින් ඒ ගේ ගානකට විකුණ ගන්න බෑ. ඒක ඇත්ත වෙන්නේ නැති බං. ගේ ඊතමස් වගේ හොල්මනක් මේ අහල කන්තෝරු හතක ඉන්නවා. මේ ගෑණිගේ පවුලේ අනිත් දෙමළුත් ඒ වගේ වෙන්න ඇති. මේ ඒක නෙමෙයි. චන්ද්‍රාලෝක මහත්තයා දන්න අර ගුරුදේවලව්වා බැරිද මේ ගෙදරට ගුරුකමක් හරි ශාන්ති කර්මයක් හරි කරන්න. මේ ගෙදර වටිනාකම් වැඩි කරගන්න. අපි අපි ගීතමිස්ගෙන් ගාණ ඉල්ලගමු. යකෙකුට දෙන දෙයකින් හරි තවත් නැහනේ. ගාණක් ලැබෙනවා නම්. කීයක් හරි අතන ක්‍රමයක් තියනම් මාත් ඕනම දෙයකට රෙඩි. චන්ද්‍රාලෝක මහත්තයා මාත් ඔය වැඩේට අවුල් කරගන්නකෝ. හරි. දැන් ඔබ කියන්නේ අපි මේ යකෙක් කල්ලන්න යන්නේ උඹට පුළුවන් ද යක්කු අල්ලන්න? යකෙක් කල්ලලා හරි මොකෙක් කල්ලලා හරි කමක් නැහැ. අතට ගානක් රොගිනිච්චොත් ගෙදර යක්ෂනි මාව හූරන පහුරු ගාන. චන්ද්‍රාලෝක මහත්තයා නානේ අනේ මාත් ඔයරේට අවුල් කරගන්නකෝ. අනේ චන්ද්‍රාලෝක මහත්තයා අතර මාත් මම යන්නේ මේ ඉස්සෙල්ලා දැන් ඔබ කියන්නේ අපේ ගුරුදේව ලබුවා මේ වැඩේ කරමු කියලා. ඔව් නෑ අපි ඉන්දියාවෙන් ගියමු කට්ටරියේ. ඔබ ගිහින් ඇඩ්වාන්ස්යක් කරේ. දේශීය සම්පත් මෙච්චර තියෙද්දි ඉන්දියාවෙන් කට්ටඩි ගේන්න? ඒක මහා අපරාධයක්. අපි කට්ටිය කවුල මේ වැඩේ කරමු. එතකොට විදේශීය විනිමයත් ඉතුරුයි අපිටත් ගාණක් අතට එනවා. බං ඉන්දියාවෙන් ගේන්නේ? කවුද ඉන්දියාවෙන් ගේන්නේ? යකෝ ඉන්දියාවෙන් ගේන කතාව බොරු. ඉන්දියාවෙන් ගේනවයි කොහොම මචං මාර ගැම්මක් තියෙනවනේ. ඔව්. දැන් බලපන් ඔය ඉන්දියාවේ හිමාලයේ කඳු පාමුල ඔය සිගරට් සූට් විකයි කුවත් මොන තරම් අගේද? මම මේ වැඩේ බලා ගන්නවා. බලම් බලා වැඩේ බලා ගන්නවා. හරි. මන් දෙන්නම් වැඩේ එල කිරට. නෑ මීටි. බලතුයි. අපි මේ ඔයාලගෙන තමයි කතා කර කර හිටියේ. යම් ගෙට. යම් යම් යම්. විජේ විජේ. මේ තමයි අපේ කාන්තෝරුවේ ඥානසේන. මේ තමයි සොමිපාල. හලෝ. හලෝ. මේ මගේ මහත්තයා. වාඩි වෙන්න වාඩි. ඉතින් ගීත මට සේරම විස්තරේ කිව්වා. ඇත්තම කියනවා නම් මිස්ටර් ඥානසේන ඉන්දියාවෙන් කට්ටඩි ගෙනහැල්ලා මේ වැඩේ කරන එක පංකාදු. ඇරත් මේ වගේ වැඩකට රුපියල් 30000 මොකද්ද? හැබැයි ගමේ උන්ගේ අහල පහලේ උන්ගේ කටවල් වැහෙන්න වැඩේ කරන්න ඕන. එව්ව මොනවද බොස්? අපි දෙන්නම් වැඩේ එල කිරට. නෑ. මී කිරට. ඔව් ඉතින් මාත් එන්නම්කෝ. ඥානසේනලව ඉන්දියාවෙන් ගෙන්නන කට්ටඩිය කොහොම කෙනෙක්ද කියලා බලන්නත් එක්ක. අනේ ගීතමිස් ඒක නම් කරන්න එපා. ඒක නම් කරන්න එපා. එපා? ඇයි මේ ගීතමිස් දෙන්න එපා කියන්නේ? මේ ඒ කට්ටඩිය හිමාලයේ යෝගවඩන කෙනෙක්. මේ කාන්තාව දකින්න වැඩි කැමැත්තක් නැහැ. ඔව් ඔව්. ඉස්සර ඔය ඉන්දියාවේ හිමාල පර්වතයට උඩින් ආසින්ගේ ඉරිසින්නාන්සලා හිමාල වනාන්තරයේ පිපිලා තිබුණු නාරිලතා මල් දැකලා දැහැම් බිඳිලා බිම වැටිලා තියෙනවලු. ආ බලන්න ඒකෙත් හැටි ඈ. මෙයාත් උඩින් යනකොට ගීතමිස්සු දැකලා බිමට වැටිලා නරක තැනක් එමෙ ඇනිලා. හා එහෙම වුණොත් කාට කියන්නද? ඒ නිසා ගීතමිස් ගෙදෙට්ටම වෙලා ඉන්න. කොහොම හරි ඔයාලා ඉතින් මගේ ඒ ගමනත් නතර කළා නේද? එහෙමම කියන්නත් එපා ගීතා. මෙයාලා කියන කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා. අපෝ මෙයාලා කන්තෝරුවේ කරන දේවල් ඔයා දන්නවනම් මේ වත්ත හතර මායිමේ පස්පා ගන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පස් නොපෑගෙන පාවාන්න අරන් දෙනවා ඇති. ඒක හොඳ පින්කමක් නේ. ඔය මේ මෝඩ ගෑනු කියන කතා ගණන් ගන්න එපා මිස් ඥානසේන. මේ ඉන්න මම ඔයගොල්ලන්ගේ ඇඩ්වාන්ස් එක අරන් එන්නම්. මේ කීයද කිව්වේ? 15000යි නේ? ඔව් 15000යි. ඒ කට්ටඩිය ඉන්දියාවෙන් ඉඳන් කටුනායකට ආපු ගමන් අපි මේ ඇඩ්වාන්ස් එක ගිහිල්ලා එයාගේ අතනම දෙනවා. එතකොට එයාගේ ගුවන් ටිකට් එකේ හිඟයක් එහෙම තිබුණා. ඒකත් එතෙන්දම එයාට කරගන්න පුළුවන් නේ. ඒ වගේම එයා ටිකට් නැතුව ඇවිල්ලා මගදී ටික්කු පැනලා අහුවෙලා දඩේ ගෙවන්න උනොත් අපිට දඩේ ගෙවලා යව ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මම අරන් එන්නම්.
कट्टिया इंडिया में पिता विला මම ගිහිල්ලා දැන් ඇදුරුතුමාව කැඳවාගෙන එන්න. මිස්ටර් ඥානසේන සමාව අවසර. ඔව්. ඇදුරුතුමාට සිංහල පුළුවන්ද? මොනවද මේ කතා කරන්නේ? හිමාල වනාන්තරයේ කොහෙද සිංහල කතා කරන්නේ? ඉතින් එහෙමනම් මිස්ටර් ඥානසේන අපි කොහොමද මේ මේ මෙතුමත් එක්ක මේ කතා බහ කරන්නේ? මෙතුමට ඉංග්‍රීසි පුළුවන්ද? What are you talking, boss? Huh? I can speak English, but Himalayan antre yasingan irisin nansela. How can speak English? Huh?
ඉතින් එහෙමනම් අපි කොහොමද මෙතුමත් එක්ක කතා බහ කරන්නේ දැන් මෙහෙමයි ඉරිසින්නාංශයට කියන්න ඕන දේ මට කියන්න මං එතකොට ඒක ඉරිසින්නාංශයට පැහැදිලි කරලා කියන්න ඉරිසින්නාංශය කියන දේ ඊට පස්සේ මම විජේට කියන්න හරිනේ දැන් කියන්න මේ ගෙදර මේ හොල්මන් භූතාත්මයක් තියෙනවයි කියලා මුළු ගමේම ප්‍රචාරයක් තියෙනවා ගුරුජි ये विजय जी ग्राम है कुटी है बहुत बहुत बूट करता है नमूद ममनंग हितने एक अपितेक के तरह हटे हिरिसियावट को तब बोरुआ मुकदे मटोन लाती है ना मैं ये लुकुगाने के टो विकुनगाने एक टो मैं गमी समारु क्या मती ने आमिलिंग की बेला गुरुजी विजय जी कुटी है आमिलिंग की बेला चलते चलते कोई मिल गया चोर नहीं चोर चोर बोल राजा बोल संगम होगा के ना है सभी ते घर खो गहे गहे करे बड़ा रजाना है प्यारा गाना है विजय मात्या अपे गुरुजी की नुआ मेघ तर विशाल भयानक भूत दोष क्रियात्मक विनवाई अद रात्रि कोमारी मे भूत अलग एक गुरुजीट मे गेदर तनिवेंडो नेलु अतर मिचर कल मंगिता मे कथा बोरुअल मे गेदर भूत करते है गाना गाना प्यार के पेमेंट बैलेंस चलो 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 बैलेंस पेमेंट है विजय मात्या अपे गुरुजी बैलेंस पेमेंट का इल्लनो मुकद समार विट भूते अट गाना देंड वेलु अद काले तिंग भूते गेंगत वेडा गन्न वैकी यक्क देन नेतु मिस्टर ज्ञानसेन वेडी हरियट किरेनवा ना सल्ली मोनवा मां वेडी पुरत गेवन्ना देखला उजाला මොනවද ඒ සැරේ ඇදුරු තුමා කියන්නේ? එතුමා කියනවා මේ එතුමා කියනවා ඒ එතුමා කියනවා අඩුම තරමේ අපි දෙන්නටවත් මෙතන ඉන්නපාලු. එතුමා තනියම ඉන්නන්ලු. ඒ දර් බර්ගට හිසප් ප්ලාන් අතා. කොහේ ඒ සැරේ කියන්නේ? එතුමා කියනවා මේ එතුමා කියනවා. එතුමා කියනවා දැන් භූතය එන වෙලාවලු. ඒ නිසා කිසි කෙනෙක් මෙතන ඉන්නපාලු. ඔක්කොටම යන්නලු. ඔක්කොටම යන්නලු. ज्ञानसेन सभी पहल मुखद अको बल मे कर मं को मित्र मे मर कटे तनिया भी हिंदे अरे यस आगे सिंगल कथा अपिटा सलंग हॉलमेंट वगे अपिटा बेल तू तम अंड मत पेन विधि विजय महत्या मिथन लोकू उपर आती मेघ इंदिया सभी पहल मे वर को මට බයයි බං කලබල වෙන්න එපා කලබල වෙන්න එපා සංසුම් වෙන්න සංසුම් වෙන්න සංසුම් වෙන්න සංසුම් වෙන්න සංසුම් වෙන්න ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද ඉන්දියානු උපමහද්වීපයේම කොටසක්
ඇයි භූගෝල විද්‍යාව කරලා නැද්ද භූගෝල විද්‍යාව භූගෝල විද්‍යාව භූගෝල මේ මාත් එක්ක සෙල්ලම් කරන්න විතරක් හදන්න එපා කවුද තොම්සලා මේ එක්කන් ආවේ ගුරුජි 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 ඇත්ත නොකිව්වත් බෙල්ල මෙහෙ තියලා කඳ පිටින් ගෙදර යන්න වෙන්නේ තේරුණාද මේ තොම්සේ දන්නවද තොම්සේ දන්නවද මේ ගෙදර හොල්මන් කරන්නේ කවුද කියලා මගේ සීයා ඒ දවස්වල බෙල්ල කැඩෙන්න ගහපු මිනිහෙකුගේ අවතාරයක් ඇත්ත නොකිව්වත් බොල දෙන්නටත් වෙන්නේ ඒ ටිකමයි තේරුණාද ආකාශවාණී ආකාශවාණී ආකාශවාහිනී ඒ මොකද්ද සංසුන් වෙන්න සංසුන් වෙන්න පොණ්ඩවද ලොක්ක මේ කරන්නේ කට්ටිය අපිට හැට කැඩෙන්න දෙන්න හදන්නේ අයියෝ මොකද මොඩියෝ මොඩියා වගේ සිංහලෙන් කතා කරේ මපා මම කටට එනවා හොඳ කුණු හරප ටික අකලා නෑකො උඹලා හැදුවේ අර සල්ලි ටික අරගෙන මාව මේ ඔළුව නැති හොල්මන ළඟ දාලා පැනල යන්න නේද हेलो कोमद याने सेनाई स्वामी पालाई अपे के दत्तविला मट मेतन टेंड पा किन कोट में मान दनागत कोदिन कोदिन एक बला गन तमाई मम्मे अतंत वेला बलन हिते अपे महत्सेव तमसेला रेवट्टवन अपि वगे गानुवा तमन ए अरे अम्मे बेन्न अरे रिदे रिदे अरे अय अय मुकद्द मे धनात्मक चिंतने कियने मे दनवीम गुद्दाला दीनो धनात्मक चिंतने दें ओहम देयक गैन हेमोम कथा वेना पेरे द कोटुवे स्टेशन ने कलन धनात्मक चिंतने वेडमुलुवक गैन पत्रिका वगे गुद्बेदुवा अने मंदा मट नंग ओवा गैन तेरुमक नहे आ अरे एन्ने ओगोल्लांगे हेम देयक गैनम दन्न पंडित एयागे महल बलन्न को मॉर्निंग 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 अद मोनद पत्रे दियेन्ने रुपियला आय पहल मेट लागे दियो ඒ මනං ඉතින් සාක්කුවේ ඉලක්ක ඇති. අවුලල වෙන සාක්කුවක දාගන්න. චන්දාලෝක මහත්තයා. හා. හැබැයිද මොකද්ද මේ ධනාත්මක චින්තනය කියන්නේ? මොකද? ධනාත්මක චින්තනය. හරියට ගියා. ධනාත්මක චින්තනය. ඔව්. ධනාත්මක චින්තනය. ඔව්. ධනාත්මක චින්තනය කියන්නේ ධනාත්මක චින්තනය කියන්නේ අපේ ජීවත් වීම සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත් ඒ කියන්නේ ධනේ සොයා ගැනීම ගැන චින්තනය මෙහෙවීම කල්පනා කිරීම ඒක තමයි ධනාත්මක චින්තනය කියන්නේ නෑ නෑ චන්ද්‍රාලෝක මහත්තයා ධනාත්මක චින්තනය කියන්නේ එහෙම දෙයකට නෙමෙයි අර පළයා යන්න බයවයි දැන් ධනාත්මක චින්තනය අනේ මන්ද ඒක තමයි මම මේ මොන උප්පර වැට්ටියක් හරි දාලා පඩියට අමතරව කීයක් හරි හොයාගන්න බලන්න. මාසෙ පඩිය අරගෙන සතියක් යන කලින් ගෙදර තඹ දොවිතුවක්වත් නැහැ. ඔයි උදේ පාන්දර මලබෙරේ ගහන්න එපා. පොඩ කල්පනා කරන සුභවාදීව හිතනවා. දවස තාමත් තරුණයි. අපිට කරන්න වැඩ ඕන තරම් තියෙනවා. චන්ද්‍රාලෝක මාත්‍ය කියන්නේ අනාගතේ අදයි. එහෙමනම් බං සමහර විට අදවසට ගෙදර යන ගමන් එහෙමනම් චන්ද්‍රාලෝක මහත්තයා අස් දෙක වාගේ රැකගන්න රජකුත වාගේ සලකන්න මට දැන් ඉතාලම පැහැදිලි ඔබතුමා පැමිණි කාරණේ ඔබතුමා දැන් ඔය කියන්නේ ඔබතුමාලගේ සමාගම අභිභවය උපතුමාලාගේ තරංකාරී අනිස් සමාගම් ඉදිරියට යාම වැළැක්වීමට මගෙන් මනෝවිද්‍යාත්මක හෝ গুপ্ত විද්‍යාත්මක උපදේශනයක් බලාපොරොත්තු වෙනවා. හරිද? ඇත්ත වශයෙන්ම මේකයි කාරණේ. අපි ගිය මාසේ අපේ ඩෙවල් කම්පැනි එකේ අලුත්ම ප්‍රොඩක්ට් එක ටයිගර් බ්‍රෑන්ඩ් බොඩි ලෝෂන් එක ලොන්ච් කළා. මාස්ටර් මොකද්ද කරයි කියලා කිව්වේ? මට තේරෙන්නේ නැහැ යකෝ. මොනවද කියන්නේ කියලා මම තේරෙන විදිහට කියලා දෙන්නම්
අපි ගිය මාසේ අපේ කොටිය ලකුණ ආලේපනය වෙළඳපොළට අඳුල්ලා දුන්නා. මෙන්න මේ මාසේ ඩීමන් කම්පැනිය දිව්‍ය නමින් ඒ ක්‍රීම් එක හදලා මාකට් එකට දාලා. බලන්න මොන තරම් කැත වැඩක්ද කියලා. මොකද්ද දැන් ඔබතුමාට ඒකෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? අනිත් එක සර් දැන් ඔය කැලයක් වුණාම කොටියෝ දිව්‍යෝ වියාග්‍රෝ චීටෝ ඔක්කොම ඉන්නේ. සරණ පාල. නෑ එතකොටනේ ලස්සන කටවාපන්. ඒවවා. මේකයි ප්‍රශ්නේ. එහෙම මාකට් කරුවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. ඒත් මේ ළඟදී ඉඳලා මේ කම්පැනි කොටියගේ පුල්ලි වලට වඩා දිව්‍යගේ පුල්ලි ලොකුයිලු. කොටියට වඩා ලොකු දිව්‍යෝ කැලේ ඉන්නවලු. එහෙම කියලා දිව්‍ය ලකුණම ගන්න කිය කිය ටීවී වලයි රේඩියෝ එකේ දැන්නේ දානවා. කොච්චර අසහදාරද? අනේ බලන්න ගුරුදේව මට මේවා අහලා හරි පුදුමයි. මොකද හරි පුදුම වෙන්නේ. බහරි පුදුම වෙන්න එපා නිකන් හිටපන්. එහෙම නෙමෙයි ගුරුදේව. දැන් බලන්න ඔය මාකට් එකේ වට්ටි අම්මලා එකම පලා වර්ගේ එකම එළවලුව වට්ටි දාලා එක දිගට පෙරට ඉදලා විකුණනෝ ඈ එක පාම් පෙත්ත දෙකට කඩාගෙන කනෝ එක ප්ලේන් ටික දෙකට බෙදාගෙන බොනෝ එන්නේ එහෙම සහයෝගයෙන් තමයි ඒගොල්ලෝ බිස්නස් කරන්නේ ඒත් මේ ටයි කොට දාගෙන ඉන්නේ මේගොල්ලෝ නම් එහෙම සහයෝගයක් නැහැ ඈ ටීවී කේ රේඩියෝ කේ පවා මේගොල්ලෝ එනකොටව නොකා කොට කරනවා සරණපාල කටපියා ඉඳපන් වැදගත්තුන් තපාත කරන්න එපා කොහොමාරි අපේ කම්පැනි ඉදිරි වැඩවලට ඔබතුමාගේ සහාය ගන්න අපි තීරණය කළා. ඒ හින්දා හැකි ඉක්මනට මට වර්ක් ප්ලෑන් එකයි කොටේෂන් එකයි හදලා දෙන්න. ඇත්තනේ නං කතා කරගෙන හිටියා මිසක් මහත්තයාට බොන්න මුක්කත් ලෑස්ති කරෙද්ද නෑ. අරණපාල මහත්තයා හොඳටම තිපාසය ඇති. බොන්න මුකුත් ලෑස්ති කරපන්. අර බලහ ටයිගටේට බෙල්ල තිර වෙලා. බොන්න මුකුත් ලෑස්ති කරපන් ඉක්මනට. හැබැයි මහත්තයා මේ අපි මේ වෙලාවට නම් මුකුත් බොන්න කරන්නේ නැහැ. මේ මහත්තයට ඕනම නම් අපිට ඕනම් මොන හරි බොන්න ලෑස්ති කරලා දෙන්න. අයියෝ එපාද. නෑ නෑ කිසිම දෙයක් එපා. ඔබතුමා අපට සලසන සේවය ගැන වැඩ සැලසුමකුයි මිල ගණනුයි දන්නවද? හැබැයි ඉංග්‍රීසි. මොකද අපි කිසිම කෙනෙකුට සිංහල කියවන්න. හත්වලාමිය සර්. ඒක ඉතින් අපේ මව් භාෂාවනේ. රණපාල කටවාපන්. ඔන්නෝකයි චන්දාලෝක මහත්තයෝ කාරණාව. දැන් ඒ සමාගමට යවන් තියෙන ලියවිල්ල ඔබතුමා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා දෙන්න ඕනේ. හැබැයි මේක බොහොම විශ්වාසවන්ත කරෙන්න ඕනේ. නේ බං. ඇත්තමයි. සත්‍යයි. මෙහි නැද්ද දැන්නේ අර මේ අර බීම જાති අර බිව්වම ඔළුව කචල් වෙලා මේ මේ අටපටන් නේ. අනේ ඉතින් ඒව තිබුණට මෙතුමා වගේ කෙනෙක් ඉස්සරහ කොහොමද ඒව ගන්නෙ? එහෙමමත් කියන්න එපා මෙතුමා. අපි මේ ප්‍රශ්නේ දිහා සුභවාදීව ධනාත්මකව බලන්න ඕනේ. ප්‍රතිපත්තියක් විදිහට මම මත්පැන් පිටු දකින එක ඇත්තයි. නේ බං? ඒත් හැමදාම හැන්දෑවේ 5-6 වෙනකොට මෙතුමා ඒ ප්‍රතිපත්තියට ඩියුටි ඕෆ් වෙලා යන ඉඩ දෙනවා. අපව ඒ ප්‍රතිපත්තිය ඩියුටි ඔන් කරන්නේ පස්සෙන්ද උදේට. වහපන් කට. එහෙමනම් ඉතින් ඔබතුමාලා කැමති පාන වර්ගයක් ගහලා පානය කරන්න. වියහිදන් ගැන මම බලා ගන්න. අනේ එතකොට ඔබතුමා මගේ ගැන ප්‍රශ්නයක් නෑ. මට ඉතින් බැරියව සෝර ටිකක් බිබි ඉන්න. සෝඩා නිකම් බොන්න. ඇයි? නිකන් සෝඩා බිව්වොත් ඉරමා යන්නේ අනිත් පැත්තේ. කවද බං නිකන් සෝඩා බොනවා කිව්වේ? මොකද අපිට බඩේ අමාරු කියලා. සරණපාල මං ඔබට කියලා දෙනවා තවත් ඉස්සරහා හැසලන ඉගෙන ගන්න කියලා. ඒකින් වෙනකට මහතුරු ඉස්සරහා. කටවම. මහත්තු මෙයාගේ වැදගත්කම තියෙන තව පැය භාගයක් වෙනකන් ඉතුරුමයි බුරුදු ඔන්න බලන්න මං කියන්නේ. සරමේ 15 වාටේ කරට අරගෙන තමයි මේ වෙදි දෙගිටින්නේ. ඇත්තමයි. සරණපාල ගුඩ් මෝර්නින් චන්ද්‍රාල මහත්තයා. ආ මෝර්නින් මෝර්නින්. කොහෙද බං උඹ ඊයේ ගියේ? ඇයි මං කිව්වේ මතක නැද්ද? අපේ වයෙක්ගේ ලොකු තාත්තා නැති වෙච්ච එකේ අවුරුද්දේ පාටියේ ඊයේනේ. පාටිය? ඔව් දැන් ඉතින් ඒක හැමතැනම සිද්ධ වෙන දෙයක් නේ. මට තේරෙන්නේ නැහැ උඹ මොකද කියන්නේ කියලා. දැන් ඔය කවුරු හරි අන්තරා වෙලා අවුරුද්ද සම්පූර්ණ වෙන දවස එනවනේ. එදාට ඉතින් උදේම නැගිටිනවා. දානෙ ටික පිළියෙල කරනවා. ආමුදුරුව වඩම්මනවා. දානෙ ටික පිළිගන්නවා. ඉක්ම
ලස්සනට හාමුදුරුවන්ව පන්සලට වඩම්මන. ඊට පස්සේ තමයි ඉතින් පාටිය. අද්ද බං මට ගිහන් කොතේ ප්‍රබලන්නේ නැතු. ටේබල් බීම්, චිකන්, පෝ, හරි, විස්කි, බ්‍රැන්ඩි, බකාඩි, ගල් පොල් හැමදේම හැඩල්ලෝ. අපේ එකට පටන් ගත්ත පාටිය පාන්දර එක වෙනකන් ගියා. ගැව්වා නැටුන් තෙල්, නැටුවා නැටිල්ලක්, කකුල් දෙකේ තෙල් ගාන්න වෙලා තියෙනවා. ඒකද? ආචන්දාලෝක මාත්‍යෝ. ආ මං හිතන්නේ මේ කෙනෙක් මැරුණම පාටි දාන ලෝකෙ එකම රට මේ අපේ ලංකාව වෙන්නේ නැහැ. ලෝකෙ එකම රට නෙමේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම තියෙන එකම රට මේක තමයි. අපිට දෙනවා කොහේ අලිහර තේ දෙක. ගහපු ගමන් කුංචනාද කරන්න. උඹ ටෙනිස් බෝලයක් කනවද මල් පෝචියක් කනවද? මේ සඳාලෝක මහත්තයා මාව එව්වගේ මොකටද? කිට්ටුවෙන් කිට්ටු වෙලානේ ඉන්නේ තව මොනවද මීට වැඩිය කිට්ටුවේ? මේ වැඩේ හරියට කළොත් හොඳ කුට්ටියක් කඩා ගන්න පුළුවන්. හරියට මොලේ පාවිච්චි කළොත් අපේ ඉත්තෝ සේරම ගොඩ. ඉතින් චන්ද්‍රාලෝක මහත්තයා දැන් ඔය ලියුම ඉංග්‍රීසියට පරිවර්තනය කළා. අපිට තියෙන්නේ ඒ ලියුම වැඩේ කරලා දීලා මාස්ටර්ගෙන් ගානක් කපා ගන්න එකට අමතරව තව වැඩක් කරන එක. ඒකෙන් තමයි අපේ ඉල්ලම පෑදෙන්නේ. ඒ කිව්වේ ඔය කොටිය නිෂ්පාදන කරන ඩිවිල් කම්පැනියයි දිව්‍ය නිෂ්පාදන හදන ඩීමන් කම්පැනියයි ණයයි මොකටියයි වගේ. අනිත් එක මේ කොටිය නිෂ්පාදන කරන ඩිවිල් කම්පැනිය ඔය ඩීමන් කම්පැනියට විරුද්ධව සූක්ෂම සැලැස්ම ක්‍රියාත්මක කරනවා. අපිට තියෙන්නේ ඒ සැලැස්ම අරගෙන ඩීමන් කම්පැනියට දෙන එක. ගන්න මේ බං 50000 කරදහක් විතර ගන්න පුළුවන්. ෂා නියමෙනුත් නියමයි. නියමෙනුත් නියමයි. වැඩේ සාර්ථක වෙයිද එල කිරට? නෑ මී කිරට. ඒ චන්ද්‍රාලෝක මහත්තයා ওই ලොකු ලොකු කම්පැනි වල ලොකු ලොකු මහත්තු අපේ මේ කට්ටඩි වැඩ හදි වුණියම් ගැන විශ්වාස කරයිද? මොකද බං බැරි. අද වෙළඳ ලෝකේ තියෙන තරඟකාරීත්වය වැඩි නිසා හැමෝගෙම ඔලු තෝන්තු වෙලා තියෙන්නේ. මහසෝනගේ ආච්චිලව හරි කමන්නේ මොකෙක් හරි කපාගෙන ඉස්සරහට යන්නයි හදන්නේ. කියනකොටම එනවා. කවුද? මහසෝනගේ ආච්චිද? මහසෝනගේ බාප්පා. කොහොමද? නේ? බයියනේ බං ඉන්න තිබුණේ. මේක වැඩක් දුන්නා ගංගාලෝක මහත්තයා. ඒක නෙමෙයි බාර මාස්ටර් ඩෝප් සීන් එක වෙලාවේදී අදුන ටෙලිෆෝන් නම්බර්ස් එක ඔක්කොම හොද හරියට ලියාගත්තනේ. ඔව් 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 මේ තියෙන්නේ. සඳාලෝක මහත්තයා මෙහෙ නේ වැඩ කරන්න තිබුණේ. හරි නම් CID එකේ. ඊයේ අර මාස්ටර් කාර්යය බීලා පිස්සු කියනකොට මට හිමින් අඩගාලා කිව්වා කොම්පැනි වල ලොකු ලොක්කන්ගේ නම්බර්ස් ටික ලියාගන්න කියලා. මේ තියෙන්නේ නම්බර්ස් ටික ඔක්කොම. සමදරා කියන්නේ උඹ එකක් වෙනද? මේක වෙන්නේ ඇති දිවිය කම්පැනියේ මැනේජර් ඩිරෙක්ටර්ගේ නම්බර එක. ඔව් ඔව් ඕක තමයි. අපි එහෙනම් දැම්මම කෝල් එකක් දෙමු. දින වැඩේට සෙට් කරමු. සඳාලෝක මහත්තයා මට හරි ආඩම්බරයි ඔබතුමාගේ ධනාත්මක චින්තනය ගැන. අත දෙන්න. හරි 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 හරි. ඒකට ආඩම්බර වලට කමන්නේ. බැබැයි ගනුදෙනුවේ සත පහක්වත් වැඩිපුර ඉල්ලන්න එපා. ඔය දීපන් ටෙලිෆෝන් නම්බර් එක. නම්බර් එක මං කැලින්ම කතා කරන්නම් දිවිය කම්පැනි. මේ
Hello? Hello. Is that managing director? I am Chandraloka from Jubilee Kanua Junction. Oh, no, 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 Jubilee Kanua. Jubilee Post, Post. Oh, Jubilee Post, Jubilee, yes, yes, Jubilee Post. Mamme katakale, yadakat torturakiyande, ara kotiya nishpadana hadana devil company dannawa neda? Me company oyagollange company ekata viruddhawa yati koottu vyaparayak karan yanawa. Yantra mantra guru kamde. Oh, ඒ වගේ විශාල යටි කෝට්ටු වැඩ පිළිවෙලක් ඔයගොල්ලන්ගේ කොම්පැනි විරුද්ධව අරන් යනවා. ගුරුදේව කියලා මිනිහෙක් තමයි මේක කරන්නේ. ඇත්තටම අපි මේවා කරන්නේ ඔය ඊමන් කම්පැනිට අපේ තියෙන ආදරේ නිසා. අපිට පුළුවන් මේ සම්බන්ධ සියලු තොරතුරු රහස් ඕගොල්ලන්ට දන්නන්න. ඔව්, වෙලාවක් දුන්නොත්. දැන් එන්නනම් බැරි කමක් නැහැ. බැයි ඉතින් අපේ රාජකාරී විශාල වශයෙන් අතපසු කරන් තමයි එන්න වෙන්නේ. ඇත්තටම අපිට විශාල පාඩු සිද්ධ වෙනවා. එහෙම ආ එහෙම නම් කමක් නැහැ. ඕකේ 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 හරි. ඔන්න බලපන් මගේ ධනාත්මක චින්තනය. දැන් කොටියා කම්පැනියට ඒ ලියුම හරි ගස්සලා දුන්නාම එහෙනුත් සල්ලි ඒ ලියුම දිව්‍ය කම්පැනියට හරි ගස්සලා දුන්නාම එහෙනම් සල්ලි එකට කොටෙත් රත්තරන් මේකට කොටේ රත්තරන් මේ දිව්‍ය කම්පැනිය ලොක කොච්චර වැඩේට උනන්දුද කිව්වොත් එහෙම අපිට දැන් එන්නේ කොහොමද නේ ආයෙති මොකද චන්ද්‍රාලෝක මහත්තයා වැඩකට අත ගැහුවා අපි වැඩේ දෙමු නිකන් එල කියලාට නෑ මී කියලාට Good evening, everybody. Good evening. Good evening, buddy. Take a seat, take a seat. Mama, Chandra Loka, Katakale. Etavasim, Apime, Dasukut, Ikak, Vada, Palukaragin, Visal, Mudrak, Padukaragin, Mate Ave. ඔබතුමාට වෙන අසාධාරණ අයුක්තිය ඉවස ගන්න බැරුව. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් මේ කොටිය නිෂ්පාදනය කරන දෙවිල් සමාගම ඔබතුමන්ලාගේ කම්පැනියට කරන්න හදන බලන්න මේ කැත වැඩි. එතකොට ඔය කියන්නේ ගුරුදේව ලව්ව කරගන්න හදපු වැඩේ ගැනනේ. මේ ප්‍රොජෙක්ට් එකේ වර්ක් ප්ලෑන් එකයි කොටේෂන් එකයි ඉල්ලපු එක ගැනනේ. හත් වලාමයි. එහෙනම් ඔබතුමත් දන්නවා ඒ ගැන. ඒ වුණත් බලන්න අර කොටිය සමාගම ඔබතුමන්ලාගේ සමාගමට කරන්න හදන ජඩ අසාධාරණ නිඳිත අසිකිත අධර්මිෂ්ඨ වැඩේ ගැන අපි ඒ ගැන බලා ගන්නවා මට හිතෙන්නේ ඔබතුමන්ලන්ටත් මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා වගේ වැරදීමක් අපිට වෙන්න බෑ ඕගොල්ලෝ මේ ඇවිල්ලා තියෙන්නේ කොටිය නිෂ්පාදනය කරන ඩෙවල් කම්පැනියේ මැනේජින් ඩිරෙක්ටර් ළඟට. මම තමයි ඒ කම්පැනියේ මැනේජින් ඩිරෙක්ටර්. ඒ වැඩේ මිනිහට බාර දුන්නේත් මමයි. සමාවෙන්න. අත වශයෙන්ම මෙතන මොකක්කෝ යම්කිසි වැරදීමක් සිද්ධ වෙලා තියෙන වගේ පේනවා. ඇත්තටම වරදක් කළත් සිතකින් නොවේ. ආහෝ අපි ගිහින් එන්නම්. මං හිතන්නේ දිව්‍ය කම්පැනියේ මැනේජින් ඩිරෙක්ටර් ළඟට වෙන්න තියන්න හදන්නේ. එහෙම යන්න දෙන්න බෑ.
मगे गाने उगलट पुलिस संग है ते आपराधे करदर ने मंग उगल वेनु एम पाताले तुन दिने गेदट गेनु एंगोलो उगलट पुलिस संग्रहय करई ए संग्रहय भुक्ति विदगेन महा इस्पिरिताल पारे गेदर या තරණ පාල මෙහෙරේ කවුරු හරි ආවා ගිහින් බලන්න කවුද කියලා අතේ පිච්චි ඇති වෙලාවේ කබරේක්වත් කමන්න හිතපන් කබරේක් කියලා නෙමෙයිද නෙමෙයි තලගොයෙක් කියලා හිතපන් මොකවුරුත් කමන්න අරන් වලින් මං ගාන්ට ගාන කපා ගන්න මේ මාස්ටර් අර ගියේ සති අපි අර කැපුවානේ හුණියන් කැපිලා ඒකේ බැලන්ස් එකක්වත් දෙන්න ආවත් දන්නේ නැහැ හරි වෙන්නේ නැති පලයන් මංගා කොමේ අපි ගුරුදේව නැද්ද කියන්නේ මේ මේ ඔක්කම් පිටි මැණික් මුදලාලිය විත් ඉන්නවා කියලා මේ ගුරුදේව මේ වෙලාවේ මේ ආරක්ෂක මන්ත්‍රය ජප කරනවා ඔව් ඒ වෙලාවට කාත් එක්කවත් කතා කරන්නේ කියන්නේ ඔක්කම් පිටි මැණික් මුදලාලි කියලා मैंने मुझे लाया नहीं आह आये हम ना कतार रहे पुलवांगे थी मां कतार रहे ना इन्ह मास्टर मास्टर जीप पे क्या द मास्टर एक हमें जीप पे का क्यों बटे जीप पे का नहीं मुनाह तो बंक किए ने कुनोहरक पक जीप पे का लोन नहीं तो मकान दिखाएं मास्टर तेरुंगा ना को एक हमें पुलिस जीप पे का नहीं बा महासी कितने මං හොඳටම බය වුණානේ මගේ ආත්ම ගෞරවය බල්ලටම ගියා මාස්ටර්ට එහෙම කක් තියෙනවද තිබුණා දැන් බල්ලට ගියා අම්මපා ෂි මං දැනගෙන හිටියේ නෑනේ මාස්ටර්ට එහෙම කක් තියෙන බං මාස්ටර් ඒ ඇවිල්ලා ඉන්නේ කබරේට් නෙමෙයි තලගොයි කවුද ඔක්කම් පිටේ මැණික් මුදලාලි කෙනෙක් එහෙම නෑ යාම ඈ යාම මේ අපේ මැණික් මුදලායෙන්ලි සත්‍ය සිද්ධම් සත්‍ය සිද්ධම් ආයිබෝන් ආයිබෝන් මම මේ තකහණියක්ම ආවේ මගේ පොඩි දුවගේ ප්‍රශ්නයකට මංගල කාරණාවක් ගැන වෙන්න ඇති අපොයි නෑ අපොයි නෑ ළමයට තාම මේ තරම් වයසක් නෑ බලන්නකෝ මේ ළමයා මේ පැත්තෙන් රස්සාවක් හොයාගෙන ඉනිව ළමයාට ඉතින් රස්සාවක් කරන්න එච්චර අවශ්‍යතාවයක් නෑ කියලා දන්නවනේ ඒත් හැබැයි ඉතින් තමයිගේ අම්මයි මමයි කතා වුණා ටිකක් කල් ළඟේ රස්සාවක් කරපුවාවේ කියලා දැනට නම් ඉතින් ළමයා නතර වෙලා ඉන්නේ හොරණ මගේ නංගිගේ ගෙදර ඒත් මේ අහල පහල කොහෙන් හරි ගුරුදේවට කියලා ඒ ළමයාට නතර වෙන්න කාමරයක් හොයාගන්නයි ආවේ මේ හොඳ වැදගත් විශ්වාසවන්ත දැනකින් අපි මොකක් කර කරමු මේකට නේ මග අරින්නත් බෑනේ මොහරි කරමු මේ බං ඉතින් ගුරුදේව දන්නව ඇතිනේ එහෙම තැන් මේ පැත්තේ අප්පා මුදලායට කියන්නේ එහෙම තැන් එකක් දෙකක් නෙමෙයි 100ක්ද 100ක් වුණත් තියෙනවා හැබැයි තියෙන මට තියෙන ප්‍රශ්නේ ඒ තැන් වලින් මුදලාගේ දෝනියෙන්දට කොයිතනද හොයා දෙන්නේ කියන එකයි අපෝයි ඉතින් මහා පොළොයට මේ තැන් වල මැණික් තියනවා කියලා මට මේ පාතාල අංජනෙමින් කියලා දීපු ගුරුදේවට බැරිද මේ ඔය වෙයි මගේ දරුවට නතර වෙන්න හොඳම ගේ කෝකද කියලා බලලා දෙන්න මට අමතක වුණා ඒකෙන් පුළුවන් අපිට හොයලා දෙන්න නේ බං මැණික් මුදලාලි දැන් ඔය මේ අපේ පාතාල අංජනෙමින් කියපු විදිහටම එතනම මැණික් තිබුණද අපොයෝ අපොයෝ පාතාල අංජනෙමින් කියපු තැනට පොඩ්ඩක් එහා පොඩ්ඩයි ඒ කියන්නේ මේ किलोमीटर 15ක් විතර එහා තැනක තිබිලා මේ
පොඩි ගෙවුඩ කෑලි ටිකක් හම්බුණා තමා හම්බුණානේ ඔව් නැතුව නැතුව ඒකනේ මට මේ ගුරුදේව විශ්වාස මෙච්චර යක්කෝ මොකද අප්ප අනේ සෝරි අනේ වෙරි සෝරි මම මේ අර පැත්ත බලාගෙන ආපු හින්දා හැප්පුණේ කමක් නැහැ කමක් නැහැ කමක් නැහැ ඕන ආයි හැප්පෙන්න අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඕන හැප්පෙන්න නැහැ එහෙම හැප්පෙන්න අවශ්‍ය නැහැ මම වචනයක්වත් කියන්නේ නැහැ අනේ බලන්න මම වචනයක්වත් කියලාද කියලා හැප්පෙන්න මම මේ කල්පනා කළේ අද කාලේ ඔයා වගේ ඉවසීමක් තියෙන කට්ටිය හොයාගන්න අමාරුයිනේ මගේ හිත හරි සිනිඳුයි හරියට සුසිනිඳු නාමලක් වගේ සුමුදුයි ෂා ඔයාට ලස්සන අදහස්නේ තියෙන්නේ මම හිතන්නේ වඩ හොඳට කවි හැමත් පුළුවන් ඇති නේද කවි හිටියන කවිද බැ 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 මට කවි බෑ කරුරේ ඊර්ෂ්‍යාකාරී කියපු කතාවක් වෙන්න ඇති කරුරේ කිව්වද මට කවි කියන්න පුළුවන් කියලා අනේ නෑ මම මේ වාව දැන අඳුරගත්තෙත් මේ දැන්නේ ඉතින් මං කොහොමද ඔයා ගැන වෙන කෙනෙක්ගෙන් අහන්නේ මමත් මිස් දැකි අද තමයි එනකොට මට හිතෙනවා අපි දෙන්න කොහේද පෙර සංසාරේ කොහේ හරි එකට මුණ ගැහිලා තියෙයි කියලා එකම එක වතාවක් කො අදහස් එකට ගැලපෙන දෙන්නෙක් වශයෙන් ඈත සංසාරෙ මොකටද මේ දැනුත් අපි දෙන්නගේ අදහස් එක වගේනේ මමත් හරි කැමති ඔයා වගේ කලාකාමී අදහස් තියෙන අහිංසක අයව දැනගෙන ආශ්‍රය කරන්න මගේ පරම පැතුමද එයයි මිස් මේ කිටුවද වර්ක් කරන්නේ අපෝයෝ මගේ ඔෆිස් එක තියෙන්නේ අතන තියෙන බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ මම බස් එක නගින්නේ අන්න අතන තියෙන හෝල් එකෙන් මම ඕෆ් වෙන්නේ හවස 5ට ඇත්තද එනම් මිස් ඔයා හවස 5ට ඕෆ් වෙලා අතන බස් හෝල් එකට එනව නේද මම පුළුවන් පුළුවන් වෙලාවට හැමදාම වගේ ඕෆ් වෙලා බස් හෝල් එකට එන්නම්කෝ හැබැයි ඉතින් මම නම් ඕෆ් වෙන්නේ 4:30 මාරට ඒත් ඉතින් ගෙදර ගියා කියලා වැඩක් තියෙනවද ඇයි ඔය ගෙදර වෙන කවුරුත් නැද්ද අපෝ ඉන්නවා ඒ වුණාට මිස් මට හිතෙනවා වෙලාවකට ඔෆිස් ඇරිලා ගෙදර යනට වැඩිය හොඳයි රමුටන් කාලේට මල්වානේ රමුටන් ගහකට ගිහිල්ලා ගෝණි පණංගුවක් කියලාගෙන නෙවි හැනෙල්ල කනක් හැර නිදාගන්න එක හොඳයි කියලා එහෙම කොහොමද වෙන්නේ හැමදාම රැට ටකේ වදිනවනේ ආ එහෙම දෙන්නේ එක ටකේනේ අම්මේ ගෙදර ගියාම බලන්න බෑ ටක 100ක් එකට බැඳලා තොර තෝංශයක් නැතුව වදිනවා එහෙනවා අනේ පව් අපි ආයෙත් මුණ ගැහෙමුකෝ චිරියෝ රක් වෙන්න බෑ අද හවසට හරිද හරියන්නේ හරි චිරියෝ චිරියෝ බයි බයි අපියයත් හමුණුනනම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යලි ඉපදීමා හද හඬවන්නට අපියයත් හමුණුනා මෝනි චන්ද්‍රාලෝක මහත්තයා මෝනි 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 මොකද අද මූණ සතුට සිනාවෙන් පිරিলা සූරණ ලොතරැයියක්වත් ඇදුනද තාම නැහැ ළඟදීම එහෙම එකක් ඇදේ ඈ